දින කිහිපයකට පසු සති කිහිපයකට පසු අපි අද ජාලි big questions තුලින් මේ වෙද්දි සමාජය ඇතුලේ තියෙන්නේ මහා දැවැන්ත ප්‍රශ්නම තමයි big question ම තමයි දකුණු ආසියාවේ පළමුවෙනියටම බංකොලොත් වෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි කියලා ඔබ මම අපි හීනින්වත් හිතන්නේ නැතුව ඇති අද වෙනකොට රකින්න කෙනෙක් නැහැ කතා කරන්න බොහෝම වැදගත් දේවල් රසක් තියෙනවා ඒ කියන්නේ වෙන්නේ මොකක්ද අඩුම තරමේ ඉස්සර හිටියේ විදිහටවත් ජීවත් වෙන්න අපිට මොකද්ද කරෙන්න ඕනේ කියන දේ දැන් අපි අහන්න වෙලා තියෙනවා අපි බොහෝම ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තුෙන් හිටියා මේවා සියල්ල මහා පරිවර්තනයක් වෙයි කියලා හිටියා අන්තිමේදී මේ වෙද්දි ගෙදර ඉන්න ගෘහමූලිකයා අනිවාර්යයෙන්ම කොහරි පොලිමක ඉන්නවා කියන දේ 100% විශ්වාසයි ඒක තමයි අවසානයේදී අපට උරුම වෙච්ච දේ මේක අතීතයේ ඉඳලා අපු ප්‍රශ්න සමුදායක කේදවාචකයේ පුපුරා යාමක්ද නැත්තම් 2000න් පසු ගත්ත තීන්දුව තීරණවල අවසාන ප්‍රතිඵලයද එහෙම නැත්තම් 2019න් පස්සේ ගත්ත තීන්දුව තීරණවල කේදවාචකයේද අපි තෝරාගත යුතුයි වැරදුනේ කොතනද කියන දේ ඒකට සාප කරනවාටත් වැඩිය එතනින් ඉදිරියට ගිහිල්ලා දැන් ඉස්සරහට මොකද්ද කරන්න කියන දේ කතා කරන්නත් ඕන ඒ විතරකුත් නෙමෙයි මේක කරලා ගොඩදා ගන්න පුළුවන්ද කියන දේ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි ආය හංගන්න දේවල් නැහැ බොහොම විවෘතව මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළ යුතුයි මේ වෙනකොට රුපියල් 70ට තිබිච්ච භාණ්ඩයක් රුපියල් 170ක් වෙලා තියෙනවා බොහොම කෙටි කාලයක් ඇතුළතදී බස් ගාස්තු බැලුවොත් හයිවේ එකේ කතරගමට ගිහිල්ලා එන්න කොළඹ ඉඳලා රුපියල් 225යි ටිකට් එක තුන් දිනක් ගෙදරක යනවා නම් රුපියල් 6000ක් යන්න විතරක් වියදම එහෙම රටක දැන් අපි ජීවත් වෙන්නේ මොකද්ද මෙතනින් එහාට කරන්න ඕනේ අද big question අපි ආර්ථිකය වෙනුවෙන් වෙන් කරන්නේ මේ ආර්ථිකය වෙනුවෙන් කොයි විදිහේ වැඩපිළිවෙලක් අවශ්‍ය ඒ නිසා මේක කාට රිදුනත් අදාළ වෙන්නේ නැහැ මොකද යම් යම් අයගේ තීන්දුව තීරණ නිසා අපි හැමෝම විඳවනවා ඒ නිසා විවෘතව කතා කිරීම වැදගත් අපි ද big question වෙනුවෙන් අද බොහොම ගෞරවණීය තු ආරාධනා කළා මහාචාර්ය අජිත් දිසානායක මැතිතුමාට ආයිබෝන් ආයිබෝන් ගෞරවයෙන් ඔබතුමන් අප පිළිගන්න මුලින්ම දැන් තියෙන තත්ත්වය ගැන ඔබතුමාගේ විග්‍රහය මොකක්ද කියලා ගත්තොත් ඔව් මේක මේ පළමුකොටම රූපවාහිනී සංස්ථාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වැඩසටහනකට කැඳවීම පිළිබඳව චාමර ඔබ ඇහුවේ සරල වුණාට ප්‍රශ්නය මේක සරල පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ සමස්ත සමාජයේ ඉහළම ස්තරයේ ඉඳලා පහළම ස්තරයේ දක්වාම අපේ රටේ සියලුම රටවැසියන්ටත් ඒ අය හා සම්බන්ධව ජීවත් වෙන පරිසරයටත් බලපාන ප්‍රශ්න රැසක් තුලින් නිර්මාණය වූ අර්බුදයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඒක නිසා මේක ටිකක් අතීතයේ තොරතුරුත් එක්ක කතා කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒකයි මම කිව්වේ කෙටි පිළිතුරක් දෙන්න අපහසුයි කියලා. කෙසේ හෝ වේවා මේ ප්‍රශ්න නූර්බෝලයක් වගේ පටලගෙන තියෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදීමේ අර්බුදය නිසාම ATM ප්‍රශ්න වල පිළිතුරු දීමේ හැකියාව තිබිච්ච අවස්ථාවන් අපි මග හැරගත්තු නිසාම මේ ප්‍රශ්න සියල්ලම එකතුලා අද නොයිස් විසඳා ගැනීමට ඉතා අපහසු අර්බුදකාරී ගැටුවක් නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රශ්නයකට චාමර පිළිතුරු දෙන්න පුළුවන් වුණාට අර්බුදයකට ගැටලුවකට පිළිතුරු නෙමෙයි වැදගත් වෙන්නේ විසඳුම්. අදී අපට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ විසඳුම්. හැමෝම බලාපොරොත්තු වෙන්නේ විසඳුමක්. අපේ අනාගතේ කුමක්ද කියලා. එතනින් තමයි මේ මා හිතන්නේ අපි මේකට පාරක් හදා ගන්න ඕනේ මා මෙතෙන්දී විශ්වාස කරන එක තමයි අපි අපෙම්ම ප්‍රශ්න හතරක් අහන්න ඕනේ ප්‍රශ්න හතර තමයි මේක දිගු ඉතිහාසයක් අපි කෙටි කරලා ගමු මම ඉදිරියේ දෙක විස්තර කරන්න ප්‍රශ්න හතර අහන්න ඕනේ යුගයන් කාලවල තියෙන නිසා අපි මොනවද කළේ මේ තෙක් කල් අපි මොනවද කළේ අපි මොනවද නොකළේ කළ යුතු දෑ මොනවද නොකරලා තියෙන්නේ නොකළ යුතු දෑ මොනවද කරලා තියෙන්නේ අද අපේ මූණ දිලා තියෙන්නේ මෙන්න මේක තමයි එතනදී මා කැමති පොඩ්ඩක් මේක ආරම්භයකින් ඇවිල්ලා මේ විකාශය වෙච්ච ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න අපිට අතීතයකට ගියොත් හුඟ දිනක් අතීතය අමතක කරලා වර්තමානය ගැන කතා කරනවා අනාගතයට විසඳුම් හොයන්න උත්සාහ කරනවා මා පර්යේෂකෙක් හැටියට ශාස්ත්‍රඥයෙක් හැටියට මා ලබාගත් අත්දැකීම් තුලින් ඒක සාර්ථක වන්නේ නැහැ පර්යේෂකව හැටියට අපි ඉගෙනගෙන තියෙන්නේ අතීත තොරතුරු අධ්‍යයනය කිරීමකින් වර්තමානයේ සම ගලපලා
අනාගතයේ උදෙසා කටයුතු කළ යුතුයි පුරෝකථනය කළ යුතුයි කියන මූලධර්මයේ. ඒකත් එක්ක බලනකොට අපිට දිගු ඉතිහාසයක් තියෙන රටක් හැටියට ඈත අතීතයේ අපි දන්න ඉතිහාසය තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් තමයි අපේ තිබිලා තියෙන්නේ. කාටක්වත් අතපාන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් බත බුලතින් ස්වයංපෝෂිතලා වැව් බඳු රාජ්‍යයකද ඒ අතීතයේ රාජාණ්ඩු තිබිච්ච ඉතිහාසය මදකට මෙහාට ආවොත් අපිට 1505 තමයි මේ බටහිර ආක්‍රමණ යටත්ීතකරණයට අපි ලක් වෙන්නේ. ඒකත් 1815 වෙනි පස්සේ තමයි මුළු රටම දිවයිනේ මේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමත් සමගම අපේ එතෙක් තිබිච්ච සාමාන්‍ය කටයුතු එදිනෙදා ආර්ථික සංස්කෘතික දේශපාලනික සීල්ම කටයුතු වලින් ඔබට ගිහිල්ලා ඒ වෙනත් මානසිකත්වයක් යටතේ කටයුතු කරන පිළිවෙතක් එනවා. ඒකත් ඉතාම කෙටි කාලයකදී අපේ රටේ අය ඒකට විරුද්ධ වීමක් තුල අරගල කිරීමක් තමයි මා දකින්නේ. ඒ 1818 අපේ අරගලේ විමුක්ති අරගලේ ඒ අසාර්ථක වීමක් සහ මැඩපැවැත්වීමක් තුලින් අපි තනිකරම ශ්‍රී ලාංකීය කියන ඒ කාලේ ලංකාව හැටියටසලකෝ ඒ ඒ තත්ත්වෙ මිදිලා ඒ බ්‍රිතාන්‍ය පාලන ව්‍යුහයට යටත් වෙනවා. එතන ඉඳලා ඒ తాඩන පීඩන මැද්දේ මම කෙටි කරන්න ඕන නිසා తాඩන පීඩන මැද්දේ අපේ දේශීය අවශ්‍යතාවය පසකලා ඒ යටත් වීතකරණේ අවශ්‍යතා අපේ අය ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ ආර්ථිකයේ ගොඩනැගෙන මේ ආකාරයට ආරම්භ වෙලා ඒ කෙසේ වෙතත් එතනින් සාධනීය තත්ත්වයන් තියෙනවා යහපත් අයහපත් පැත්ත අපි තරාදීක දාලා දෙපැත්ත බලන්න ඕනේ අපිට 1948 නිදහස ලැබෙනවා බොහෝ අය මේ නිදහස ගැන කතා කරද්දිත් මේ නිදහසේ වීරෝ නිදහස ලබා ගත්ත සටන් කරා අරගල කරා හැරමිකලි විවිධ අර්ථකතන කෙසේ තිබුණත් මා විශ්වාස කරන්නේ මේ නිදහසේ සැබෑ අපිට ලංකාවට ලබා දීපු නිදහසේ සැබෑ අය කවුද කියලා අපි තාම අධ්‍යයනය කරලා නැහැ මා එහෙම කියන්නේ මට විදේශීය වශයෙන් හමුණා මේ පිළිබඳ අධ්‍යයනය කරන ලංකාවේ මිතුරෙක් එතුමා කිව්ව කතාවක් තමයි මේ අපේ රටට නිදහස දුන්නේ මේ ජර්මනියේ නාසි පාලක ඇඩප් හිට්ලර් සහ ජපානයේ හිටපු අධිරාජ හිරෝහිටෝ කියලා. ඒ දෙන්න නොහිටින්න අපිට නිදහසක් ලැබෙන්නේ නැහැ. එදා හිරුනබසින අධිරාජ්‍යයට මේ පැසිෆික් කලාපයේ යටත් කරගන්න හමුදා බැරක් ඇති කරේ ලංකාවේ ජපානය ආක්‍රමණය කරන්න මේ පැත්තට යන්න සූදානම් වෙන වෙලාවක තමයි මව් රටට ජර්මනිය පහර දුන්නේ. ඒ හිට්ලර් එදා එංගලන්තයේ පහර දීම නොතිබුණා නම් මේ මුදු මාර්ග හරහා ඇවිල්ලා අපේ රට හරහා ගිහිල්ලා ජපානයේ කලාප යටත් කරන මේ තොරතුරු දැනගෙන ඉපු ජපානයේ අධිරාජ්‍ය සටනකට මුහුණ දීමට සූදානම් මෙවි හිටිය. එතකොට මේ දෙවෙනි ලෝක යුද්ධයේ වෙලේදී එයා කල්පනා කරා මේක තමයි හොඳම අවස්ථාව කියලා. ඒකයි ජපානයෙන් ඇවිල්ලා අපිට නෙමෙයි බෝම්බ දැම්මේ. ඒ අධිරාජ්‍යවාදී කඳවුරු වලට. ඒක නිසා තමයි අපේ පසුගිය පාලකයෝ යුද වන්දිවත් ඉල්ලන්නේ නැත්තේ අපිට මේ රූපවාහිනිය පවා හම්බෙන්නේ එහි ප්‍රතිඵලයක් ඇටියෙන. කෙසේ හෝ වේවා මම කියන්නේ ඒ අපි ඉතිහාසය හරියට කියවීමක් කරලා තියෙනවද කියන එක නැවත නැවත බැලිය යුතුයි. නමුත් මෙතෙන්ට ඒක ගැලපෙන්නේ කොහොමද කියන එක මම ඉඳ 48 න් පස්සේ ආවොත් 55 වෙනකල් අපේ රටේ බ්‍රිතාන්‍ය පාලකෝ ශක්තිමත් ආර්ථිකයක් අපිට දීලා තමයි යන්නේ. අපේ අයවැය අතිරික්තයක් තියෙන්නේ. මට මතකෙරෙන්නේ රුපියල් මිලියන 207ක අතිරික්තයක් තියෙනවා 1955 වෙනකොට අපේ ආර්ථිකය අයවැය අතිරික්තයක්. ඒතකොට ඒ ආර්ථිකය 48 දීලා අපි 77 වෙනකොට ශ්‍රී ලංකන් මුදලින් රුපියල් මිලියන 500 ගානකට වැඩි හිගයක් වෙනද හිගයක් අපිට උරුම වෙනවා. එතන සිට මේක පුරුල්ලා 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 තමයි මේ එන්නේ. මම එතෙන්ට ආවේ එතකොට 77 වෙනකොට තමයි අපිට ඔය ඩොලර් මිලියන 400 ගානක හිගේ දක්වා වර්ධ මේ 4000 ගාන දක්වා පුරුල් වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 30ක කාලයක් පරම්පරාව. ඒ කාලය තුල අපි ආවෘත ආර්ථික ප්‍රතිපත්තියක් නැත්නම් ඇතුළට නැඹුරු ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරා බොහෝ දේවල් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආර්ථිකයක් තමයි නිෂ්පාදිත ආර්ථිකයක් තමයි අපි ගාව තිබුණේ. ඒක නිසාම අපි ස්වයංපෝෂිත භාවය ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තිබුණා. හැබැයි ඒ වෙලේදී
බොහෝ අය චෝදනා කරනවා අපි විවෘත ආර්ථිකයේ මේ වක්කඩ කැඩුවා වගේ ඇවිල්ලා 77න් පස්සේ 78 ඉඳලා තමයි මේ ණය උගුලේ හසු වෙලා මේ තත්ත්වයට ආවේ කියලා. ඒක ඉතිහාසයේ නැවත කියවන්න ඕන කියන්නේ ඇයි අපි විවෘත ආර්ථිකයට 77 ආවේ කියන එක. මම අර මුලින් ප්‍රශ්න හතරක් දුන්නානේ ඇයි අපි ආවේ? ඒ අපි ආපු හේතු අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපි ශිෂ්‍ය කණ්ඩායමක කරන පරිශ්‍රම වලින් අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මා පෞද්ගලිකව නෙමෙයි අපේ කණ්ඩායම හැටියට ගත්තාම 77 ජනතාව විශාල බලයක් දෙනවනේ වෙලේ පාලන ආණ්ඩුවට එන ජේ.ආර්. ජයවර්ධන පාලන ආණ්ඩුවට අයම් පහක ලොකු බලයක් දෙනවා. ඒ බලය දෙන්න හේතුව වෙන්නේ අද තියෙන පෝලිං යුගයේ 70 දශකයේ තිබුණා. අපේ තාත්තා මට මතකයි ගිහිල්ලා හාල් සේරු දෙකක් අරන් එනවා පෝලිමේ ගිහිල්ලා. අපි ඉස්කෝලේ යුනිෆෝම් රෙදි ගන්න පෝලිමේ හිටියා. අපේ අම්මා ගියා ගිහිල්ලා සාරියක් හම්බුණා පෝලිමේ ගිහිල්ලා. එතකොට ඒ අපේ දෙමව්පියෝ කල්පනා කරා මේ මේ පෝලිං යුගයේ හරි කරදරයි අපේ දරුවන්ටවත් මේක තියෙන්න බෑ හොඳ අනාගතයක් ඕනේ කියලා මේ පෝලිං යුගයේ අවසන් කරන තමයි ඒසා විශාල බලයක් ලබා දෙන්නේ මේ සංගීත කාලය තුළ. ඔව්. එතකොට අපේ දෙමව්පියෝ බලාපොරොත්තු වුණා අපේ දරුවන්ව අපිව අපේ දරුවාම පෝලිං වල නොතිය හොඳ මේ යහපත් දැනක තියන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ දරුවාද පිටරටින් එන කිරිපිටි ටික පිටරටින් එන තෙල් ටික පිටරටින් එන සියලුම දේවලට අද පෝලිමේ ඉන්නවා. එතකොට එදා අපේ අම්මලා තාත්තලා ගත්තු තීන්දුව හරිද වැරදිද කියලා නැවත අපිට කල්පනා කරන්න ප්‍රශ්නයක් තියෙන එක ඉතිහාසයේ කියලා බැලිය යුතුයි කියන්නේ. හැබැයි එදා හාල් සේරු දෙකක් ගන්න පෝලිමේ ඉන්නකොට ඉඩමත් දුන්නා ගොවිතැන් කරන්න. කුඹරක් දුන්නා ගොවිතැන් කරන්න. ඒ වගේම අපි රෙදි ගන්න පෝලිමේ ඉන්නකොට ලංකාවේ දේශීය රෙදි කර්මාංශාල ආරම්භ කරා. පූ ගොඩ වෙන්න පුළුවන්, වියන් ගොඩ වෙන්න පුළුවන්, තුන්දිරිය වෙන්න පුළුවන්, මත්ය ගොඩ වෙන්න මේ තැන්වල දේශීය රෙදි කර්මාංශාල ආරම්භ කරා. ඒ වගේ තමයි ලංකාව පුරාම නිෂ්පාදන කර්මාංශාලා බිහි කරා. උරුවල යකඩ හාවානේ, කන්තලේ සීනි, ඒ වගේම කඩදාසි කර්මාංශාලා, කොපොරණරි උපකිරි, කැලණියේ ටයර්, නාත්තන්ඩි වීදුරුවැලි මේ වගේ රට පුරාම නිෂ්පාදන ධාරිතාව රට අවශ්‍ය කරන නිෂ්පාදන බිහි කරන. අද කඩදාසි නෑනේ ලංකාවේ. ඒකට ඒකට අරුත අවශ්‍ය කරන දේවල් නිෂ්පාදනය නිෂ්පාදන කර්මාන්ත බිහි කර නිෂ්පාදන ආර්ථික බිහි කර එදා පෝලිමේ ඉඳලා. ඒක තමයි යාවෘත ආර්ථික සිද්ධුලින් සිද්ධ වුණේ. නමුත් මෙතනදී ඇයි ඒතර යහපත් වෙච්ච ආර්ථිකයකින් අපි විවෘත ආර්ථිකයට ආවේ ඇයි මොකක් හින්දාද කියන එක ප්‍රශ්නෙට කවුද හරියට පිළිතුරු දීලා තියෙන්නේ? මා විශ්වාස කරන මගේ කීවීම අනුව නම් ජේ.ආර්. ජයවර්ධන පාලනය යටතේ එක්සත් ජාතික පාලන පක්ෂය යටතේ මේ විවෘත ආර්ථිකයට නිකම්ම ආවේ නැහැ හොඳ අධ්‍යයනයක් කරලා ආවේ. මා කලක් එතුමාගේ පාලන ක්‍රමය අධ්‍යයනය කරලා බොහොම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. නමුත් මම එයාව ඇගී හොඳට අධ්‍යයනය කරලා බලද්දි එතුමා තමයි ජපානයෙන් යුද වන්දි එපයි කියලා කිව්වා අපිට. ඒ යුද වන්දි එපයි කිව්ව එකේ ලොකු අදටත් ඒ ප්‍රතිලාභ අපි ලබා ගන්න. මොකද අපිට නිදහස ලබා දීපු රාජ්‍ය යුද වන්දි ගන්න එක යහපත් නැහැ, සාධාරණ නැහැ. එතකොට අපේ අර අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තියට අවුරුත ආර්ථික ප්‍රතිපත්තියට ගොඩනැගුණු ආර්ථිකය මට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබුණේ මෛත්‍රීපාල සේනානායක මහත්මයා යටතේ කෘෂිකර්ම, වාරිමාර්ග, ඉංජිනේරු, බලශක්ති, වාරිමාර්ග සියලුම එකම අමාත්‍යාංශයක් යටතේ. අද වගේ මහපාර දාගෙන එනකොට මෙහා පැත්තෙන් දැම්මයින් පස්සේ ආයේ කාණුවක් කපානේ නැහැ වතුර බෙදන්නේ. ආයේ ටෙලිකොම් එකකට ගිහලා තව පැත්තෙන් පාර කඩන්නේ නැහැ. මේව පද්ධතියක් අන්තර් සම්බන්ධතා යටතේ. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආදායම් උපයන අමාත්‍යාංශය ඒගොල්ලෝ ගොවි පොළවල් තිබුණා. කෘෂිකර්ම භූමි වල බීජ අභිජනන මධ්‍යස්ථාන ඒ වගේ සතුන් ඇති කරන ගොවිපොළ මේ සියල්ලම ආදායම් ලැබලා මහ පරිමාණයේ ලාභ ලබනවා මේ අමාත්‍යාංශයේ. පසුගිය කාලේ උනේ අයිතිකාරෝ නැති ගොඩනැගිලි වලට බදු ගෙව්වා කවුරක්වත් පදිංචිවත් නෙවෙයි. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කියන එක නිලධාරි වරප්‍රසාද භුක්තින වේටුප් ලබන නඩත්තු කරන තැනක් විතර නිෂ්පාදනය කරන ආයතනයක් උනේ නැහෙනේ. ඒකනේ විලපාලනයක් හාල් වලට දාලා ඒක අසාර්ථක වෙන්න හේතුනේ. ඒ වගේම දීවර අමාත්‍යාංශය කියන්නේ මාළු අස්වැන්න ගෙනල්ලා අපේ රටේ පරිපූර්ණ අවශ්‍යතා බෙදෙන දෙන පිටරටින් ගෙනල්ලා ටින් මාළු ටික බෙදෙන හාල් මැස කරවල බෙදෙන තැනක් නෙමෙයි එතන වියුත්තේ. විදුලි බල පනත ගෙනාවේ දිමල සුරේන්ද්‍ර මහත්මයා ලංකාවට අවශ්‍ය කරන බලශක්ති විදුලි බලය ලංකාවේ නිෂ්පාදනය කරලා උත්පාදනය කරලා දෙන්නේ. පිටරටින් තෙල් ගෙනල්ලා බලශක්තිය හදලා ගල්ලංගුරු ගෙන බලශක්තිය දෙන්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ ඒ යුගයේ තිබෙන නිෂ්පාදන ආර්ථිකයක් මෙන්න මේ ආර්ථිකයේ ඇයි අපි ඒකෙන් අයින් වුණේ? මෙන්න මේ ආර්ථිකයට එවෙලේ ඇතිවෙච්ච තරුණ අසහනයේ කියන කැරල්ල ජනතා විමුක්ති පෙරමුණ
ඇති කරපු කැරල්ල තුنين මේ රටේ ජාතික සම්පත් විනාශ කරා. භෞතික සම්පත්, මානව සම්පත් විශාල වශයෙන් විනාශ වුණා. එතකොට අර තිබිච්ච ගොවි පොළවල් පුච්චලා දැම්මා. ගබඩා විනාශ කරා. යාන වාහන තිබිච්ච ලොරි පුච්චලා දැම්මා. පොලිස් වල ගැහුවා. දුම්රිය විනාශ කරා. එතකොට මේ රාජ්‍ය මහ ජනතාව සතු පොදු දේපොළ විනාශ කිරීමේ ප්‍රතිඵලයකට රජයේ මෙව තවදුරට නඩත්තු කරන්න බැරුව ගියා. රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ. මොකද මේ සුභසාධන ආර්ථිකයන්නේ ආවෘත ආර්ථිකයට තිබුණ මේ 77 වෙනකන්. ඒතකොට ඒ ආර්ථික මහජන බදු මුදලින් මෙව නඩත්තු කරන්න බැහැ. වැටුප් ගිවල මේ ආයේ ගොවි පොළවල් බාට පත් කරන්න ආයේ ගබඩා ඇති කරන්න. ඒ කියන්නේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම මත සිදුවෙච්ච විනාශය ආපහු ප්‍රතිපූර්ණය කරන්න සල්ලි තිබුණේ නැහැ. සල්ලි තිබුණේ නැහැ. ආණ්ඩුවට පවත්වන්න යන්න බැහැ. ආණ්ඩුවට ලොකු බරක්. එතකොට තමයි ජයවර්ධන ආණ්ඩුව දැනගත්තා මේ මහ ජනතාවගේ බදු මුදලින් මේක රජයට නඩත්තු කරන්න බෑ මේ රාජ්‍ය යාන්ත්‍රණය හරි කරදරයක් මේක පෞද්ගලික අංශයට ලාභ ලබන්න දෙන්න ඕන කියලා තමයි විවෘත හරියට පරිවර්තය නිකම් නිකම් ගත්ත තීන්දුව නෙමෙයි එතකොට එහි වග උත්තරකරුව කවුද කියලා බලන්නකෝ එතකොට කවුද කවුද මේ පුත්තල මහ ජන දේපොළ පුත්තල විනාශ කරලා දැම්මේ රාජ්‍ය දේපොළ සූරාකෑවත් වෙන හානියම තමයි විනාශ කරත් සිද්ධ වෙන්නේ ඉතින් එදා සිද්ධචි මනුෂ්‍ය ඝාතන භෞතික සම්පත් විනාශය මම කියන්නේ අපේ රටේ සංවර්ධනයේ තිබිච්ච මාවත අවුරුදු ගණනාවක් පස්සට දෙමීමක් සිද්ධ වුණා ඒ යුගයේ. අපි දැන් 78 88 න් පස්සේ ඉස්සරහට આવොත් ඔව් 78 අපි විවෘත ආර්ථිකයට ආවා ඒ හේතු නිසා. ඇවිල්ලා 30 අවුරුද්දකින් කරන්න තිබිච්ච මහවැලි යෝජනා ක්‍රමය අපි අවුරුදු 6කින් කඩිනම් මහවැලි ඒකාබද්ධ යෝජනා ක්‍රමයක් බවට පත් කරා. 30 අවුරුද්දෙන් කරන්න යෝජනා කරද්දී ඩොලර් එකට වටිනාකම රුපියල් 7යි විදේශ විනිමය වෙනද පොඩි. එතකොට 30 අවුරුද්දෙන් කරන්න අපේ රටේ දේශීය ආදායම් උපෙල ඒකෙන් තමයි කරන්නේ. ඒකට ආදර්ශය ගත්තා බ්‍රිතාන්‍ය යටතීත පාලන කාලයේ රට පුරා දුම්රිය ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරද්දී රාජ්‍යංශයේ දායකත්වයේ 10%යි 90%ක් විදේශ ණය වලින් ලබා ගත්තා. හැබැයි ඒ බ්‍රිතාන්‍ය පාලකෝ අවුරුදු 35කින් මේ ණය ගෙවල උපයපු ආදායමෙන් තමයි දුම්රිය ව්‍යාපාරය සංවර්ධනය කිරීම අපේ රටේ. හැබැයි නිදහස ලැබුණේ පස්සේ තිබිච්ච රේල් පාරත් අපි වහලා දාලා කොච්චි නතර කළද මේ කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර තිබ්බේම නැහැ. හැබැයි ඒගොල්ලෝ ලාභ ලබන්න එහෙම කරලා ඒ දාපු දැන් අද ලෝක පුදුම වගේ තියෙන අපි දන්නවා අර 9 ආචාරමුව කියනද ඇල්ල අපේ සංචාරක පරාජයසල ඇදින උවනේ. එතකොට ඒ ආකාරයට කරපු දේවල් ආදර්ශයෙන් තිබිච්ච නිසා තමයි බැලුවා මේක මේ විදේශීය ණය අරගෙන මේක කරන්න පුළුවන් කියලා. අවුරුදු 30ක් මේක අපිට කල් දාන්න බෑ. අපිට අවශ්‍ය කරන විදුලි බලය නිෂ්පාදනය කරන්න ඕන, ගොවිතැන් කරන අවශ්‍ය ජලය ඕන, අපිට ගොවි ජනපද බිහි කරන්න ඕන කියලා අවුරුදු 6කට අඩු කරා මේක. එතකොට අපි 78 ඉඳලා 80 වෙනකොට ඩොලරයකට රුපියල් 8ක් ගෙවන්න ඕනේ. 7ක් තිබිච්ච 8කින් වැඩි වෙලා. හැබැයි අපි සැලසුම් හදලා කරලා ඉවර වෙනකොට 80 වෙනකොට මේක 16ක් වෙලා. රුපියල් 16ක් දැන් ගත්තු ණයට ඉස්සෙල්ලා ඩොලර් 1000ක් ගත්තා නම් රුපියල් 6000යි දැන් ගෙවන්න ඕනේ 12000ක්. ඒ වගේ නේද? ඊට පස්සේ ගෙවන්න ආරම්භ කළ මේක අර පීරියඩ් එකක් දෙනවනේ අපිට ගෙවන්න පටන්. එතකොට ඩොලරයකට රුපියල් 60ක් වුණා. එතකොට දැන් අපි මේ ගත්ත ණය ගෙවන්න ඕන ඩොලර් ගත්ත ණය වල රුපියල් 60ක්. එතකොට 3 කිලෝග්‍රෑම්යකට ඩොලර් එකක් විකන දැන් රුපියල් 60ක ගානක් තේ වැඩි ගානක් අලෙවි කරන්න එපා. අපේ ණය නාදේ වැඩි කරන්න ඕන. අද ඩොලර් එකට කීයද කියන්නකෝ. මෙන්න මේ ආපු ගමනක් නෙමේ අපි තියෙන්නේ. ඊට පස්සේ මේ ණය අරගත්තට මේ ණය වලින් ඒ ආකාරයේ දේවල් සිද්ධ වුණාද කියලා අපි ආපහු බලන්න එපා. මා දකින්න ආකාරයේ ලංකාවේ හරියට සැලසුම් කරාන සාර්ථකම වෙන්න තිබිච්ච ව්‍යාපෘති තමයි අසාර්ථකම ව්‍යාපෘති වෙන්නේ. ඒ කියන්නේ මහවැලිය හදලා ඒ පදිංචි කරපු ගොවියොම මහවැලි කලාපවල වහබීල මැරෙන්න පටන් ගත්තා. දැන් ওই මහවැලිය තිබුණේ නැත්තම් අද අපිට කන්න තියෙනවද? නෑ මහවැලිය මම කියන්නේ මහවැලිය අවශ්‍යයි. නමුත් මහවැලිය කරන ලද වියදම් වලින් 40%ක් විතර තමයි ප්‍රායෝගිකත්වයට කියලා තියෙන්නේ. 60%ක් විතර ප්‍රායෝගික උනේ නැහැ. මොකද මේ කරපු වියදම් ධාරාව මං ගාව තියෙනවා. ඒ කාලේ මේ ලියපු ලිපි ලේඛන හැර මේ පුවත්පත්වල ඕනම් පෙන්වන්න පුළුවන්. අපි කොහොමද මෙව කළමනාකරණය කරේ කියලා. ඒක අවශ්‍ය දෙයක්. දැන් බලන්න දේශීය වශයෙන් අවුරුදු 30කින් කරා නම් අපි ආදායම් උපයලා අපේ මහන්සියෙන් ඒක කරා. දැන් අපි ණය අරගෙන කරා කියන අපිට වේදනාවක් හැඟීමක් දැනෙන්නේ නැහෙනි. ණය ගත්තා එක ක්‍රමයක් අපිට ණය ගන්නවා. ඊට පස්සේ ණය ආයෝජනය කරන ඕන නිවැරදි ආකාරයට. ණය ආපසු ගන්න ඕන නිවැරදි ආකාරයට. මේ තුන සිද්ධ වුණේ නැත්තම් අපි මේ ණය උගුලේ හසු වෙනවා. අද මේ ණය උගුලේ හසුනේ පටන් ගත්ත තැනක් ඔන්න උතන. ඒ 1978 ඉඳලා වර්තමානයේ දක්වාම මේ සංවර්ධන ව්‍යාපෘතීන් වලටත් රටේ අවශ්‍යතාවටත් ගත්තු ණය
නිසි කළමනාකරණයකින් ආයෝජනය වුණාද කියන එක තමයි අපි කළ යුතුද නොකළ යුතුද කරලා තියෙනවද නොකරලා තියෙනවද කියලා බලන්න ඕනේ. හොඳයි. ඔබතුමාගේ පැහැදිලි කිරීමේ අනුව නිදහසෙන් පස්සේ ඇවිල්ලා 78ට ඇවිල්ලා එතනින් පස්සේ ඉදිරියට ඇවිල්ලා මේ කාරණේ පැහැදිලි කරලා ඉෂාර නයිගුලකට හසු වෙලා තියෙනවා. මම ඔබෙන් විමසන දේ දැන් ලෝකයේ බොහෝ ලිපිවල අහන දේ තමයි 2005 ඉඳලා 2015 වෙනකන් ලංකාව යටිතල පහසුකම් වලට ඉතා දැඩි ලෙස ආයෝජනය කළා. නෙළුම් කුළුණ බොහොම ලස්සනට ලයිට් දාලා තියෙනවා. සත පහක ආදායමක් නැහැ. හම්බන්තොට පැත්තේ ගියොත් ලේන් 4 5 6 අලි පාරමාරු වෙනව ඇරෙන්න ලොකු වාහන යනවා දකින්න නැහැ. මේ කරපු ණයවල ප්‍රතිවිපාකය තමයි අද මේ භුක්ති විඳින්නේ කියලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආසියාව බාර සංවර්ධන බැංකුවේ හිටපු උපදේශකයා කියනවා මේක මෑන් මේඩ් ඩිසාස්ටර් එකක්. මේක 2005 2015 ඇතුලේ ගත්ත අවිධිමත් යටිතල පහසුකම් නිසා වෙච්ච ඛේදවාචකයක්. ඔබ එකඟද ඒ කාරණයට? මෙහෙමයි. විවිධ අයගේ විවිධාකාරයේ කියන්න පුළුවන්. හැබැයි අපි කරුණු කාරණා මහා පොළොවේ ඉඳලා අධ්‍යයනය කරලා තමයි නිගමනවලට එන්න ඕනේ. නිගමනවලට එන්න පූර්ව නිගමනවලට කන ඒ දේ බලන්න. මම කරුණු පැහැදිලි කරන්න මට මතකයි 70 යුගයේ ඔය කැලණියේ ඒ ගඟට එහා පැත්තේ රේල් පාර උඩින් දාලා දුන පාලම් වගේක්. අපි කෝච්චිය යනකොට බලන මේ කෝච්චිය උඩින් මේ පාලම් දාලා තියෙන මොකටද කුංචි කාලේ. හැබැයි ඒ කාලේ තමයි මේ රේල් පාර උඩින් අධිවේගී මාර්ග දාන්න ඕන කියලා සැලසුම් කළා රේල් පාර කඩන්න ඕනේ කියලා පාලම් දාලාම තමයි රේල් පාරවල හැදුවේ මේ 70 යුගයේ. හැබැයි ඒ පාලම් කඩලා අපිට 90 දශකයේ තමයි ආපහු හයි අධිවේගී මාර්ග දාන්න සිද්ධ වුනේ. හැබැයි එදා දාලා තිබුණා නම් මොකද කියන්නකෝ. ඒ වගේ තමයි ඔයාගේ ප්‍රශ්නේ හොඳ මේකක් තාමර මගේ අත්දැකීම් තියෙනම අපි 78 ඉඳලා විවෘත ආර්ථිකයේදී අපි යපුනේ කවුරුද විදේශ ආයෝජන මත ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළ ඒ කියන්නේ විදේශීයෙන් ශ්‍රම ආනයනය කරපු රටක් 78ට පෙර විදේශයට ශ්‍රමය අපනයනය කරන බවක් රටට බවක් පත් වුණනේ විවෘත ආර්ථිකය සමගම ඉන්දියානු සම්භාව්‍යය තියෙන ශ්‍රමිකෝ අපේ රටේ ඇවිල්ලා වැඩ කරන්න ගත්තා 78 කලින් යටත්විත කරණයේදී හැබැයි 78න් පස්සේ කරේ අපේ ශ්‍රමිකෝ පිටරට ගිහිල්ලා සමියස පෑන්න පටන් ගත්තා. මේ යුග පරිවර්තනයේ විදේශ ආයෝජකව ගෙන්න ගන්න ඕන එන ආයෝජකව රඳව ගන්න ඕන. මේකනේ මූලිකම ක්‍රියාවලිය. මොකද අපි හා තරඟ කරන කලාපයේ අනිකුත් රටවල් ලබා දෙන පහසුකම් යටිතල පහසුකම් මැතුළු වරප්‍රසාද වලට වඩා වැඩි සිත් ඇද ගන්න සුළු වරප්‍රසාද අපි ලබා දුන්නොත් තමයි අපිට නව ආයෝජක වෙන්න තැරෙන්නේ. එතකොට මේ අය රඳව ගන්න ගෙන්න ගන්න අපි කළ යුතු දේ මොනවද? මට මම විදේ යුරෝපේ රටක ඉගෙන ගන්න කාලේ මම සම්බන්ධ වුණා ලංකාවට ආධාර උපකාර උදව් කරන සමුළුවකට. මොකද ඒ හිටපු ඒ රටේ තානාපති කාර්යාලයේ වෙළඳ ලේකම්කවරයා මගේ සමකාලීනද යා මාව එක්කගෙන ගියා. ඒකෙදි අපි ලොකු ප්‍රොපගන්ඩ එකක් කරා ලංකාවට සංචාරක ප්‍රතිරිමේ ආයෝජකව ගෙන්න ගන්න. ඉතින් අපේ තියෙන මේ සංචාරක පාරාදීසයන් අපේ සීගිරිය දේශීය ආයුර්වේද ඖෂධ තව තව මුදු වෙරළා ලොකු පෙන්ලා එයා ලංකාවට ගොඩක් උදව් කරා ඉවලේ. අපි ඒ විදිහට කරපුවම ඒ අපේ රට ආයෝජනය කරන යුරෝපා සමුළුවේ එක පුද්ගලයෙක් කියලා විනාඩි 45ක් කතා කරා. එයාගේ කතාවේදී කිව්වා ලෝකයේ টপ 10 ඉන්න කොරියන් ආයෝජකයෙක් කොරියානු ජාතිකයෙක් ව්‍යාපාරිකයෙක් ඔය පොග්ගල ආයෝජනය කලාපේ ආරම්භ කරපු වෙලේ ආවලු ලංකාවට ඒකේ විශාල එයාගේ ආයෝජනයක් කරන්න. එයා ලෝකේ මහා පරිමාණයේ ආයෝජකයෙක්. එයා ඇවිල්ලා කටුනායක ගුවන්තොටුපළෙන් බැහැලා පැය භාගයක් විතර විවේක ගත්තලු ඒ එයා ඉන්න හෝටලේ ඉඳලා ඊට පස්සේ එයාගේ රියදුරත් එක යනවලු දැන් ගෝල් රෝඩ් එකේ ගාලු පාර දිගේ පොග්ගලට යන්න. යනකොට පයාගලදී මේ පාර බ්ලොක් වෙලා ඉන්නවලු දැන් වාහනේ. ඊට පස්සේ ඇයි කියලා අපන්කොල මේ පාර බ්ලොක් වෙලා තියෙන මේ රේල් මේ බ්ලොක් එකකට තියෙන මොකක් හරි වෙලා කියලා රියදුර පැහැදිලි කරලා තියෙනවා. විනාඩි 45ක් පැයක් විතර ඉඳලා අහලා තියෙනවා මේ වෙන පාරක් මේ පාර නෙතුව වෙන පාරක් නැද්ද මට කොග්ගලට යන්න මගට ඕන තැනට යන්න කියලා. ඒතරද නෑ සර් මේක තමයි අපිට තියෙන පාර කිව්වලු. තවත් විනාඩි 20ක් විතර ඉඳලා කල්පනා කරලා දැන් මම මේ බඩු ගේනවනේ මගේ රටින් ගෙනලා මෙහෙ හදලා නිමිද්‍රව්ව ආපහු වරන් යන්න ඕනේ. මං කන්ටේනර් වලින් වරා ඉඳලා අරයිනේ. එව්ව ගෙනියන්න මොන පාරද දුර්ගෝල්? ඒත් ගෙනියන්න ඕනේ සර් මේ පාරේ තමයි ආපහු ගෙනියන්න තෝනේ මේ පාරේ තමයි කියලා. ටිකක් කල්පනා කරලා පුළුවන් විදිහකට වාහනේ අරගෙන ආපහු යන්න කිව්වල්ල. එයා කොග්ගලටවත් ගියේ නෑ කිව්වා. ආපහු ගියා එයා ආයුවේ කියලා. එහෙනම් අපේ රටේ ඒගොල්ලෝ කිව්වේ ඒ විදේශ ආයෝජකව ගෙන්නගෙන මූලික යටිතල පහසුකම් ප්‍රධාන වශයෙන් මහා මාර්ගය අධිවේගී මාර්ගය ඒගොල්ල නවාතැන් ගණ්ඩ සංචාරක හෝටල් ඒ කර්මාන්ත ඊට පස්සේ ගුවන්තොට පොඩවල්
වරායවල් මේ ප්‍රමාණ මේ දේවල් නැතුව විදේශ ආයෝජක ආකර්ෂණය කරගන්න බෑ. ලෝකේ ඒ ගමන යනකොට අපි ආපස්සට ගිහිල්ලා බෑ. මේ ආයෝජන කරන්නේ අනාගතයට මිසක් වර්තමානයට නෙමෙයි. අද අපි දකින්නවා නම් මේ පාර අපිට මොකටද කියලා. එහෙනම් 70 දශකයේ අර යුගයේදී අර ගුවන් පාලම් දාන්න අතිවාරම් දාන්න ඕනේ නැහැ. අපි ආයෝජනය කරන්න ඕන අනාගතයට. ඒ කියන්නේ 2005 කියන 2005 නෙමෙයි මේක කරන්න තියෙන 78 විවෘත ආර්ථිකයේ පටන් ගත්ත කාලේ කරන්න තිබිච්ච දේවල්. අධිවේගී මාර්ග පිළිබඳ අපි එකඟයි. එතනින් එහා ගියපු අනිකොත් මේ මේක හිතන්නකෝ අපේ තියෙන කොළඹ වරාය විතරයි කියන්නකෝ. එතකොට කොග්ගල ආයෝජන කලාපයේ දාන ආයෝජිත කොළඹ වරායට එයාගේ අමුද්‍රව්‍ය සේරම මැෂින් වූ ඇති රෙදි පිළිදී ඔක්කොම ගෙනල්ලා එහාට ගොඩබිමින් ප්‍රවාහනය කරන ආය නිමිද්‍රව්‍ය ආය ගොඩබිමින් ප්‍රවාහනය කරන ඉතින් මේක පහසු කරන ක්‍රමවේදයන් ලෝකේ අනිත් රටවල් අනුගමනය කරනවා නම් ඒ වගේම අපේ රට මහමුද මැද තියෙන දූපත වටේටම ගන්න පුළුවන් වරප්‍රසාද තියෙනවා නම් ඒකනේ අපිට දෙන්න පුළුවන් මේ අපි නිෂ්පාදන ක්‍රියාවලියේ අතරමැදි සේවා පහසුකම් ලබා දෙන්නේ විවෘත ආර්ථිකයේ නිර්මාණය කරගත්තේ අපේ නිෂ්පාදන වලට වැඩි අපි දුන්නේ මොනවද සේවා පහසුකම් එතකොට සේවා අංශයේ දියුණු කරන ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි මා ආර්ථික විශේෂඥයෙක් කෙනෙක් මා දකින්නේ ඒක මීට පෙර කළ යුතු දෙයක් හැබැයි අපිට වැරදි කිතනක් තියෙනව නැත්නේ මං චාමර ඔයාලට එකඟයි ඒ එකඟ වෙන්නේ අපේ බලාපොරොත්තු වෙච්ච අරමුණු අකණ්ඩව යෑමක් තියෙන්න බෑ දැන් ඔයා ගෙදරක් සැලසුම් කරනවා බැංකුවෙන් ණයක් අරගෙන එතකොට බැංකු කරුවා ණය දෙනවා ඔයාට ඔයාට අත්තිවාරම දාන්න බික්ටි බඳින්න වහලේ ගහන්න තින්ත ගා ගන්න ගේ ඉවර කර ගන්න හැබැයි ඔයාගේ දරුවා ඒ ණය මුදලින් ඒ විදිහට නැතුව වෙන දෙයක් කරා නම් හරි ඒ ගෙදරට ඔයා බලාපොරොත්තු වෙච්ච ආකාරයේ දේවල් සිද්ධ වෙන්නේ ඒක ඔයා ඒක කුඩියට දෙන්න වෙන්න පුළුවන් නැත්තම් වෙනත් හේතුවකට වෙන්න පුළුවන් ඒක හදන්නේ ව්‍යාපාරයකට වෙන්න පුළුවන් ඒ දේ නොකරුණොත් ඒ බැංකු ණය ඔයාට ගෙවා ගන්න බැරි වෙනවනේ එතකොට විවුත්තේ ස්ථිරසාර ප්‍රතිපත්ති අපේ ජාතික ප්‍රතිපත්තියක් නෑ ඒක නිසා බලන්න මත්තල ගුවන් තොටුපළ හදලිවෙලා ගුවන් තොටුපළ වීගබඩා කරන්න නෙමෙයිනේ අපි හදන්නේ අපිට වීගබඩා නැති හින්දානේ වීගබඩා කරන්න වෙන්නේ ඇයි වීගබඩා ටික පුච්චල විනාශ කරලා රාජ්‍යංශේ විනාශ කරයින් පස්සේ අපි අතිරික්ත සහල් වී කොහෙද ගබඩා කරන්නේ මෙන්න මේක තමයි අපි කල්පනා කරන අපේට වැරදි කිතන් හොයන්න නම් අපි හරි අධ්‍යයනයක් කරා ඒ කියන්නේ හදපු ටිකේ හරි ප්‍රතිඵලය අපි ගත්තේ නැත් ඇයි ඒ ගන්න බැරුණේ අපි ජාතික ප්‍රතිපත්තියක් නැහැ ආණ්ඩුවක් මාරු වෙනකොට ඊළඟ ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒක ඒක තලගොයි කබරගොයි සංකල්පයනේ මේ තියෙන්නේ මා ඒක තවදුරටත් විග්‍රහ කරන්න මට වෙලාව දෙනවනම් චාමර කියන්නම් අපි 48 නිදහස ලබාගත්තු දා ඉඳලා අවුරුදු 74කට වැඩි කාලයක් ඇවිල්ලා තියෙනවානේ පරම්පරා දෙකක් 70 වෙනකල් 77 වෙනකල් ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ 78 ඉඳලා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ඇවිල්ලා තියෙනවා අපි ආණ්ඩු කීයක් වෙනස් කරලා තියෙනවද ආණ්ඩු කීයක් ගෙදර යවලා තියෙනවද ආසන 8ට බස්සලා තියෙනවා ආසන 1ට බස්සලා තියෙනවා මැතිඑමතුරු ගෙදර යවලා තියෙනවා කරන්න පුළුවන් හැමදේම කරා එයා හොඳ නැත්තම් තව එකක් ගන්න මොකද මහ ජනතාවට බලයක් තියෙනවා පරමාධිපත්‍ය බලය තියෙන ඡන්දකින් ආණ්ඩුව ඒ පාලන ක්‍රමය වෙනස් කරන එක කරලා නැද්ද අපි මේ අවුරුදු 74ම අපි මේක කරන්නේ වාර ගානක් බැලු කොපමණ අපේ තාත්තලාගේ ඉඳලා අපේ දරුවෝ දක්වා දැන් මේක කරලා තියෙනවා හැබැයි අපේ රටේ ප්‍රශ්න විසඳලා තියෙනවද කියලා බලන්නකෝ අපි බලාපොරොත්තු වෙච්ච අපි ඉලක්ක අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් වුණාද කියන්නකෝ බෑ ඇයි බැරි වුනේ ඕකට නෙමෙයි දැන් පිළිතුරු හොයන්න ඕනේ මේ ආණ්ඩු මාරු කරලා අපේ රටවල් හදන්න බෑ ඇයි බැරි අපේ රටවල් හැදිලා තියෙන ක්‍රමය අනුව ආණ්ඩුව රජය මහ ජනතාව කියලා කොටස් තුනක් තියෙනවා ආණ්ඩුව කියන්නේ අපි කියන ගවම රජය කියන ස්ටේට් මහ ජනතාව පීපල් මේ කොටස් තුන අපි හරියට අඳුන ගන්න ඕනේ මේක අදියර ස්ටෙප් තුනකට තියෙනවා ආණ්ඩුව කියන්නේ රට පාලනය කරන අයනේ එතකොට අපිට පුළුවන් ඡන්දයකින් ඒගොල්ලන්ව තියා ගන්නවද එළවුණාද වෙන කට්ටියක් ගන්නවද කියලා එතකොට ඒගොල්ලෝ අපි ඒ කණ්ඩායම මතර බැඳීමක් තියෙනවා ඡන්දේ දෙනකල් අන්තිම මාස ගානේ හරි ඇවිල්ලා කැරක්ටර් වල දාලා අපේ ඡන්ද ගත්තා ඊට පස්සේ අපි අමතක කරනවා නමුත් අපිට දෙන්නම් තොට දෙන්නම් උඹලට කියලා ආකල්පයක් දුන්න අපිට අවස්ථාව දැන් අද කියන්නේ ඒකනේ දෙනවා කියලා ඒක අපි මෙච්චර කල් කරා ඒ අයට ලොකු බලයක් තියෙනවා හැබැයි මේ ආණ්ඩු වෙනස් කරාට රජේ වෙනස් කරන බලයක් තියෙනවද මහ ජනතාවට දැන් මම රජයේ සේවකයෙක් විදුහල්පතිවරයෙක් රජයේ සේවකයෙක් පොලිස් නිලධාරියෙක් හමුදා නිලධාරියෙක් සෞඛ්‍ය නිලධාරියෙක් වෛද්‍යවරයෙක් මේ හැමෝම රජයේ සේවකයෝ මේ රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කරන්න පුළුවන්ද මේ මහ ජනතාවට ස්ථාන මාරු ලැබේ විශ්‍රාම යයි හැබැයි මේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ උද්දල් වෙලා විනාශ වෙලා කඩා වැටිලා ගන්නම දෙයක් නැහැ
මෙන්න මේ රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් නොකර අපේ ප්‍රශ්න වල විසඳුම් හොයන්න බෑ. අපි කොපමණ කෑ ගැහුවත් මේ ආණ්ඩු වෙනස් කරලා මේක කරන්න බෑ. මම තවත් මගේ අධ්‍යයන තුලින් ගත්තු නිදර්ශන කියන්නම් මේක දල අධ්‍යයන කිරීමක් තියෙන මේ සංඛ්‍යා දත්ත දල සංඛ්‍යා දත්ත තියෙන්නේ අවුරුදු 60ක පරම්පරා දෙක දත්ත අධ්‍යයනය කරපුවාම මේ ආණ්ඩුව කියන එක තුල ඉන්නේ උපරිම සංඛ්‍යාව 150,000 160,000 විතර යැපෙන්නේ. ජනාධිපති අගමැති කැබිනට් එක මන්ත්‍රීවරු ඊට පස්සේ පලා සභා ප්‍රමුඛ මේ ඔක්කොම ගත්තම මේගොල්ලෝ යැපෙන්නේ තාත්තලා අම්මලා රියදුරු සහායකෝ සේවක ඔක්කොම ගත්තාම 158,000 විතර තමයි වර්තමානයේ ඉන්නේ. මේ අය නඩත්තු කරන්න සාමාන්‍ය ගයක් ඇවරේජ් එකක් ගත්තොත් රටක ජාතික ධනයෙන් වාර්ෂික ධනයෙන් 2%ක් වැඩි. මේ 158,000 160,000 විතර පිරිස ඉගෙන ආණ්ඩුව නඩත්තු කරන්න ජාතික ධනයෙන් 2%ක් වැඩි වෙනවා. මේක අපිට පේනවා. ඒගොල්ලම තමයි මාරු කරන වෙනස් කරන්නේ. හැබැයි රජයේ සේවකෝ රජයේ ඉන්නවා 118ක් වර්තමානයේ. ඇවරේජ් ලි ගත්තොත් සාමාන්‍ය එකක ගත්තොත් මේ අවුරුදු ගාන තුල 115කට ආසන්න ප්‍රමාණයක්. මේ අයගෙන් යැපෙන්න ඉන්නවා 170ක්. අම්මලා තාත්තලා දුවල පුතාලා ඔක්කොම කටේ 170ක්. මේ නඩත්තු කරන්න රටේ ජාතික ධනයෙන් වාර්ෂික ආදායමෙන් 128ක් යනවා. 128ක් යනවා මේ අය නඩත්තු කරලා 158,000කට 2යි. 2යි මේ 170ට 128යි. හැබැයි ගැටලුව තියෙන්නේ මේ අපි 128ක් වැය කරලා හැබැයි ආපහු රජයට ලැබෙන්නේ මේ වෙනුවෙන් තරාදී දැන් බරපැත්තනේ යන පැත්තනේ ලැබෙන පැත්ත 111යි. 28යි. වර්තමානයේ 109යි කොවිඩ් වලින් පස්සේ 109යි. ඇයි අපි ඉන්නේ පාරේ නැපි කරන්නේ හර්තාල්. අපි අපේ වගකීම් යුතුකම් රැකියාවක් කරනවාද? පැය 8ක් සේවය කරන්නේ කවුරුන්ද? හැබැයි ඉතින් එහෙම නොකරනම් මේ 102 රටම විනාශ කරනවා. නෑ ඉන්න පොඩ ඉන්නෝ චාමර. එතකොට මේ 128ක් වේදන් කළා 111ක්ම නේ 117ක රික්තයක් හිගයක් නේ. මේ හිගේ මහ ජනතාව වාර්ෂිකව පුරවන්න එපා. ඒ මහ ජනතාවට අද මේ බර වැටුනේ ඒක නෙමෙයිද? අද පුපුරලා ගිය මහ ජනතාවට මේ අවුරුදු ගණනාවක් ආපු බර මේ රජය නඩත්තු කරන්න ආපු බර තමයි මේ එළියට පැනලා තියෙන්නේ. ඒගොල්ලෝ නඩත්තු කරන්න නෙමෙයිද ණය ගන්නෙ? දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මම ඔබතුමා නගපු තර්කයට පුංචි උදාහරණ පුංචි ප්‍රශ්නයක් අහන්න ඕන. ඔය 102න් තමයි කාබනික පොහොර වලට යමු කියලා මේ රටේ ගොවිබිම් ටික සම්පූර්ණ නිෂ්ක්‍රීය වෙන්නේ. එතකොට ඉන්දියාවෙන් හාල් ගේන්න, බංග්ලාදේශෙන් හාල් ගේන්න, මියන්මාරෙන් හාල් ගේන්න කියලා අපි කතා කරන්නේ. ওই 128 කරපු වැරද්දක්ද අර 102 කරපු වැරද්දක් කියලා. එතකොට ඒ ආනයන පිරිවැය දරන්න ඕනේ 102 වැරදි තීරණේ හින්දා නේද? චාමර මම ඔකට නිදර්ශන දෙකකින් පිළිතුරු දෙනවා. මම අත්දැකීම් ගත්තු නිදර්ශන දෙකක්. මීට අවුරුදු 10කට 12කට කලින් තිබුණා ඔය ජාත්‍යන්තර ඒ කියන්නේ ලෝක බැංකු ආධාර යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලොකු මේ විෂයමාලා සංශෝධන ව්‍යාපෘතියක්. දැල්නි විශ්වවිද්‍යාලේ මම ඇතුළු තව කීප දිනක් අපි ගියා. ඒ යනකොට පේරදිනි විශ්වවිද්‍යාලේ මේ වර්ක්ෂොප් එකේ තිබුණ දෛනික එකක්. ඒ යනකොට අපේ රියදුරා කිව්වා මේ පේරදිනිය හන්දියේ ගල හන්දි ඒ පැත්තට යන්න බෑ. වාහන තදබදයක් තියෙනකල අපි පයින් ගියේ. උදේ පාන්දර උදේ ආහාර ගන්න යනකොට ගල හන්දියේ ලොකු හර්තාලයක් පඹේ කදලා උඩේ ඉල්ලලා ගහලා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පහර දීලා පහළට බිමට දාලා පුච්චලා මිනි පෙට්ටියක් වගේ පෙට්ටියක් ආපු දවසේ මේ උසස් අධ්‍යාපනයේ බලපල්ලට කියලා ලොකු හර්තාලයක් කරා. එහේ ආචාර්යවරුන් ආපම ආචාර්යවරු කිව්වා මේ අපේ ශිෂ්‍ය විතර නෙමෙයි මේ විශ්වවිද්‍යාල ඔයාලගේ විශ්වවිද්‍යාල වල ඇවිල්ලා හැම විශ්වවිද්‍යාලෙම ආචාර්යවරු ඇවිල්ලා හිටියා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේ කරනවා කියලා. මොකේද කිව්වා මේ අධ්‍යාපන එය පෞද්ගලික කරනවා කියලා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒකට විරුද්ධව මේ ඇමතිවරයාගේ පඹයක් අදලා තමයි මේ ගහලා ගහලා මේ පුත්තන්නේ මෙතන ගිනි තියන්නේ කියලා. ඉතින් ඕක දැනගෙන මම ඇවිල්ලා මම මේක පිළිබඳ පොඩ්ඩක් හොයලා බලපුවාම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්න ඇමතිවරයා කැබිනට් එකට මේක දැම්මට විශේෂඥෝ 18 දෙනෙක්ගේ කමිටුවක්. මේ 18 දෙනෙක් 12 දෙනෙක් විශ්වවිද්‍යාල මහාචාර්යවරු. අනිත් 6 දෙනාත් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ මේ අය හදපු කමිටුව හදපු වාර්තාව ඇමතිවරයා කැබිනට් එකට දානවා. දැන් මේ වාර්තාව හැදුවේ ඇමතිවරයා දාර ආණ්ඩුවද රජයේ. හැබැයි රජයේ හදපු එකට ආණ්ඩුවේ ඇමතිවරයාගේ පඹයක් හදලා ගිනි තියෙනවා. හැබැයි ඒ ගිනි තියන්නේ අර මහාචාර්යව ඉගෙන ගන්න තාම විශ්වවිද්‍යාලට ආපු ශිෂ්‍යයෝ. ඒතර වැරද කරලා තියෙන්නේ ආණ්ඩුවද රජයේද? උපදේශකවරු කවුද? රජේ නෙමේද?
ඒ කුෂිකර්ම උපදේශක කුෂිකර්ම මන්ත්‍රී ලේකම්වරය ඇතුළේ කණ්ඩායම මේ රජයේ ඒගොල්ලෝ තමයි රාජ්‍ය සේවකයෝ. ඒගොල්ලෝ ආණ්ඩුවේ නෙමෙයි. එයාලාද කියනවානේ මේක කරන්න එපා කියලා පුන පුන කියනවා. එහෙනම් එහෙන හිතුවක්කාරකමට කීරේ නැහැ ඒක. දැන් අපි දන්නවා ඊට කලින් අවුරුදු 20 ගණන් තිස්සේ ලොකු ප්‍රොපගැන්ඩ එකක් රට පුරා ව්‍යාප්තියක් අරන් ගියානේ මේ ආසිනික් ඇවිල්ලා මේම වකුගඩුනක් වෙනවා කැඩ්මියම් තියෙනවා මේ වගේ මේ රසායනික පොහොර වල්නාශක මාත් පිළිගන්නවා රසායනික පොහොර වල්නාශක කෘමිනාශක විශාල හානිදායකයි කියලා මගේ විශේෂ පරිසර ආර්ථික දේවල් තුලිතාර්ථික සංවර්ධනයක් නිර්මාණය කරලා තියෙන මේ මේ මේකේ වැවු අපි සඳහන් කරලා තියෙනවා එතකොට කමිටුවක් දෙන සියලු දේවල් පාලකයා පියදිග දන්නවා පාලකයාට පොඩි හරි සෙන්ස් එකක් තියෙනවනේ දැන් යුරෝපියන් යුනියන් එක දාලා තියෙනවනේ එයාලගේ මුළු වගාබිම්වලින්ම 1.9 කාබනික වගා කරලා තියෙන එක අපි රාජාණ්ඩුවටද රජවරයෙක් රටක් පාලනය කරනවා රජතුමාට ඇවිල්ලා කියනනම් සතුරු හමුදාවක් කියලා තියෙන රජතුමා ආහාර නැව් දාලා තියෙනවා දැන් අපි මේකට පහර දෙන්න සූදානම් වෙනකොට නැව් බලන රජුරෝ යන්නේ රජුරන්ට සත්‍යතරතුරු ලැබෙනවා කියලා රජුරෝ විශ්වාස කරනවා එයාගේ චරපුර සේවාවකින් හොයලා බලන ඒ තොරතුරු ඇත්තද බොරුද කියලා වෙලලා එතකොට ඒකට තමයි උපදේශකවරුනේ කේවට්ටෝ කියලා ඒ කාලෙත් කිව්වේ ඒ වගේ තමයි රටක රාජ්‍ය නායකයෙකුට හිටපු ඒ වටේ හිටපු උපදේශකු අනිත් නිලධාරීන් බොරු කියනවා ඒ රට යහපත් ගමනක් යන්න පුළුවන්ද මම එක නිදර්ශනයක් කියන්නම් මේක පෞද්ගලික මගේ අත්දැකීමක් මීට අවුරුදු ගණනාවකට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනය කරානේ ගාල්ල ඉඳලා කොළඹට පයින් ආවා මාස 3ක් වැඩ කරේ නැහැ උසස් පෙළ ළමයි උත්තර පත්‍රවත් බැලුවේ නැහැ 100%ක් අධ්‍යාපනය වෙන් කරන කියලා ප්‍රොපගැන්ඩ එක දාලා හැබැයි ඒගොල්ලන්ගේ යටි අරමුණු ගොඩක් කට්ටිය අරන් ගියා පිටිපස්සෙ දෙව්වා මම යහපත් හරි නැයි කියනෝ නෙමෙයි එතකොට මේ ගැන කතා කරන මම ඒතර වෘත්තීය සමිතියක අපේ ආචාර සංගමේ ලේකම් තනතුරක් දරුවා අපි ගියා ජනාධිපතිවරයා හම්බෙන්න ජනාධිපති ලේකම් මුදල් අමාත්‍ය ලේකම් තුමා කණ්ඩායමක් කියලා කතා කරද්දී එතන හිටපු නිලධාරි වගේ කෝ නෑ සර් මේක ප්‍රශ්නයක් නෑ මේ අහවල් විශ්වවිද්‍යාලේ මෙච්චරක් වැඩ කරනවා අහවල් විශ්වවිද්‍යාලේ යාපනයේ විශ්වවිද්‍යාලේ මෙච්චරක් වැඩ නැගිනේ මෙච්චරක් වැඩ ත්‍රිකුණාමල මණ්ඩපේ මෙච්චරක් වැඩ සබරගමුවේ මෙච්චරක් වැඩ ඌව විශ්වවිද්‍යාලේ මෙච්චරක් වැඩ මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා දැන් ජනාධිපතිවරයාට මේ නිලධාරි කිව්වා ඊට පස්සේ එයා ඉතින් මේක ලොකු අර්බුදයක් නෙමෙයි දැන් එයාගේ උපදේශ දෙන කට්ටිය කියනවනේ මේක ප්‍රශ්නයක් නෑ කියලා ඊට පස්සේ ඇහුවා යූනියන් උනේ අපි යූනියන් වල අය මොකද කියන්නේ කියලා මම කිව්වා තනි කර බොරුවක් කියලා විශ්වවිද්‍යාලේ කියන්නේ යාපනයේ මණ්ඩපේ ත්‍රිකුණාමල මණ්ඩපේ පෙරදිනේ ඩිපාර්ට්මන්ට් 78ක් තියෙනවා ඒකෙන් 72ක් ඉස්සරයි කිව්වා කොළඹ විශ්වවිද්‍යාලේ මෙච්චරක් වැඩ නැහැ ජයවර්ධන මේ ඇහුවා ඒ විශ්වවිද්‍යාල කියන්නේ කියලා මේගොල්ලෝ මේ දෙක රටේ රාජ්‍ය නායක කෙනෙක් බොරු කියන්න එපා කියලා මම කිව්වා එතකොට ඔබ දැන් ඉතින් මම කියන්නේ එතකොට බලන්න මේ ආකාරයේ මේ රාජ්‍ය යාන්ත්‍රණය තමන්ගේ ඔව් සර් යස් සර් නෑ සර් ඒක මිසක් හරි දෙයක් කියනද කියනවා අදට ඉතින් එතකොට දැන් ඇත්තටම ඉතන තිබුණේ ආණ්ඩුවද රජයේද මේ වැරද්ද කරන්නේ කියන්නේ ඔබ කියන්නේ මේක නිලධාරීන් දීපු වැරදි තොරතුරු මත ඔව් ඔව් එතකොට මේකේ මූලිකවම තීරණේ අපි කාබනික ගොවිතැනට යමු කියන දේ ජනාධිපතිවරයා ගත්ත එකක් නෙමෙයි නේද ජනාධිපති කියන එක නේ රටේ තීන්දු ගන්න ඕනේ එයාගේ උපදේශනේ පහළට යන්නේ නේද එයාගේ ඔළුවට ඉබේ ඕක පහළ වෙන්නේ නැහැ නේද අයින්ස්ටයින් ගත්ත වගේ නැත්නම් අර ඇපල් ගෙඩිය ඔළුවට වටනවා වගේ වැටෙන එකක් නෙමෙයි නේ කවුරු කියන්න එපා උපදේශ දෙන්න මෙහෙම කරන්නයි කීඩුවරලා මම විශ්වවිද්‍යාල ආචාර්යවරේ මට තනතුරක් හම්බෙනවා කියන්නකෝ දැන් මගේ විෂය ආර්ථික විද්‍යාව පරිසර ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් මට තියෙනවා හැබැයි මම මේ ආයතනයේ හිතන්නකෝ සභාපති වෙලා ඉනවයි කියන එතකොට මේ කැමරා හදන පිළිබඳ මේ වේශ නිරූපණය කරන පිළිබඳ මට අවබෝධයක් නැහැ එතකොට මේ වේශ නිරූපණය කරන එකනේ ප්‍රධාන වෙලද සර් මෙන්න මෙහෙම තමයි වේශ නිරූපණය මෙන්න මේ බඩු මුට්ටු අපිට ඕනේ මේ උපකරණ ඕනෑ කියනවා. ඉතින් මම මේ ටික අරන් දෙන්න පේ කරගන්න. එතකොට මේක ප්‍රවාහන කරන කටික අපිට මෙන්න මේ වගේ වාහනයක් ඕන බඩු මුට්ටු වරගෙන ප්‍රවාහණය කරන්න එළිය ෂූටින් යන්න. එතකොට ඊට වැඩි අඩු වේදමකට කරන්න එක තියෙනවා. නමුත් මට කියන එක බලන්නනේ මේක මේ ෆිල්ම් මේ කරන්න එපා. ඉතින් මම මේක දෙනවා. එහෙම නෙමෙයි දෙවෙන්නේ. හරි. දැන් අපි හිතමු ඔබතුමා මෙතන ඇවිල්ලා කියනවා නම් යම් මම කාවක්වත් සුද්ධ කරලා කියනවා නෙමෙයි. පැහැදිලි. ඔබතුමා දැන් මෙතන ඇවිල්ලා මොකක් හරි ප්‍රකාශයක් කරලා ඒක වැරදි ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඔබතුමාගෙන් පස්සේ අහනවා අපි ඇයි ඔබතුමා මේ වැරදි ප්‍රකාශ කිව්වේ? මේ මට අර ගෙදරින් එක්කෙනෙක් කියපු හින්දානේ මම මේක කිව්වේ කියලා එමිනියාගේ වරද දාන එක හරිද? නෑ වැරදි. මෙහෙමයි පළවෙනිම දේ තමයි දෙයක් කියද්දි අපේ ගොඩනැගිච්ච අධ්‍යාපන ක්‍රමයේ ලොකු අඩුපාඩුවක් තියෙනවනේ. මේ කවුරක්වත් දෙපයින් නැකිලා කොන්දෙන් වෙලා කොන්දෙන් කෙලින් වෙලා ඔළුවෙන් හිතනවාද කියන්නකෝ. පෞරුෂය පිළිබඳ ගැටුවක් නැද්ද කියන්නකෝ. තමන්ගේ දෙපයින් කෙලින් වෙලා නැගිටලා කොන්දෙන් කෙලින් වෙලා ඔළුවෙන් හිතන කට්ටිය ඔය කතා කියන්නේ නැහැ. අගමැතිවර එක්තරා ලේකම්වරයෙකුට සයින් නෝ රිසයින් කීරිවල. හැබැයි එයා සයින් කරේ නැහැ. මතක ඇති. පාර්ලිමේන්තුවේ මැතිවරුන්ට වාහන දීපු වෙලේ එයා ලේකම්වරය මම නම කියන්නේ නැහැ හොඳ නැති. එයා අසංකයි. අන්න එහෙම ලේකම්වරු ඉන්නවා. ඒ හරියට වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපි ඉහෙලට කියන්නුන හරිදේ මිස අපේ හිතසුව පිණිස අපේ ප්‍රසෙක ලැබෙන දේ අපිට වරප්‍රසාද ලැබෙන දේවල් නේ ඔක වෙලා තියෙන්නේ. ඒක අපේ අධ්‍යාපනයේ ලොකු වැරද්දක් නෙමේද? ඒ වැරද්ද මොකද්ද?
Api hodi ya panti itu lamai ekdan. Paling niwasa lamai ekdan. Ya ada boru kian boru tu korang lamai dikian tu. Itu kota. Itu ni dalam eminya hadir mati kian tu mendaru. Dan mana nidar sini akian nang. Gue ada nidari bawa tu patra hati enai. Makai samakali ini. Mahabanku ihelam tanah turat daru. Ya agi birinde pasal ekugan nana. Tuariya. Utawa dah emak kolam perdana pelih pasal kira loko mudahlah kui dang kerja. Tuh, ya dana kolamb, ya anggota itu puri dalam transfer aja, mem maradane, ya kuliah taragan, ini dalam tamai mekaran ni kira, ibagai lium tuh, opo mah dalam tamai mela mea dagan. Dewi ni ekkena apa dana lagi ham? Kuhi dalam tu ini kira principal lah, dina kadewati dalam ini kira. Lamia ta hambinne, gedere kira gori dana, amma tte kabai no, lamia ta address ke padan kerla ibu nae kira. Dem mela mea dana, tata boru kerla me. Uputira puhadaga ni memang kerana memi mardani ni memi api ni memai kira. Ya boru kiu ni kira, amma itu ada, gider randu mana. Ini daru ada langka itu, amma itu ada balan itu. Mereka ni memi dapat ratula diri. Balan api adiya apa nak memi mulai dalam, hausya tini memi su hari dia kerana memi su bihik kerana ni, ini pasal adiya apa ni itu. Palevi ni panti ada lami edan, haye wasar lami edan. Mereka kami itu ding apa ratak meta tim pautan ini hari amaru. Mereka mereka ni api berdi karan dulu. Api dengan golu kerja naud, itu mah api itu ini dah itu nu perasaan samudaya itu pupuraya kami keda baca kami itu ini kehatnya tadi mahaveli itu nu farma pilih bandar kata kala. Tapi sedi das paha das ikat das paha lewak ini kahal laku anu. Jadi tanpa pasukan biaya itu, edebal api hari ini dia pahwi cuci nukalan isa kami keda baca kita. Tapi wartaman pahal ni itu dari jana dibitu orang kata kahabun itu itu nu samband itu ini dia mereka raja ni ledarin. Hari ini itu pada selama nubi ini awasan pertipal yang kedua aja, kita memang melihat ini. Eka, api itu ni membantu makan mati ibarat kalau hilang eka awal tuh, mana janari itu cuma samawa ganu, ayam yang fian baru nak. Eka tuh mana? Oh, mama khatak tak sudunu ganda, apu gamanan ini, atter mama mati hema unet ne, mami urtu katakan kemati, then mama arah kalinga tu nidar sini mekina pasere vidual pati beri aja anu. Vidual pati beraya, dem khala upadiya klub agat tu kene kini. Hebe, vidya ugan ni vidya upadiya datu ay. Tiap ke parreshna agare parreshna keran le, min me parreshna upakarana onai kini. Hebe, ini uga kohi tiin kau, uga tiin asa me India tiin, uga Japan tiin, uga China tiin, uga apitah puluang kini. Hebe, me uga apitah thada agan le puluang kini. Ina dem mukad dohde kini. Sir la katya kiri la kini, sir api me kredit binti ting api hada agam oke, hegiot loko mudah lak kena. Aina wala hada agan oke la manti induak ganna. Hebei, eka hada agan dek jam eka weda kerenne, ay kerenno, ay biadang kerenno, ay hada kalpa maena. Itu ur tawak oke tamai sir api kuye hada netu oke India bin labit gina amanang eri buru ur pemai kile. Tur kini, enang India bin game kile. Dem min me tindu ne peti ini, me tindu gati ute kau tu. Sri Lanka Mahabanku itu no arthik parreshan kela ekakya. Million ganam warjuk vidang karan parreshan karan de, siksa tole pitrate ande, samulupawatan de, parreshan patrika idi pade. E ayah khalle tuo dekal hari de kian do onne de, hebe samaharak lada kian dewa lokoran de antiye. Oh, itu no punca tar kaya. Oh. Rajatikal istuing, Rajya mutikene kerapu Ajitkumar Kabral Mahatya. Mahabanku adipati karan kau tu. Eken honda tak karai kela hepe. Oh. Itu orang kau deh tiru negara. Jangan adib tiru juga tu. Jangan adib balas alat tu. Itu orang tiru. Patkal tu jangan adib tu mah. Oh, itu mem. Eka mama jangan adib tu patkiri mah hari kian ni. Eka beri tiru dua pinde pulua. Then Ajit ni mah Kabral hari kian mah. E Mahabanku adib tu mah hari kian mah. Ea kali Mahabanku hitapu gawan aje ni. Ea jatik lesu em parlimen tu utawa. Itu orang parli. Itu kotah Mahabanku jamnya marubu deh ati bilah. Mea adyakim tiennya kene ekale hari itu kerai kela adyakim puning. Ia ada dunia kimi muko. Itu orang deala. Hebei idaati bici wata awarni me. Ia dewi ni wata awen kotah samahat tiennya. Itu orang ida arangi kriya marke keran beri bende pulua. Itu orang egatu tien dua katte ati tea kerapu deh walor adyakim padena am keraganat. Ia ada dina upadeshko mea meka gatu hari kela. Itu orang dewan padena ma mata bende pulua. Hebei mama eka ni me eka ni cah amar. Itu mah apa dah ni lah baru kiuwa gini. Itu mah keep wata awak mah kiuwa. Mee dollar arabu dia ni, widesi ni mee sanjite ni, api dia mewa ke mewa wisnaga ni puluang kali. Jangan hati pati berapa berapa tua. Anne ekat dia berudda ya mama. E pudgalaya ekat tapat kiri mana mewa ni pudgalaya evil lah. Mana he tua kinde tu mandan ni pudgalaya atte kiuwa ni. Inde. Irba ya atte nokia ni kelabeluat. Ya
එනකොට එයාට තව යට පිරිසක් නෙමෙයි තොරතුරු දෙන්නේ සර් මෙච්චරක් අපිට තියෙනවා මෙච්චරක් එන්න තියෙනවා මේක අපිට විසඳ ගන්න පුළුවන් කියලා. එතකොට එව්ව දැඩි ලෙස එයා විශ්වාස කරලා ඒක කියනවනම් මෙන්න මේක අපි හොයලා බැලිය යුතුයිනේ. මේ හැමෝගෙම මම අහන්නේ මේ රටේ අක්‍රමිකතා දූෂණ වංචා වැරදි නොකරපු කවුද ඉන්නේ? ඉතාලම අතලොස්සයි ඉන්නේ. ඔව් ඔතන ඔතන මේ ගොඩ තමයි අපිට අපිත් එක්ක වැඩ කරන්නේ. ඔව් ඔබතුමායි එකතු කරන චෝදනා පත්‍රෙට මේ අතරමැදට තව කෙනෙක් මම එකතු කරනවා. ඔව් ඒ කියන්නේ දිත්තපුරු ඇසිකමකුත් තිබිලා අපි අර දැක්ක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුක මොළ 7-8 කියලා මුදල් නැමැති කෙනෙක් පත් කරනවා. එතුමා ගැන මොකව අදහස ඔබ? මම දන්නේ මේ ප්‍රකාශ කරපු එක අදහස් කොහොමද කියලා මොළ 7ක් නෑ මම කියන්නේ දැන් නෑ ඉන්නු කියන්නේ මොළ 7ක් මහ බැංකුව අධිපතිගේ පාල මහ බැංකුව අධිපතිගේ පාලනේ වැරදි නම් එතුමගෙන්වත් මේ කන්ට්‍රෝල් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලයාට මොළ 7ක් තියෙනවනේ එයා රෝගියෙක් නේ. මිනිහට තියෙන ජෛව විද්‍යාත්මක එක මොළයයි. ඒතර මොළ දෙක තුනක් තියෙනවනේ එයා ඉන්නවනේ ස්පිරිතාලේක හරි වෙන කොහේ හරි මම දන්නේ නෑ කිව්වයි මොන හේතුවකින්ද කිව්වද කියලා. දැන් ඔය චෝදනා කරද්දී රටේ ආපු ගමනක් එක්කනේ තියෙන්නේ. දැන් අපේ තාත්තා ව්‍යාපාර කරන කියා කියන්නේ උගෙදර. එතකොට අපේ තාත්තා හොඳට ව්‍යාපාර කරන ව්‍යාපාර බංකොලොත් වෙනවා. හැබැයි අපේ තාත්තා අපිට ණය වෙලා කන්න බොන්න දෙන්නවා. අපි දන්නේ නැහැ කාටද ණය වුනේ කියලා. මොකද තාත්තා තමයි ගෙදර වැඩ කරන්නේ. තාත්තා කළු කඩේනුත් ගන්නවා. ඉඩමක් උගස් සීලත් ණය අරගෙන අපිට කන්න බොන්න දීලා අපි පන්ති යනවා ඉස්කෝලේ යනවා. හදිසි තාත්තා මියපරලෝ ගියා නැත්නම් අනුතුරක් නැයි කියනවා. දැන් වැඩිමහල් පුතා ගන්නවා ගෙදර පාලනය අතට. එතකොට එයා මාසයක් දෙකක් යනකොට එයාගේ ණයකාරු වෙලා ණය පොලිවාරි කියලනවා. එතකොට එයා බලන කොහෙන් දෙන්නද නැ තාත්තා ණය වෙලා. එතකොට ඉඩම උගස්තරපික බේරගන්න බරුව ඉඩම සින්න වෙනවා. දැන් මේ පුතා මොකද කරන්නේ දැන්? තාත්තා ණය වෙලා කණ්ඩ බොණ්ඩ දුන්න මේ දරුවන්ට දැන් දරුවන්ට මේ ණය ගෙවා ගන්න වෙන තාත්තා මිය පරලෝ ගියා. තාත්තා එක්තැන් වුණා. දැන් මොකද කරන්නේ? මේ දරුව මේ ණය ගෙවන්න වෙනවානේ. ඒක තමයි ණය ගැනීමේදී ණය ගන්න ඇමතිවරයා හෝ නිලධාරීන් මේ ණය ගෙවන්නේ. මහජනතාව සහ අනාගත පරම්පරාව ඒකයි ණය ගැනීම කල්පනා කරන ඒක හරි නියාමනයක් හරි කර්මනාකරණයක් විය යුත්තේ ඒකයි. ණය ගන්න කෙනා ගෙවනවා නම් ඒ වගේම ණය ගන්න කෙනා දරනවා නම් ප්‍රශ්නයක් නැහැ. රජයන් වලට සීමාවක් ගෙනවා නම් වඩාත් වටිනවා ණය ගන්න පුළුවන් සීමාව මෙච්චර. සීමාව නැහැ. ඒ ණය අපේ ණය ගත්තුව හරි ණය අරගෙන අවසානයේදී ණය වාරික පොලී ගවන්නේ ණය ගන්න. ණය වලින් නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. සහ ඊළඟ ආණ්ඩුවක ගෙවයි කියලා මේ ආණ්ඩුව ඇති වෙනකන් ගන්න තැනකට ඒක නෙවෙයි වියදම් කරන එක නේ කරන්නේ. නැති නැසි කරා. හරි. දැන් මේ කියන්නේ අපේ රටේ ජාතික සම්පත් ගත්තොත් 150ක් විතර විනාශ කරා. අතීතින ගත්තොත් ඔය 71 කැරල්ල 80 ගණන් වල සිද්ධ වෙච්ච දීෂණකාරී විනාශ කිරීම මානව සම්පත් භෞතිකම. එතනින් දශක දෙකකට වඩා LTT විනාශ කිරීම බිලියන 500කට වැඩි මුදල් ජාතික දේපොළ විනාශ කරන තරුණ රටේ මානව සම්පත් කොච්චරක් විනාශ වුණාද කියන්නේ රටේ දිනු කරන තිබේ රටේ ධනස්කන්ධයෙන් මේ මානව හා භෞතික ප්‍රාප්තයන් 150ක් මේ විනාශ කරා මේ කණ්ඩායම්. ඉතුරු 150 මේ පාලක හුරා කාපු එකන කරේ මිස්යූස් කරපු එකන කරේ ඒ රටක් මේ තත්ත්වෙන් පවතින එක ප්‍රමාණවත්ද? දැන් සුදනෝ වගේ ඒ ඇවිල්ලා මේ ඒ කතා කිරීම හරි විහිළු සහගතයිනේ. මේකට වගකීමත් කවුරුද කියලා? ඒක තමයි සමහරට අරගල භූමියේ ඉන්න සමහරක් අය විතර 225 එපයි කියන්නේ. ඔබතුමාගේ තර්කයේදී අපි එක වෙනවා. මොකද ණය කියන දේ තනි පුද්ගලයෙකුට කේන්ද්‍ර කරලා අපිට ගහන්න බෑ. මේක ගෙවන්න නැත්තේ ඇයි මෙයා කියලා. හරි. එතකොට පස්සේ අපි දැක්කා ඩොලර් රුපියල් ට්‍රිලියන 1.9ක් අපේ ආදායම් වලට වැඩිය අච්චු ගහලා. මේ නිව් මොනිටරි තියරි කියලා එකක් කියලා අච්චු ගැහුවා. දැන් අපි නම් පොඩි පොතපත කියවලා පොඩි හරි දැනුමක් තියෙනවා සිම්බාබ්වේ උදේට පඩි ගන්නවට වැඩිය උදේ පඩි ගන්න එක ලාභයි හවස පඩි ගන්නට ඒ තරම් උද්දමනයි. ඒ සල්ලි අච්චු ගහපු නිසා. දැන් ඉතින් ඕකත් නිලධාරීන් අච්චු ගහත්ටි පාලකෙකුට තේරෙන්න එපයි. එපා ඕක අච්චු ගහන්න කියලා කියන්නේ. ඒකටත් නිලධාරීද වැරදිද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඕන් අපි ඉගෙන මගේ විශේෂ ආර්ථික විද්‍යාව නිසා මේකේ තියෙන මුදල් තොගයේ වැඩි වෙනකොට මිල මට්ටම ඒ හා සමාන වැඩි වෙනවා. මේක දැන් මුදල් ප්‍රමාණවාදී මූලිකම සංකල්පයේ සමීකරණේ. MV = FPT නැත්නම් MV = EY කියන එක. ඒතකොට රටක මුදල් තොගයේ වැඩි වෙනකොට ඊට සාපේක්ෂව වැඩි වෙනවා මොනවාද? සාමාන්‍ය මිල මට්ටම. ඒක නොකඩවා වැඩි වීම අපි උද්දමනය කියලා කියනවා. දැන් ඕම් ඕක තුල සිද්ධ වෙනවා මිල වැටුප් දඟරේ. දැන් අපි රජයේ සේවකයෝ. එතකොට අපි අපිට ලැබෙන මුදලින් අපිට ජීවත් වෙන්න බැරි වෙනකොට අපි කියනවා පඩි වැඩි කරව, බඩු මිල අඩු කරව. සටන් පාටි. එතකොට අපි අකුරට වැඩ කරනවා, වැඩ වර්ධනය කරනවා, අපිට වැටුප් වැඩි කරන්න ඕනේ. වැටුප් වැඩ කරන මොකද්ද කරන්නේ? මුදල් අච්චු ගන්න තු පඩි වැඩි කරන්න බෑනේ අපිට. හැබැයි මුදල් අච්චු ගන්නකොට අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි වැඩි කරනවා නම් අර වැඩි වෙච්ච පඩි වැටේ හරිනවා.
අපි පාරේ ඉන්නවා නම් හර්තාල් කරනවා නම් අපේ රාජ්‍ය ආයතන බංකොලොත් වෙනවා නම් ඒයට වැටුප් දෙන වැටුප් වලින් ඒ කියන්නේ 128ක් ජාතික ධනයෙන් රාජ්‍යයේ වියදම්වල 111ක් ආපවන උනේ 17ක හිගයක්නේ ඒ 17 හිගේ රාජ්‍යංශේ පුරවන්න ඕනේ නැද්ද දැන් අද අද මුදල් අච්චු ගන්න රාජ්‍යංශේ වැටුප් ගෙවන්න මාස ගාණක් COVID-19 වලින් ඇවිල්ලා රට වහලා තිබුණා හැබැයි මාසයන් තුන පඩිය හම්බුණානේ බැංකුවට පඩිය ගියානේ කණ්ඩ බොණ්ඩ දුන්නානේ මෙන්න මේකනේ වැරද්ද ඒයට දැනුණා නා දැන් අපේ නිෂ්පාදන ධාරිතාව බිඳ වැටෙන අපිට ඒ ප්‍රමාණයෙන් වැටුප් ලැබන්න බෑ මේක පිටරටවල සිද්ධුුනේ ඒකයි ඒගොල්ලන්ට වැටුප තියෙන්නේ තමන් නිෂ්පාදනයකට ප්‍රමාණ අනුව තමයි එයාට කොටසක් වෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපේ වගේ පඩි ගෙවන්නේ නැහැ එයා ගිහලා ව්‍යාපෘති හොයන් ඇවිල්ලා පරිශන කරලා තමන් ඒ විශ්වවිද්‍යාල earn කරන එකෙන් කොටසක් තමයි ලැබෙන්නේ ඒ වගේ දැන් අපි බලන්න වඩුවෙක් නම් පුටුවක් හැදුවත් මෙච්චරක් කම වෙනවා පුටු 10කද මෙච්චර එහෙම එකක් නැහැ නේ රාජ්‍යය අතර ඔබතුමාගේ කියන කාරණාට අපි එකගයි කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේක අමාරු අවස්ථාවක් කියන තැන නෑ අපි නෙමෙයි අපේ රාජ්‍ය යාන්ත්‍රණය අතීතයේ ඉඳලම රජයේ සේවකෝ ඉන්නේ මැතිය මිතුරුගේ හිතවත්තු යාළුවෝ මිත්‍රෝ දාන ආයතන ටික පුරවගෙන ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දේශපාලන වශයෙන් ඒගොල්ලන්ට දීපු මේ වරප්‍රසාදයකනේ ඒගොල්ලෝ දේශපාලන පක්ෂයකට වැඩ කරා ඒකට කෘතගුණ සලකන්න රැකියාවක් දුන්නා ඉතින් එතන ඇවිල්ලා වැඩ කරන්නේ නෑනේ ඒගොල්ලෝ එතන ඒකට ඒ නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැති ආයතනයක් ප්‍රවත්තන්න යන පුළුවන්ද අද රාජ්‍ය ආයතන සියල්ලක්ම බංකොලොත් වෙලා තියෙනවනේ හැබැයි රාජ්‍ය ආයතන වැඩ කරන අය බංකොලොත් වෙලා තියෙනවද කියලා බලන්නකො ඔතනදී පොන්චි ප්‍රශ්නයක් එනවා මහාචාර්යතුමනි අපිට පුළුවන් ඉවසගෙන ඉන්න අවුලක් නෑ ඒ කියන්නේ මේක රටේ අවුලක් කියලා හැබැයි පැන්ඩෝරා පේපර්ස් වල අපේ රටේ මිනිසුන්ගේ නම් තියෙනකොට ජනාධිපතිට මාලිගා හත අටක් රටවටේ තියෙනකොට ඇමතිගේ පස්සේ වාහන දෙක තුනක් යනකොට තෙල් ගහගෙන ඊළඟට මේ රටේ රාජ්‍ය නායකයෝ වන්දනා ගමන් යනකොට චාටර් ෆ්ලයිට් අරගෙන ඉතින් අපිට ඉවසගෙන ඉන්න පුළුවන් අපේ ගෙදර ළමයින්ට කන්න දෙන පඩිය කැප කරලා ඔය හරි කියන්නේ අපේ රටේ මම මගේ විෂය ධාරාව තුර කරන තැනම මේ අපේ රටේ මේ ප්‍රධාන ප්‍රශ්න වලට මේ නොනවතින දරිද්‍රතාවයේ මන්ද පෝෂණය ඇතුළු මේ ඉරකියා මේ ප්‍රශ්නෙට එකක් තමයි මේ විෂමතාවයේ අපි කියන ඩිස්පැරිටි එකක් විෂමතාවයක් තියෙන මේ විෂමතාවයේ තියෙන ඇති නැති පරතරයන්නේ මේක දැන් එතකොට දැන් මේ ඇති නැති පරතරය අද අපි පුපුරණ තත්ත්වයට ඇවිල්ලා තියෙනවානේ ඔයා යන්නකො රාජාණ්ඩු යුගයට ගියාම ලෝකේ ගත්තාම මේ ඇති නැති පරතරය කොහොමද ඉන්නේ මාරි ඇන්ඩ්‍රොයින්ට් පාන් නැත්තම් කේක් කන්නේ නොත් බඳ හැබැයි ඒත් රජමාලිගා සාහලා ඊට අපේ රටේ රජවරුගේ කාලේ බැලුවොත් බිසෝ මේ මොනවාද අන්තපුර වල තියානේ එහෙම තියානේ දැන් සීගිරි බලකොටු හදන කාශ්‍යපල හිටපු දේවල් ඒ වගේ ඒ ඒ ක්‍රමයකට ආපු එකක් එතකොට මම කියන්නේ ඒගොල්ලෝ මාලිගා හත අටක් තියානේ යහපත් කියලා දැන් අපේ ලෝතුරා බුදුහාමුදුර සිද්ධාර්ථ කුමාරයාගේ සුද්ධෝදන ඒ පරම්පරාව ඒ දේවල් අරන් බලනකොට ඒක තමයි අපේ මේ අපේ කලාප තුල ශිෂ්ටාචාරය ගුණ කියලා ආපු විදියක් තියෙනවා මම ඒක සාධාරණී කරන්නේ එතකොට ඒක ලබා උපන් ඇති වෙන්න පුළුවන් තමන්ගේ ආදායමනේ හැබැයි ඒක සූරාකෑමක් කරලා සමාජයට අගති සහගත විදිහට වැරදි ආකාරයට යොදීම සාධාරණීකරණය කරන්න බෑ කොහෙත් එහෙම මාලිගා හත අටක් තියෙනවා නම් ඒක වෙන්න ඒක අසාධාරණ ආකාරයක් යාන වාහන ගන්නවා වගේ ඒක අසාධාරණ දැන් අපි මහජන ඡන්ද බලයෙන් ගිය මිනිස්සයා මහජනතාව අපි කානුවට බහින්න ඕනේ ඒගොල්ලෝ පිරිවරණ යනකොට හැබැයි අපේ ගෙදර ඡන්ද ඉල්ලන්න ආවම නෑ ඒ වැරද්ද කරේ කවුද මට මතකයි මා කුඩා කාලේ 70 වගේ කාලේ අපේ ගෙදරට ආවා එහේ දේශපාලන අපේක්ෂා අපේ තාත්තෙන් ඡන්දීලගෙන මොකද අපේ තාත් අපේ ඥාතික මාමා කෙනෙක් ඡන්දීලුව සුවාදීනව එහේ ප්‍රචාරයක් ගියා අපේ තාත්තා ඒක නිසා ඒ එයාට ඡන්දි දෙවි කියලා දේශපාලන පක්ෂික කෙනා තමයි ආවේ එහෙම කරන්න එපා මට ඡන්දි දෙන්න කියලා හැබැයි මා අවසාන වතාවට දැක්කේ ඡන්දීලන දේශපාලඥයෙක්ට එයා තමයි අපේ ගෙදර පැමිණීම අද දේශපාලඥයෝ නෙමෙයි නෙන්නේ සහචරයේ ඉන්න පිරිසක් ඉන්න වට වෙලා ඒ මිනිස්සුනේ ඡන්ද කරන්නේ ඒ මිනිස්සුන් වරප්‍රසාද් බුක් දෙනන්නේ එතකොට දේශපාලඥයට එතෙන්ට යන්න ඉඩ ඇරලා නැහැනේ ඡන්දදායකයා ගාවට අද කීයෙන් කී දෙනාද ඡන්දදායකයෙක් ගාවට ඡන්දෙන් ඉවරලා පස්සේ යන්නේ එතකොට මේ වැරද්ද කරලා දෙන වටේ ඉන්න පිරිස මහ ජනතාව නෙමෙයිද මේ ඡන්දදායකයෝ නෙමෙයිද කියන්නකෝ දැන් දේශපාලඥයා මම කියන්නේ ඡන්ද ඉල්ලන්නේ දැන් මම ඔයාගෙන් ඡන්ද ඉල්ලන්නේ ඔයාගේ මගේ අතර ගනුදෙනුවද අද මම යන්නේ නැහැ මගේ වටේ ඉන්න පිරිස ගිහිල්ලා ඔයාගෙන් ඡන්ද ගෙනල් දෙනවා මට එතකොට මම වටේ ඉන්න පිරිස බලා ගන්න මිසක් ඔයා බලා ගන්න එන්නේ නැහෙනේ ඔය තත්ත්වයට පත් කරේ කවුද මේ ඡන්දදායකෝ මහ ජනතාව ඒක නිසා එහෙම අයව පාර්ලිමේන්තුවෙන් අයින් කිරීම තමයි පත් කිරීම අයින් කිරීම තමයි කළ යුත්තේ අපි මේ ගැන අපි අධ්‍යයනය කරා 2000 මුල් දශකයේ අපි විශ්වවිද්‍යාලයේ කරේ ඒක තමයි ඔය නුවර දිස්ත්‍රික්කයේ ඡන්දේ අවලංගු කරා එක වතාවක් ඡන්දේ ආපහු ඡන්දේ තියලා ඡන්ද පෙට්ටි දෙකක් අවලංගු කරලා ඡන්දිබ්බ නාවල පිටියේ ඒ වෙලේ අපි නුවර දිස්ත්‍රික්කයේ අපි සාම්පල් එක 2000ක් අරගෙන ඡන්ද දායකයන්ගේ සර්වේ එකක් කරා මම ළමයි දාගෙන කරේ
Api eke form meka dila gua hemoge me dedaha ge mahu prasna tamai. Uba chande dena kota me uba ge mana pe diti bala porutuina munada susukang bala porutuina gati lakshana munada la pekse egele. Iti api dala dima yaga dia pa susukang yaga budi mat samaje karyawang anagata dewal yaga paule pasubime iba ge gudak dewal visi gana ke leke nea dala teme eke deka tuna ego lo dala dena ma. Hebei eke bala kota nuara disi ke wedi ma dia pa susukang tibi cikena na tande dahar dahai. Hebei, itu wedi hunkak pahali hidup kene parlimen turut teno adi apa susunan itu kene. Itu kota arah canda daek ya dina ma, api dene meya ikilah tuh na hebei canda prai ku arah canda peti ya tuh ikilah di nehmane me kerla di. Me dekater, ay me winesa abe. Mang hano, gaya ageng hari kaya ageng hari prasnya kama, ubatuma, itu ubatumiya, ubatumi ke mana apa itu nene muna muka pada nama kerana kila. Mami meka desa nol di mangi lamai keng, ikan ikan ini ahe de. Oi pilih tu lapisan sedunia agak dia pernah matam bala agak budhi mahime dia bala anak itu ada ikut horat dengan dikel bala hari mungkin. Ini ekat padni macam amra diri ini. Balai ini macam peti atau dekil bala bala nawa agak gila muka dengan agak jati muka dikel. Agak agama muka dikel bala. Agak kulai muka dikel bala. Menurut saya gothri juga ini mesti kita lakukan ini. Ada mesti perasaan peti pasi ini bukan mesti dikel bala nuku hari ini bisleci ni korot. Api dah ini dah hatun situ hari ini ya gothri juga. Hebei visiuk ini sih satu warga itu memang kanda badan dia agen, nak itu lah indah kaya ganu usaha keran, meka ya api niweri dikeran dulu. Api manusia ini ni muka agde, api gothra manusia katte midi lah naya ni tama api. Itu orang batihir, aku ti ini tulah api dah dina dewal hitenu, api visiuk ini satu warga itu undra kalisan kota ni nene, sari gawung ni nene pirsa kile, ego lo hitangin api endum peludum kanda bone vidiye tegal. Hebei api sirit sirit carraya wanti ini tama, arah gothra juga, kaya galapin, ini nugalapi ini meja ini ni kan. Mereka hari rando nak beritahu apa dia nak buat. Ibu ni memang tapi adi ni kalau dia perasan kalau dia uti. Ya kahaya hati ada bimana yang agak minisun hati. Oh, apa yang kita ni smartphone. Hebat api inne kau hid. Smartphone hadapan orang kat ekapun diri ke parih bojine smartphone apa itu orang ni. Wedi mau pergi kerana orang langka. Ada barang taruh perampara ada wedi kerana paladai wedi kerana khalat ini demi phone ni kerana demi dawas wedi khalat kata kerana laptop ni kerana tablet ni kerana kata kerana. Mee perempuan awak nampi isar arah ini, apa apa ni lidah ini kan? Muka tu, mereka ita masa artha kai sir, online tu mai Lanka itu galapin hundem, apa fourth revolution, macam ada demo kalau dia ni kan, ni lidah ini tamang yang warap prasad, dia agan ni borong dia ni agil lah. Arah raja naik, hilir naik, mereka ayat tu mai kita wisma sekarang. Eh mode mode naik yang ni, udah naik yang ni, tiga ni sah tu mai mereka tiada dapat tu ni. Apa perasaan muka tak kerja naave, mereka tiba ni tu mulai kau nuthana kau tanah tu, ikar. Nidahasa sesiapa yang hidup nukar nak bawa terpatu na, itu ni pasu. Me karena ikinne kahwin tadi, me wartaman didas dahana me ini pasu gatte kahabani kagubitena. Ebagai matamai IMF yang na pramada bima, kena karena dekatnya kang api sakat cakala. E ataratu re di janata wat kapa kirim karan none, palake wat kapa kirim karan none. Ebagai matamai janata wagi vidhir matamai palake wat eri patte ni minisut meter wedi sabuddi kaben none. Oikin tena matamai api nataru. Itu ni pasi api none. Deng alut agramat terbaik patelah tienno, deng metenah di jati antarwasin pratirupe pilih bandar khata kerno, Jepang egena khata kerno, China egena khata kerno, India egena khata kerno, metening issarahat mukhat dekerenno ne arthike fathin kena deh pilih bandar, api me horavin pasi sakat cakarmu, dekai panahai dasai dahai, duro khata nangke obat diurutai khata kerno be adhasol dat tapi garu kerno, eha samaan omai YouTube Facebook karah tu bandar puluan mesang mahadie naraban, api kerbirame keramu kiramin pasu the big question somagi elihamu.
දෙකයි 50යි 16යි 10 ඒ වගේම අපේ රූපවාහිනී YouTube නාලිකාව ඒ වගේම Facebook හරහා ඔබට පුළුවන් මේ සංවාදයට පොද වෙන්න. අපි බොහොම විවෘතව කතා කරනවා අපිට රකින්න පරිස්සම් කරන්න කවුරුත් නැහැ මොකද අපි දැඩි ලෙස වේදනාවට පත් වෙලා ඉන්න වෙලාවක් මේක. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙක් මේ වෙද්දි පෝලිං වල ඉන්න තැනක අපි ඉන්නේ. ඒ නිසා මිනිසුන්ගේ පැත්තේ අපි හිටගත යුතුයි. ඒ පැත්තේ ඉඳගෙන අපි කතා කළ යුතුයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ. අපි කතා කරමින් ඉන්නේ මහාචාර්ය අජිත් දිසානායක මහතා සමගින්. අපි ආර්ථිකයේ මූලික කරගෙන යන කතා කරමින් ඉන්නේ. අපි මෙතනින් පස්සේ යන්නට ඕනේ දේ තමයි දැන් කාබනික ගොවිතැන ඊට පස්සේ IMF කතාව මේ දේවල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. මේක වැරදුනා. මේකට සමා වෙන්න කියන කාරණේ ප්‍රකාශ වුණා. එතනින් පස්සේ ඔතෙන් ආවේ කොහොමද කියන කාරණා. දැන් මේ දවස් ටිකේම කතා වෙච්ච දේ තමයි මේ ගාලු මෝදුර අරගලය පිළිබඳ. දැන් මේ අරගලය ක්‍රියාත්මක නොවෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයා තාමත් අගමැති ඒ හිටපු කැබිනට් එක තාමත් ඒ විදිහමයි සල්ලිත් අච්චු ගහනවා ඇති වෙනකන් ඊට පස්සේ නන්දලාල් වීරසිංහ මහත්තයා මහ බැංකුව අධිපති වෙන්නෙත් නැහැ. ජනාධිපතිවරයා මේ වගේ තීන්දුව తీරන ගන්නෙත් නැහැ. ඇත්තටම මේ ගෝල් ෆේස් අරගලය කියන දේ ඔබ දකින්නේ මේ රට හරි මන්තිරුවට ගෙන ගියපු පාර විදිහටද? මෙතන සරලව මේක උත්තර දෙන්න මට ටිකක් අපහසුයි. මේක මම දකින්නේ ඊට වඩා වෙනස් විදිහකට. හේතුව තමයි අපේ රට අපි කියන්නේ වෙස් මිනිස්ටර් සිස්ටම් එකේ බ්‍රිතාන්‍ය කාල ක්‍රමයක් ඇරදී මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතවපත් වෙලා ජනතා නියෝජිතවකට ඒ අය ජනතා නියෝජිතවුනේ නැහැ. හැබැයි හිතන්නේ ප්‍රජාපාලිත ක්‍රමයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදී තුල. ඉතින් ජනතා නියෝජිතවපත් කිරීමේ ක්‍රමයක් තුල වසර නියමිත නිශ්චිත 5කට 6කට කාලයකට ආණ්ඩුපත් කරන ක්‍රමයක්. එතකොට අපිට අත්දැකීම් තියෙනවා මේ පත් කරපු ආණ්ඩු එලෝලා වෙන බලයට වෙන කණ්ඩායම් බලයට ගෙන්න අතීත අත්දැකීම් ගොඩක් තියෙනවා. හර්තාල ගොඩක් අතීතෙත් තියෙනවා. අපි දන්නම එක තමයි 71 කැරල්ලේ. අපි දන්නවා 71 කැරල්ලේ මම කල්නිතුව භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් මානව සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගිහිල්ලා රට පුදුම ආගාධයකට වැටුණා. ඒ තුලින් ඒ විනාශය තුලින් නමුත් ආණ්ඩුව ඒ නියමිත කාලේ ගියා. ඒ කැරල්ලකින් ඒක කරන්න බෑ. බලයට එන්න ලෑස්තුනේ අපි ආවුද සන්නද්ධ කණ්ඩායම්. ඊට පස්සේ 80 ගණන් වල අගභාගයේ අපිට අපේ තාරුන්නේ මම අවුරුදු 4 කරන්න ඕන උපාධියක් අවුරුදු 7ක් ගියා කරන්න. අපි ගෙවල් වල කැලෑවල ඇඳන් යට විවිධ තැන් වල හැංගුණා. අපේ එකට හිටපු අය මියපරළුව ගියා. සමහරක් ජනතා විමුක්ති පෙරමුණේ මිනිමරුව විසින් මරලා දැම්මා. රාජ්‍ය ත්‍රස්තවාදී මිනිමරුව විසින් තව පිරිසක් මරලා දැම්මා. ඒ අත්දැකීම් තුන ඒත් අපිට පවතිච්ච ආණ්ඩුව වෙනස් කරගෙන අපි JR මරමුගීලි වෙලා අපි බෝඩ් ගහගෙන එළියට බහැලා බස් ගිනි තිබ්බ හැර මේ කර අපේ විශ්වවිද්‍යාල සහෝදරු නමුත් ඒ ආණ්ඩුව එහෙමම ගියා. ඊට පස්සේ වසර 30කට ආසන කාලයක් කියන්නේ දශක දෙකකට වඩා කාලයක් LTT සංවිධානයේ මේ පාලන ක්‍රමය වෙනස් කරන්න ත්‍රස්තවාදී නොයෙකුත් දේවල් කළා. රටේ භෞතික ජාතික ධනයෙන් භාගයක්ම විනාශ කරා. නමුත් මේ මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් තිබුණා මේ ආණ්ඩුවක් අපිට ඒ පරමාධිපත්‍ය බලෙන් අයින් කරන්න පුළුවන්. එහෙම කරානේ අපි. එතකොට එහෙම තියෙද්දී තමයි මේ අතරමැද්දට අරගලය කියන එක ආවේ. එතකොට මෙතෙක් ඉතිහාසයේ අපි ලබාගත්තු අත්දැකීම් දෙහා බලනකොට නැවත කීවල බලනකොට මෙහෙම අරගලයකින් ඒක කරන්න පුළුවන්ද කියන එක. හැබැයි ඒ දෙකම සිද්ධ වුණ ආයුධ සන්නද්ධ අරගල නිසිදු නුඟක්ලට මහජන දේපොළ විනාශ කරලා භෞතික සම්පත් විනාශ කරලා ඒ වගේ දේවල්. හැබැයි එහෙම අරගලයක් උනේ නැහැ මේක. ඒකයි මේක ඒකත් එක ගලපන්න බෑ කියන්නේ. එතකොට මා දකිනවා කලින් ඇතිවිච්ච අරගලයන් තුල එහි යාවජීව සමාජිකෝ වෙත්‍ති අය සැබෑ වශයෙන් ඒ ආර්ථික පීඩන ලක් වෙලා සයිනයිඩ් කරල් කරේ බැඳගෙන ගල්කට සුවකු අරගෙන නැත්තම් වෙන මොකක්hari එකක් ආයුධ අරගෙන ඉන්න පසුබිම සැකසিলা තිබුණා සැකසුණා. හැබැයි මෙතනදී ඒ පිරිස අර එදා අපි බලන්න තමන්ගේ ගොවිතැන කරගෙන යන්න බැරුව ගත්තු ණය ටික ගවා ගන්න බැරුව 80 දශකයේ ගොවියෝ වහබීලා මැරුණානේ. මේ ගොවිය මැරෙද්දිවත් ඒ ගොවි પરම්පරාවේ දුවල පුතාලා අනිත් අය ওই වගේ පාරට ආවේ නැහැ. රසායනික පොර නවත්තු වෙලේ ගොවිකම් කරන ඇඳුම පිටින් ගොවිව ආවා. මගේ තාත්තත් ගොවියෙක් එළියට ආවා. හැබැයි ඒ ගොවිය වෙනුවෙන් ඔය හර්තාල් කරන පිරිස එදා එළියට ආවේ නැහැ. එහෙම නැත්තම් අර අර අතීතවල වලදී එහෙම නොවිච්ච දෙයක් කණ්ඩායමක් මෙතනට එනවා. ඒ කියන්නේ වෙන කොටසක ප්‍රශ්නකදී නෑ. ඒක නෙවෙයි. ඒකට හේතුව ඒ කියන්නේ මේක අරගලයේ සමහර අය අර්ථ දක්වලා මන්දක දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වික්‍රමේ පීක් නැති
දරුවෙක් තමයි මේ ඉපදිලා තියෙන්නේ. ඉතින් කුඩම්මත් ඇවිල්ලා කිරි දීලා එනවා, මහම්මත් ඇවිල්ලා බේත් දීලා එනවා, තවත් කෙනෙක් ඇවිල්ලා ඇඳුමක් දීලා එනවා. මේ දරුවට තාත්තෙක් නැහැ කීලිවල්ලා. මේ අරගලේ කරන මා දකින් ඊට වඩා වෙනස් විදිහට තමයි හේතුව වෙන්නේ. මේ අරගලේ කියන එකට අතීතින් ඉඳලා දීති හේතුපාදකයි මේ අරගලේ තියෙන හේතුපාදකයි අතර තියෙන සහසම්බන්ධය අපි හරියට අත්දිනේ කරු. ඒක වෙනස්කම් දක්ින්න පුළුවන්. දැන් වසර දෙකහමාරක් විතර වෙනවනේ මේ අපේ රටේ සාමාන්‍යකරණයේ අසාමාන්‍යකරණ ලකුණන COVID-19 හරහා පාස්පෝර්ට් ප්‍රහාරයත් COVID-19 හරහා අපේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳ වැටුණා. උදාහරණයක් මගේ වෘත්තිය මට්ටමින් කරගෙන යන්න බෑනේ. හිතන්න මම සංගීතඥයෙක්. මම විවෘත වේදිකාවේ සින්දු කියන කෙනෙක්. මම නිරූපණ ශිල්පියෙක්. මම නළුවෙක්. මම ප්‍රොඩියුසර් කෙනෙක්. හරිද? මම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එමෙතන මම විදේශ සංචාර කරන කෙනෙක්. මම විදේශ සංචාර වල ගම අරන් යන මේ ලංකාවේ දඹදිව සංචාරයක අරන් යන කෙනෙක්. නැත්නම් වෙනත් තැන් වල අරන් යන. දැන් මේ වගේ විවිධ වෘත්තීන් කරපුවා හිටියන අපේ රටේ වෙඩින් සැරසිලි වෙන්න පුළුවන්. ඒව මේ සමාජ ශාලාවල වෙන්න පුළුවන්. උත්සව වෙන්න පුළුවන්. මේ නැත්නම් මේ වීඩියෝ කරන අය විවිධ වෘත්තීන් වල හිටපු ඔක්කොම කොටු වුණානේ. ඒව මේ රජයේ වෘත්තීන් හැටියට මේ කැරිකල් නැත්නම් මේ ටීචින් ඒ වගේ වුණ නෙමෙයි මේ රට පුරාම ව්‍යාප්ති අපේ රැකියා ජාලයත් එක්ක සම්බන්ධ වෙච්ච අතුරු වෘත්තීන් ගණනාවක්. එතකොට මේ අයගේ සමාජ රටාව උනේ අර මාසෙට වැටුපක් අරගෙන අර ගොවියෙක් හාල් ටික වී ටික විකුණලා එළවලු ටික විකුණලා ආදායම් උපයනවා වගේමනේ. ඔයාලට මියුසිකල් ෂෝ කොච්චරක් හම්බෙනවද ඒ අනුව ඔයාලට ආදායම හම්බෙනවා. මම සින්දු කීයක් වුවද මට හම්බෙනවා. මට වෙඩින් පාටි කීයක් තිබුණාද? මට වෙඩින් හයර් කීයක් තිබුණාද? මගේ වෙඩින් හෝල් එකේ පාටි කොච්චරක් කරාද? ඒ අනුව විවිධ ආකාරයේ ආදායම් ලැබු පිරිස අපේ රටේ. ඒ වගේම AI විශාල වශයෙන් විදේශ සංචාර ගියා. දැන් උදාහරණයක් මේක යහපතක් නෙමෙයි. දැන් ඩුබායි වල හිටිය අපේ කුඩු රජු මා කඳුරේ මදූෂ් කියලා. එයාගේ බර්ත්ඩේ පාටියට මේ කණ්ඩායමක් ගිහිල්ලා බජව් දාලා සින්දු කියලා එන්නේ. කිසි බාධාවකින් තොරව. ඒ වගේ කොච්චර දේවල් අපේ රටේ අය නිදහසේ මේ ලෝකේ පුරා ගමන් කරාද කියන මෙන්න මේක නතර වුණා මේ කුයිඩ් හරහා. ඒතකොට මේ අයගේ ආර්ථිකයට එදිනදා වැඩ කටයුතු වල තමන්ගේ සුඛ විහරණ වල ගමන් බිමන් ජීවින රටාවට මේක ලොකු තදින් දැනුණා. ඒක නරකක් කියනෝ නෙමෙයි. ඒගොල්ලෝ තදින් දැනුණා මේක. මම ඒ වෘත්තින මටත් දැනෙනවා මේක. ඒතකොට මේ දැනීම තුල ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කවද්ද මේක මේ निराකරණය වෙලා යහපත් වෙලා අපිට අපේ වෘත්තිය කරගෙන අපිට ආදායම් වල පෙර තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කියලා. මට වෙඩින් ෂෝ කරන්න පුළුවන්. මගේ වෙඩින් හයර් කරන්න පුළුවන් වේවිද? මට මියුසිකල් ෂෝ වල සින්දු කියන්න පුළුවන් වේවිද? මට වේදිකා නාට්‍ය කරන්න පුළුවන් වේවිද? මගේ චිත්‍රපට ටික කර මේ වගේ පිරිසක්. මෙවෙන් ජීවත් වෙච්ච පිරිසක් බලාගෙන හිටිය වසර දෙකකට වඩා වැඩි කාලයක් මේක කරන්න. එතකොට අපි විශාල වියදමක් දරලා ලෝකෙ පුදුම වෙන ආකාරයකට දැන් ওই ණය දෙන රටවල් වලටවත් කරගන්න බැරි දේවල් කරලා අපි වැක්සින් කරලා මේ ලෙඩේ යම් කිසි දුරකට පාලනය කරගත්තා. හරිද? බොහෝ දිනු රටවල් වලට කරන්න බැරි ආකාරයට අපි පාලනය කරගත්තා. මට තප්පරයක් සමා වෙන්න දුරකට නැමතුමක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා ඔතෙන් නෙමු. දයානන්ද මහත්තයා ඉන්නවා පානදුරෙන්. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඔව්. කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඔව්. ආයුබෝවන්. තාත්තා මගේ ප්‍රශ්නේ දාන්න. ඔබතුමා රූපවාහිනියට සවන් නොදී අපිට ඉක්මනින් ප්‍රශ්න අහමු. ඔව් මට දින ගැටලුව මෙන්න මෙහෙමයි. දැන් ඔය 77න් පස්සේ අපි ගමුකෝ. එතකොට ඒ මේ ආණ්ඩු කරගෙන ආපු ආණ්ඩු දැන් ඔය තියෙන පැලස් ඔය තියෙන ක්‍රමයේ කරගෙන ඇහිලා අපිට මේ රටේ ජීවත් වෙන්න ඉගැන්නුවා. දැන් මේ අපි මේ IMF කලින් නොගිය හින්දා මේ රටට ලොකු ප්‍රශ්නයක් වුණා. අපිට මුදල් ප්‍රශ්නයක් ආවා, ලොකු ගැටලුවක් වුණා. එතකොට මම අහන්නේ මේ IMF ගිහිල්ලා සොලියුෂන් එකක් දීලා රට මෙහෙම ඉස්සරහට ගියානම් අපි දන්නේ නැහැනේ මේ ඩීසල් නැතුව කරන්ට් එක නැති වෙනවයි කියලා. මේ ප්‍රශ්නේ මතුවෙච්ච එක හොඳ නැද්ද? එතකොට මේ කියන එකයි මට දින ප්‍රශ්නේ. මේ කියන්නේ රටේ මහ ජනතාව දන්නේ නැහැ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. පාලකයා ඔහොම කරගෙන යනවා, ඔහොම සල්ලි අරගෙන අපිට ගෙනලා දෙනවා. ඉතින් මේක මං හිතන්නේ හොඳ අවස්ථාවක් වුණා මේ අපිට දැනගන්න මේ IMF නොගිය එක කියලා. එතකොට IMF ගිහිල්ලා ඔය සොලියුෂන් එකක් දුන්නා නම් අපි ඔහේ පාවෙයි කියන යනවා. හරි. මම සුදේ බුදුමන්ගේ අදහසට තොට අදහසක් කෙරුවා. ඔව් ඒ දැන් මම ඒකට පිළිතුර දීලා දයානන්ද මහත්මයා ඇත්තටම හොඳ තැනක ඉඳලා ඒක මෙව් කරේ. මොකද මෙතෙක් අතීතයේ එහෙම කරපු නිසා තමයි ණය අරගෙන ණයට කැව අපිට දුක තේරෙන්නේ නැහැ. මං කිව්වේ කියන්නේ තාත්තා ණයට අරගෙන දරුවන්ට කන්න දෙනවා, දරුවන්ට තේරෙන්නේ නැහැ. හැබැයි දරුවගේ අතට ණය ගෙවන්න එනකොට තමයි තේරෙන්නේ කියලා. ඉතින් මෙදා පාරත් අපි වේල පහව කඳුරන ආය ණය කරන කන්න දුන්න මේක එන්නේ තව අවුරුදු ගණනක් ඉස්සරහට අපේ දරුවන්ට වෙන්න පුළුවන්. ඉතින් ඒක හැරඹුමක ආරම්භමක් හැටියට මං ඒක දකිනවා. ඊළඟට මම කියෙමින් හිටියේ අපි දැන් එතකොට වොන් අපේ රට කිසියම් ආකාරයක මේ
COVID-19 ini kalmanakarnaya karagattama ape ara pirisa hituwa den apita supurudu paridi pera vruthin walata yanna puluwan kiriyalla mokada egula pidane lak vela nidi manasikawa saha edinda kadutu hungak hakirilla kawadda meka apita vivrutha wenne kiyala den mama viswavidyalayade mage hitiya krida kandayam deka mama mang udopadawa karana eya hemada manade kawadda saha api indo eka open karana kawadda api sellangana kawadda match ganne kawadda games thiyenne hari meka lahanawa Mungkin mereka lalu tapi walak pelan itu mana? Egoel gival lalu dengan kata agro itu makin gokat sama yang hande. Ikannya egoel balak ini hitiya tamang date yang uende. Itu kau deh ekat deh viewer tuh beno kau deh mukod duni apa rata dollar nanti pasnya apa? Deng on til ne, onna gas ne, onna viduli ne. Deng me ek karma antar ini pun deh me antar sambandhi karna me deh me mukod deh antar bahand gila. Me khanik deh kaya ne pravahan ne pasnya antar band, yang sutrol antar band. Viduli antar bahannya, media level itu ini urti keragannya ada, then dollar itu nih pasi bidang sancar keragannya, itu sima kala. Pilihan wahana gini ngegandeng, pilihan amudra uye upakarana gini ngegandeng, itu ada media urti ini malah aurud dekat tuh nak kepakar punya, malah main make hari dekat nih, dengan apa itu marah beri dengan ini, kohmat api urti ini keragila, make pipuru, itu ada tamai boh itu. Metan make, mem beradaan make ni, apa khanda yang mereka dengki pidan ni, puran dia tu nengai. Hebat make pidan ni, ini kaling make rata jenagaan ini siapa hati negara beri permainan kapak kerela dibina. AI pipuru ini, AI part besin, mama kian ni, kapak kerupu pirsa dengan tempat kapak kerela awasa anai, anita yang wartman kapak kerela yutu. Mama nidar sini akennya, main nidar sini, meet hingga kalak itu pira, ini asal urtiya samiti. Niyojitho ginnano ayavaya hadanna kalin mudal ematiwaraya adahas vimasanne. Etoda mama urthiya samithiye lekammarayata mama kipa watawak giya mudal amaathyanse lekammaraya PB Jayasundara maathmaya inna kale me ewwage adahas denne. E giye welawaka mama eka awasthawada kiwwa kathawak thamai meka mama nidarshanayak kiyanne meka hondata theerum ganna me prashneta visum ekena dollar jaathiyantara මූල්‍ය අර්බුද අපිට එනකොට විනිමය අර්බුද එනකොට කිව්ව කතාවක්. දැන් මේ මීට අවුරුදු ගණනාවකට කලින් මම ඒකයි කිව්වේ මීට හුඟක් කලින් අපි මේ පුවත්පත් වල පවා මෙව දාලා තියෙනවා කියලා මම මේ කිව්වේ. මේ තියෙන 2019ට පෙර මම කිව්ව කතාවක්. අපි මූණ දෙන්නේ මේ වගේ අර්බුද වලට කියලා. ඊට පස්සේ මම නිදර්ශනයක් කියන්නම් කිව්වා මේක නිදර්ශනයක්ම විතරක් නෙමෙයි කියලා. හොඳට අහගන්න කියලා. මට අවස්ථාව දුන්නා. හිතන්න කිව්වා අපේ රටේ සපත්තු හදන්න තාක්ෂණයේ අමුද්‍රව්‍ය නැහැ කියලා. මේ අපි දාන සපත්තු හදන්න අමුද්‍රව්‍ය තාක්ෂණයේ අපි ගාව නැහැ. හැබැයි අපිට තියෙනවා සිරප්පු හදන්න අමුද්‍රව්‍යයක් තියෙනවා තාක්ෂණයක් තියෙනවා. එතකොට අපි සපත්තු පිට රටින් ගේනවා සිරප්පු ලංකාවේ හදනවා. අපේ රටේ හදනවා. හරිනේ. ඒක නිසා ඕන් දැන් අපිට සපත්තු පිට රටින් ගේන්න විදේශ විනිමය හිගයක් ආවා. දැන් හිතන්නකෝ නිදර්ශනය. එතකොට අපි තීන්දුවක් ගන්නවා හරි. අපි සපත්තු දාන්නේ නැහැ. අපි දාමු සිරප්පු. අපි සපත්තු දාන්නේ අපි සෙරප්පු දාන්නේ සෙරප්පු දාන මොකද සපත්තු හදන්නත් අපිට තාක්ෂණිකුත් නැහැ සපත්තු අමුද්‍රව්‍යයක් නැති නිසා සපත්තු පිට රටින් ගෙනෙන එක නවත්ත අපි සෙරප්පු දාන්නේ තීන්දුවක් ගත්ත මේක තමයි අර ආණ්ඩුව රජයේ ගන්න ඕනේ තීන්දුව මහ ජනතාවට එතකොට මේකට විරුද්ධ වෙන පිරිස කී දෙනෙක් ඉන්නවද කියලා මම ඇහුවා ඔයා හිතන්නේ කී දෙනෙක් ඉන්නවද මේකට විරුද්ධ වෙන අය 111ක් ඉන්නවා විරුද්ධ වෙනවා ඒ සපත්තු නැතුව බාර යන්න බැරි පිරිසක් ඉන්නවනේ සපත්තු නැතුව පාරේ යන්න බැරි පිරිසක් ඉන්න සපත්තු ඕන කියන AI 111ක් ඉන්නවා. හැබැයි දැනටමත් 142ක් දාන්නේ සෙරප්පු. ඒක නිසා AI මේ තීන්දුව කිසිසේත්ම වළංගු වෙන්නේ නැහැ. මොකද AI සපත්තු ගන්න දැම්මත් එකයි නැත්නම් මොකද ඒගොල්ලෝ දැන් දාන්නේ සෙරප්පුනේ. සෙරප්පු වල හානියක් වෙලා නැහැ. එතකොට 11 42යි 53යි. තව 47ක් ඉන්නවා. AI දැන්ටමත් කැප කරලා අවසానයි. AI සපත්තු දාන්නෙත් නැහැ සෙරප්පු දාන්නෙත් නැහැ. මෙන්න මේකනේ ගන්න ඕන තීන්දුව මේ ඉතා සුළු පිරිසකගේ සුඛෝපභෝගී වය එකට කියවර මන්දිර ගහගෙන මාලිගා ගහගෙන ඒ අය වෙනුවෙන් අනිත් අය කැපකර මේ සුළු ප්‍රමාණය දැන්ටමත් කැප කරලා අවසానයි රටේ එතකොට කැප කරන්න ඕන කවුද අර උඩ ඉන්නේ 11 කැප කරන්න ඕනේ නැද්ද ඒක තමයි අපේ විෂමතාවය මේකනේ වයින් ග්ලාස් බෙල් ෂේප් තියරි කියලා ඔබේ තරකයට අනුව දැන් 40 ගානක් දැනටමත් කැප කරලා ඉතිරි කොටස මේක කොහොම හරි අවුලක් නැහැ අපි කොහොම හරි මේ මැච් එක ගහනවා කියලා හිතාගෙන ඉන්න ඕනේද ගෙදෙට්ට වෙලා නෑ නේ තාමර මම කියපු දේවා හරියට අවබෝධ කරගන්න දැන් මේ 147ක් කැප කරපු අය ඉන්නවා කියන්නේ රටේ කලබල නොකර ඉන්නවා කරන්න දෙයක් නෑ හැබැයි දැන් කලබල කරන්නේ අර සිරපු දාන අයයි සපත් ඕන කින අයනේ මේද කියන්නකෝ
Mekan sukop bogi wahan api tone, vidya sanchara api tone. Api panda bond api pilivalta me perna vidya tone. Eka pirisa kalabala karanawa. Habai e kalabala karana eka sadharana man nathi sadharana kiyanne. Dan ara eka menna me kapakirima ape viyutte kaagenda kiyana eka api hariyata identified. Dan utana mama danna aakarayata hungak tan wala me wancha dushana akrimgata godak karapu minissu giilla අරගල කරන මේක එපායි කියලා. හැබැයි ඒ ඒගොල්ලන් ඒව බේරෙන්නේ ඒගොල්ලෝ කරන ඒව හසු වෙනවද? මේ විගණනයක් වෙනවද මේ වගේ අපේ රටේ? දැන් ඇත්තරම මහාචාර්යතුමනි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක හරි අමාරුයි අපිට කරගෙන යන්න කියලා රජයේ පැත්තෙන් කිව්වනම් මිනිස්සු ඒ දේවල් අහනවා. ලොකුගේ ඇමතිවරයා ඇවිල්ලා කියනවා ෂෙඩ් වල තෙල් පිරීලා බවුසර් එනවා ඇවිල්ලා හරවගෙන යනවා කියලා. ඉතින් අපි ඒව දකින්නවනේ බවුසර් අපි පෝලිං වල ඉන්න Gas pupuran aku tak kira, oka kumantra niak, ni mei peti lalu pupuran. Oat tapi yang agen itu ya ni, obe gejarat gas nih, mage gejarat gas nih ada. Mei dewa lahagen, ane kawan nih unno eva kiopu awi, inda puluan dek eval itu ella. Dan, oya kian. Ini minisun mei doya awi. Nih, ikat mei oya kian nih cahamer, mage ade pinis evi lalu kotak katakan nama arui. Mage wife mata betu thadar duna bonda kider api desi. Aiyi, mage wahani iye ude. පාන්දර 7ට පාර්ට් දෙමි මම. 9 ඉඳලා රෑ 9 වෙනකල් හිටිය පොලිමේ, ඉන්දෙන පොලිමේ. 11ට එනවා කෝ බවුසර් එක, 2ට එනවා කෝ, 4ට එනවා කෝ, 7යි රෑ එනකොට. මම ඉන්දෙන ගහල ඉවෙනකොට රෑ 9යි. මාත් එක්ක පොලිමේ 100 ගාණක් හිටියා. ඒගොල්ලෝ සාක්කි දරයි මේක බලනවා නා. මගේ ගෙදරින් ඒ අහල පාලිගේ තේ හදලා දුනා දැන් දවස් දෙකක් පොලිම වල ඉන්න කට්ටියට. මට පුළුවන් මට්ටම. හරිද? දැන් ඒතකොට මට ඊයේ දවසේ මමගේ කාලය 7 ඉඳලා 10 වෙනකල් මම මේ ඉන්දන පොලිමේ මට හොඳට දැනි කිමිනියක් නේ හැබැයි මට ඉන්දන පොලිමේ යනකොට ඒ ඉන්දන මේක හිට මුරකරුවේ මට කිව්වා සර් ඇයි පොලිමේ ඉන්නේ මට කිව්වා නම් මම පෙට්‍රල් ලීටර් 10ක් විතර ගෙනත් දෙනවන්නේ ගෙදරට කීවිවලලා ඉතින් මිනිහා සම්තිම් එකක් ගන්න හොර රාසේ අර ගෙනත් දෙන්න පුළුවන් මොකද අත්‍යවශ්‍ය ඒවා වලට හරිය මෙවෙන් කරන එකේ මම කවදාකවත් ඒක ඔයා කරන්න එපා. මමත් සාමාන්‍ය වැසියෙක්. මේක මම දැනගන්නවානේ මිනිස්සු එක ඔයා ඔයා වැරදි වැඩක් කරන්න එපා. දැන් මාත් එක්ක හිටියේ ඉස්කෝල මහත්තයෙක්. ඉතින් තමයි අඳුන කතා කරේ. අනිත් එක නම් මේ රිදිරත්තරම් බඩු හදන කෙනෙක්. අපි බොහොම සුහද සීලව කතා බහ කරගෙන මේ වැඩේ කරන පුදුම වේදනාකාරී තත්යක් ආවා. හැබැයි වේදනාකාරී තත්යක් එනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි චාමර. දැන් අපිට අර ෂෙඩ් එකකින් ඊට දවස් 3කට කලින් දවසම පොලිම ඉඳලා පෙට්‍රල් නැතුවත් ආපහු ආවා. හරිද? ඊට දවස් 3කට කලින් දැන් එතකොට අපිට විශ්වාසයක් ගොඩනගෙනවා ෂෙඩ් එකෙන් කියනවා දැන් මොතුරාජ වෙලින් එක පිටත් වෙලා දිනවා අපිට එන්නේ කියලා. ආ එනවනේ කියලා අපි සන්තෝෂයෙන්. මංගාව හිටියා කතා කරන්න බැරි මිනිස්සෙක්, ගොළු මිනිස්සෙක්. මම දැක්ක මේ පෙට්‍රල් ෂෙඩ් එකට මේක ඇවිල්ලා බානවා කිව්වම එයාගේ හිතේ ආපු සන්තෝෂය අනිත් අය කෑකෝ ගහනවානේ. මෙයාට කෑකෝ ගහන්න බැරුව මෙයාගේ ආපු සන්තෝෂය දැක්කා. දැන් මේ විශ්වාසය තියෙනවා අපිට අපේ වාහනයට ඉන්ධන ලැබෙනවයි කියලා. ඒකනේ මේ පොලිමේ අපි හිටි කීයට හරි අරගෙන තමයි අපි ඒක සාර්ග. දැන් හිතන්න අපේ රට බංකොලොත් කියලා. තෙල් සමාගම් කාටවත් අපිට තෙල් දෙන්නේ නැහැ කියලා. දැන් අපිට මොකද වෙන්නේ? එක මම දෙවිනි එක ලෝකේ තෙල් සංචිත හරිම සීමිතයි. අවුරුදු 30ක් තියෙනවා කියන්නේ. එතකොට තෙල් සංචිත ඉවරුනොත් අපේ ඊළඟ පරම්පරාව අපේ දුවල පුතාලා මොකද කරන්නේ? පොඩයිනේ. ඒකට තමයි අපේ විද්‍යාඥයෝ කියලා මිනිසු පිරිසක් ඉන්නවනේ පරිශුකෝ පිරිසක් කියලා ඉන්නවනේ මේ විනෝඩ මේ විකල්පයන් අපිට ඕනයි කියලා කරන්නේ ඒක ආණ්ඩු නෙමේ කරන්නේ ඒක තමයි වේදන් කරන පරිශුකෝ රජයේ කාර්යභාරය වෙන්නේ ඒ දේවල් අද ඉෂ්ට කරන්නේ නැති නිසා අද අපිට පාරවල් වල රසය දුන්නේ ඊළඟ ඔයා ඇහුවා මම නෑ මහචරත ඔතන කියපු කාරණේ දැන් ඒක අපිට ඒකට කියලා හිත හදා ගන්න පුළුවන් මුළු ලෝකෙටම තෙල් නෑ ඒ හින්දා අපි විකල්ප බල ශක්තියකට යන්න ඕනේ කියලා දැන් මාලදිවයිනත් ගොඩ ගිහිල්ලා බංගලාදේශෙත් ගොඩ ගිහිල්ලා මේ රටේ විතරනේ හෙන ගැහිලා තියෙන්නේ. එතකොට කොහොමද හිත හදාගන්නේ? ඒක හරි. ඒක තමයි මම කිව්වේ. අපි ඒක නම් කිව්වා අපිට තෙල් දෙන්නේ නැහැ කියලා තීන්දුව කියන්නේ මම පළවෙනි කිව්වේ. තෙල් ලෝකෙට නැතිනවා කිව්වා මම දෙවෙනි කතාව. පළවෙනි කතාව කිව්වේ ලංකාවට තෙල් දෙන්නේ. ඒක අපිට එතකොට අවුලක් නැහැ. ඔව් ලංකාව බංකොලොත් ලංකාවට තෙල් දෙන්නේ නැහැ. එතකොට දැන් අපි කොච්චර අපිට තෙල් දෙන්නේ නැත්නම් පිට රටින් මේක එන්නේ. දැන් වෙන මොකක්වත් හරි සරල නිදර්ශනයක් කරනවා මම මේක සාධාරණීකරණය කියනවා නෙමෙයි. මම කඩයක් කරන මිනිස්සෙක්. නැත්නම් ඔයා කඩයක් කරනවා. මම ඇවිල්ලා ඔයාගේ මාසෙට දෙන්නම් කියලා පොතට පඩි අරගෙන දෙන්න හාල් පොල් සීනි තුන පහ අරන් යනවා මට රැකියාව අහිමි වුණයි කියලා දැන් මම එක මාසයක් ඔයා දින දේවයාසයක් බලලා සැලෙ මට කියනවා ඔයා මගේ පොතේ මෙච්චර සැලෙ දෙන්න බෑ කියලා දැන් ඔයා මට දෙන එක නවත්වනවා දැන් මම මොකද කරන්නේ දැන් මම මොකද කරන්නේ දැන් ඔයා කඩෙන් ගන්න බෑ නේද වෙන කඩේකින් ගන්නත් බෑ වෙන කඩේ මම සල්ලි උපයන්න වෙනවා ඔයා දෙන්න නැත්නම් වෙන කඩේකින් හරි ගන්න
දැන් අපිට ගන්න ඔයා දෙන්නේ නැති ඔයාට ඩොලර් ණය වෙලා හින්දනේ මම ඩොලර් රුපියන් දෙපැයි තව කඩේ කරලා හරි කියලා බඩු ගන්න දැන් පිටරටින් තෙල් දෙන්නේ නැහැ ඔයා තෙල් දෙන වෙන තැනකට එන ඉස්සෙල්ලාම කරන විදේශ විනිමය අපි උපයන්න එපාය අපි විදේශ විනිමය උපයපු වට මොකද උනේ කියලා බලන්න ඒකයි මම මේ කියන්නේ ඔව් දැන් එතකොට අපි මෙච්චර කල් මේ තෙල් ගිනාවේ ඒ ඩොලර් වල නම් අද ඒ ඩොලර් නැති උනේ ඇයි ඔව් ඒකනේ ප්‍රශ්නේ හොයන්න ඕනේ අපි ඩොලර් ඩොලර් ඇයි අපි දීග උනේ දැන් එතනදී ප්‍රශ්න කීපයක් තියෙනවානේ දැන් එක තෙල් නැවක් ගෙනල්ලා ඒක ගහලා ඉවර වෙනකොට රටේ තෙල් ඉවරයි. ඒ ආයි පොලිපි. අර මේ අපේ තිබිච්ච රිෆයින් එක වහනකොට මේ වගේ ප්‍රශ්න වෙනකොට ඉතින් අපිට කේන්තියක් නැද්ද? අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. ඉතින් මම පොලිමේ හිටුවෙන්නේ මට කොච්චර කේන්තියක් තියෙන්න ඕනේ. මම දවස් දෙකක් එක දවසක් තෙල් නැතුව ආපහු ඊයේ ගිහලා තෙල් ගහගෙන ආවා. අපිට අවුල තියෙන්නේ ඇයි මේව කලමනාකරණේ නොකළ කියන ප්‍රශ්නේ. කවුද ඒක තමයි මම කවුද මේව කලමනාකරණේ කරන්න ඕනේ? පාලකයානේ. පාලකයෝ. පාලකයෝ කියන්නේ කවුද? අපි අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු කරන රජයක් කියලා එකක් තියෙන මේව තීන්දුව කරන්නේ. දැන් විශ්වවිද්‍යාලේ ඒ පාලකයා කියන එකේන අවුරුදු තුනකට පත් වෙලා ඉන්නේ. හැබැයි මම පෙන්ෂන් එකල් රස්සාව කරනවා. ඒතකොට ළමයි එක්සෑම් ෆේල් වෙන්න හැරි මගේ අතින් මෙව්ව වෙන්නද පාලකයාගේ නෙමෙයි වැරද්ද. එයා අවුරුදු තුනක වෙලා එයාගේ ඩියුටි කරලා යයි. හැබැයි මම මගේ රස්සාව කරේ නැත්නම් මේක හානිය එළියට යන්නේ. ඒතකොට මං උගන්නපු දරුවට හරියට ගෙන නැත්නම් ඉවලේ නෙමෙයි හානිය වෙන්නේ. එයා ගිහලා වැඩ කරන්න ගියාම තව අවුරුදු ගන්න කිස්සරට ගිහින්. අද ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ. අද ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. අපිට නොතේරෙන තැන ඇයි අපිට වැරදුනේ මං කිව්වේ ඒක හොයන්න කියලා. ඔයා කිව්ව කාරණා දෙකෙන් එකක් තමයි අපේ සංචාරක කර්මාන්තයේ ආදායම් මාපිනයගේ පොදුවේ පිළිගන්නේ. ඒ කියන්නේ විදේශ ප්‍රේෂණ ලැබුණ නැහැ කියලා. ඒ දෙකටම වැඩි බරපතල එකක් තියෙනවා. ඒක තමයි මම අධ්‍යයනය කරලා කියන්නේ මේක. අපිට ලංකාවට මැද පෙරදිග රටවල් වලින් එන ආදායම අපේ ඛනිජ තෙල් බොර තෙල් සහ නිමි තෙල් වලට වියදම තමයි අපිට හම්බුනේ. විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අනාගත අවුරුදු 10ක් 15ක් ගත්තොත් අපි වාහන ගේන එක නවත්වපු එකකින් මැද පෙරදිග ලක්ෂ 5ක් 6ක් යවන්න ඕන කාන්තාව අපේ අම්මලා අක්කලා ළඟට ඉතුරු කර ගන්න පුළුවන් වුණා. මේ ලෙඩ රෝගින් ද. බැලුවත් අපි තවත් වාහන ගේන අවුරුදු දෙකක් ගෙනලා තිබුණා. තව ලක්ෂ 3ක් 4ක් අපි පිටරට යවන්න ඕන විදේශ විනිමය උපයන්න. හැබැයි ඒගොල්ලන්ගේ මාසික ආදායම ලංකාවේ රුපියල් වලින් ගත්ත රුපියල් 34 30000කට වඩා වැඩි නෑ. ඒ විශාල පිරිසක් උඩට ඒකයි සෑමනේ. නමුත් අපේ පුහුණු ශ්‍රමිකයෝ හිටියා. ඒ හිටිය යුරෝපාවෙලින්ද පොලේ. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, කළමනාකරුවෝ, තවත් පුහුණු ශිල්පීන් විශාල ප්‍රමාණය. ඒ හැබැයි 30-40,000 වලින් නෙමෙයි හුව ඒගොල්ලෝ මහා පරිමාණයේ ලක්ෂ ගණන් වලින්. ඒගොල්ලන්ගේ තාත්තලා අම්මලා මෙහි හිටියේ ඒගොල්ලන් ව්‍යාපාර තිබුණා විවිධ දේවල් වලට ඒගොල්ලෝ මුදල් එවන්න පටන් ගත්තා. හැබැයි ඒ මුදල් පහුගිය කාලේ ඊටාම සූක්ෂමාකාරයට වැළකුණා. ඒක වැළකෙන්න එක හේතුවක් තමයි පාස්කු ප්‍රහාරය. ප්‍රාස්කු ප්‍රහාරයේ වක්‍ර ඍජු ප්‍රතිපාක වක්‍ර ප්‍රතිපාක දෙකක් ගියා. එකක් තමයි ඒකට නිල නිසි කලමනාකරණයක් කරලා නිසි දඬුවම් දීමේ ක්‍රියාපිළිවෙතක් ගියේ නැහැ. ඒක හරහා ඇතිවී වැරදි අවබෝධය තුනේ ලෝකේ පුරා අරන්ගේ වැරදි මතය තුනේ අපේ රටේ තිබිච්ච ප්‍රතිරූපයේ බිඳවිල අපේ රටේ ඉන්නේ මුදල් ප්‍රේෂණ නැතුව ගියා. මේ දෙක විශාල වශයෙන් බලපෑවා. මොකද අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපි යුරෝපා වෙනදපොළ අපිට අහිමි වුණා. සංචාරකයන් පැමිණීම හුඟක් අඩු වෙන අපිට අවේ ඉන්දියාව ඇතුළු කලාපේ රටවල වලින් සංචාරක වෙන මහා පරිමාණයේ වියදම් කරේනේ අපි යුරෝප සංචාරකව තමයි ආවේ අපි සංචාරක කර්මාන්තය දියුණු කරන පහුගිය කාලේ විශාල මුදලක් වැය කරා වෙනදට වැඩි වෙනද වාර්ෂික සංචාරක ප්‍රවර්ධනය කරනවට වඩා අපිට වැඩි මුදලක් ගෙන්න ගන්න ආයෝජකව ගන්න වැඩි ප්‍රචාරණයක් කරන්න සිදුනා එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය පරිත්‍යාගුණ මේක දැන හෝ නොදැන මේ රටේ වැසියෝ විවිධ තරාතිරම් මුලායි අපේ රට විනාශ කරා ඒක ආණ්ඩු කරන අය වෙන්න පුළුවන් රාජ්‍ය කරන අය වෙන්න පුළුවන් වෙනත් අය වෙන්න පුළුවන් මේ හැමෝම අඩු වැඩි වශයෙන් මේකට වග කියන්න ඕනේ ඒතකොට කැප කරන 140 ගානේ මේක දන්නේ නැහැ මේක ඊටම හානිද බරපතල ඒගොල්ලන් නමුත් මේකේ අතරමැදි පිරිසක් මෙන්න මේ තුල ඉන්නවා මේ අය කරන්නේ මේ හානිය Tamanට නෙමෙයි මේ යහපත මේ කරන රටට අනාගත දරුවන්ට අපේ රටට මෙන්න මේක තේරුම් නොගන්නා තාක්කල් සහ රාජ්‍යාන්තරයේ වෙනස් නොවන තාක්කල් මේකට විසඳුම් දෙන්න බෑ චාමරාජ් හරි ඒ කොම අපි එකගයි දැන් කැපගේම් කියන දේදී කැප කරන්න බැරි තැනක් තියෙනවා. ඒ තමයි දියවැඩියා රෝගියාට තියෙන මෙට්ෆෝමින් පෙත්තේ ඉඳලා පිළිකා රෝගියාට ලැබෙන එන්නතේ ඉඳලා අපේ දරුවන්ට බෙහෙතක් වුණොත් නැති වුණොත් ඒක අපිට කැප කරන්න බෑ. එතකොට ඒකට මොකද කරන්නේ? අනිවාර්යයෙන් මේක තමයි අපි කියන්නේ රටක අභ්‍යන්තර තුලනේ බාහිර තුලනේ කියලා තුලනේ අන්දිකක් තියෙනවා සාර්වාර්ථික සමතුලිතයේදී.
අයවැය කියන එකෙන් තමයි අභ්‍යන්තර තුලනය කරන්නේ. අපේ රටේ ආදායම අපේ රටේ වියදම් කරන්න ප්‍රමාණවත් ආකාරයට සකසා ගන්න ඕනේ. ඒක සකසා ගැනීම උදාම ආර්ථිකයේ කියන කුටුම්බේ. මේ කුටුම්බේ කියන එක කළමනාකරණය කර ගැනීම තමයි රටක කළ යුත්තේ. මේක තමයි ආර්ථික විද්‍යාඥයෙක් සංවර්ධාර්ථනේ මූලිකම සංකල්පය. කියන්නේ මගේ ගෙදර වියදමට සරිලන ආදායමක් මම හදා ගන්න ඕන. මගේ ආදායම සරිලන වියදමක් මම හදා ගන්න ඕන. ඒතකොට මගේ වගේ ගෙවල් ගණනාවකින් ගම හැදෙනවනේ. ඒ ගම තුලිත ගමක් වෙනවනේ. බැලන්ස් ප්‍රශ්නයක් නෑ. අතිරික්ත කිගයක් නෑ. ඒ වගේ ගම්මාන එකතුලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් හැදෙනවා. ඒ වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගොඩක් එකතුලා දිස්ත්‍රික්කයක් හැදෙනවනේ. ඒ වගේ දිස්ත්‍රික්ක කීපයක් එකතුලා පළාතක් හැදෙනවා. ඒ වගේ පළාත් එකතුලා රටක් හැදෙන ඒ රට සමතුලිත රටක් බවට පත් වෙනවා. මෙන්න මේ කුඩාම ඒකක කුටුම් විදිහට බලන්න අපේ ගෙදරක කොපමණ ප්‍රමාණයක් අපත යනවද සම්පත් කියලා බලන්න. ආහාර ගත්ත තැන ඉඳලා ඇඳුම් පළඳුම බලන්න අපේ අල්මාරි වල කොච්චරක් ඇඳුම් තියෙනවද සමාරතෙන් වල දාන්නේ මගේ හැමෝගෙම නෙමෙයි 140 ගන්න නෙමෙයි අනිත් අයගේ බලන්න ඔය කෑකෝ ගහන බොහෝ පිරිසකගේ අල්මාරියක් අර බලන්න ඇඳපු නැති ඇඳුම් කොච්චර තියෙනවද වාහන කොප මොන වාහනද පාවිච්චි කරන්නේ මොනවද කන්නේ බොන්නේ කටයුතු කරන්නේ කියලා මං එක නිදර්ශනයක් කියන්න එක අම්මා කෙනෙක් මීට සති දෙකකට කලින් මම ගියා කොණ්ඩේ කපන්න ඒවලේ කරන්ට් එක නැති හින්දා මට කිව්වා මහත්තයා පස්සේ එන්න කතා කරලා කියලා මං කො මං චුට්ටක් වෙලා ඉඳලා යන්න මොකද මට ආයි ගියොත් ගෙදර ගියොත් එන්න බෑ කියලා කරන්ට් එක එන කලින් එතකොට දරුවෙක්ව පන්ති අරගෙන මම ඉතින් පයේ ශිෂ්‍යත්වයට යන ළමෙක් හතරේ හෝ පයේ අම්මා කෙනෙක් ඇවිල්ලා ඒ දරුවව සෙටිකේ වාඩි කරා. වාඩි කරලා ටිකකින් ඒ දරුවට නිින්ද ගියා. පන්ති හැරෙම ගිහලා හතර රතරමාට ඇවිල්ලා තිබුණා මාත් වැඩ ඇරිලා ගියේ. අර අම්මා මේ කප් එකක් දානවා මොනවද මේ මූණේ අර රෝම ඉවත් කරනවා අරුව කරනවා මේ වගේ රොණයිකු දේවල් අර ශිල්පියා මේ මෙව්ව කරනවා. ඊට පස්සේ එයා ඔක්කොම කරලා ගියෙන් පස්සේ මේ දැන් අර දරුවව හැරවගෙන අම්මා ගියා. සමහර උදේ පාන්දර ආපු දරුවා ස්කූල් යුනිෆෝම් එක පිටින්ම හිටියේ. මම ඒකවන මගේ කොණ්ඩේ කපන ගමන් ඇහුවා දැන් ඔය මේ ඒ ලේඩි මහත්තයා මේ මාසික දෙක සැරයක් එනවා මේ මං ඇහුවා ඔය මේක කර කීයක් ගන්න 1200ක් ගන්නවා කිව්වා දැන් නිකන් හිතලා බලන්න මේක නරකයි කියනවා නෙමෙයි මම අපේ සමාජයේ හැදිලා තියෙන විදිය අපි මොනවාද අත්‍යවශ්‍ය දේ නැති දේ කියලා දැන් බෙහෙත් කියන ඒ මං එන්න හදන්නේ බෙහෙත් කියන එක අත්‍යවශ්‍යයි එතකොට අපේ අපනයන ආදායමෙන් අපි ආනයනය කරන්න ඕනේ බාහිර තුනේදී අත්‍යවශ්‍ය දේවල්. අපි කහ ඉඟුරු මුං ඇට කව්පි ආනයනය කරන්න ඕනේද? අපේ රටේ හැදෙන්නේ නැද්ද? අපි අල කොච්චරක් ගේනවද මුං ඇට කොච්චරක් ගේනද? මට මතකයි අපේ මට සමාව වෙන තප්පරයක් දෙන්න. වැල්ලම් පිටියෙන් කුමාර මහත්තයා ඉන්නවා ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. ඔව්. බේම් ස්තුතියන්ත වෙන මේ අවස්ථාව ලබා දුන්නට. විස්වාදක මහත්තයා කිව්වා නේද දැන් අපි අනිත් රටවල් එක්ක බලනකොට කොවිඩ් නිසා අපේ රට විතරක් වැටුණේයි කියලා. දැන් මහාචාර්යතුමාගේ මතයත් එක්කම 100%ක් එකඟයි. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදන දේශීය නිෂ්පාදනය කියන එක බිඳුවයිනේ. එන්න එන්න පුළුවන් තරම් එක නැති කරන කෙනේ කරන්නේ. ඒකෝ අපිට මේ වෙලාවේ හැටියට ජාතික ප්‍රතිපත්තියක් නේද අපි හදාගන්න ඕනේ. මේ අවස්ථාවෙන් ගොඩ යන්න නම් හතරවෙනිදා පෙබරවාරි හතරවෙනිදා සිංහකොඩියක් අරන් ගියා. අපේ දුව ඒක බලලා කිව්වා මේක මේ චීනෙන් ගෙන අපි එකක් කියලා. රටේ ජාතික කොඩිය රටේ හදන්නේ නැහැ. වෙසක් කූඩුව හදනවද? බකට් එක හදනවද? සරුංගලේ හදනවද? මෙව්ව ඔක්කොම පිටරටින් ගෙනාවෙන් පස්සේ කොහොමද අපි අත්‍යවශ්‍ය දේවල් ගේන්න ඕනේ? එහෙනම් අපි අපනයන අපේ ආදායම වියදම් කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල්ටද අනවශ්‍ය දේවල්ටද? අපේ එකම අපේ ගෙදරක බලන්න අනවශ්‍ය දේවල් කොච්චර අපි ගොඩ ගහන්නේ රටත් ඒ වගේනේ. අපිට බෙහෙත් අපි හදන්නේ නැත්තම් අපි බෙහෙත් ගෙන්නන්න ඕනේ. අපිට ඛනිජ තෙල් නැත්තම් අපි ඛනිජ තෙල් ගන්නවා. ඛනිජ තෙල් අත්‍යවශ්‍යයි. මේ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනේ හොයාගෙන ඒ සඳහා මූලිකත්වය දීලා මේක කරන්න ඕනේ. හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ අපි මෙව නොකළ යුතුයි කියලා. දැන් බලන්න ඔයා කිව්වා දියවැඩියා රෝගයට මෙට්ෆෝමින් බොනවා. මාත් මෙට්ෆෝමින් බොනවා. හැබැයි ඇයි මට මෙට්ෆෝමින් බොන්න උනේ කියන එක මම හොයන්න ඕනේ නැද්ද? මගේ දරුවට මෙට්ෆෝමින් පුවන් නැතුව මම විතර බීලා මේක ඉවර කරන්න ඕනේ කියලා.
අපි වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවෙන් ගෙන මේ පාම් පිටි සුදු පාම් පිටි කාලා සුදු පාම් පිටි කන 178කට දියවැඩිය රෝගය තියෙනවා ලංකාවේ. ඒ වගේම තමයි ක්ෂණික ආහාර කණ අයට තමයි අනිකුත් බෝ නොවන රෝග වැළඳීමේ දැඩි අවධානමක් තියෙන්නේ. ඒතොර මේ පිට රටින් ගේන මේ පරිභෝජන ගිජු සමාජය බිහි කළ ඉවක් කනකොට ඒ රටවල් අපිව වෙළඳ පොලක් කරගෙන ඒ දියුණු රටවල් වෙළඳ පොලක් කරගෙන බෙහෙතුත් හදලා අපිට විකුණනවා. පාම් පිටි ටික දෙන්නෙත් ඒ රටෙමයි කිරි පිටි ටික දෙන්නෙත් ඒ රටේ. හැබැයි ඒගොල්ලෝ දියර කිරි බොන්නේ. ඒ රටවල කිරි පිටි ඇත්තෙත් නෑ. අපිට කිරි පිටි දීලා හැබැයි ඒකෙන් හැදෙන ලෙඩ වලට බෙහෙත් උදාර. ඒතකොට එක පෙත්තෙන් බේරෙන්න බැරි වෙනකොට පෙති දෙකක් බොන්න දෙන්නේ නැත්නම් වෙන පෙත්තකට මාරු කරන්න කියන. නැත්නම් ඉන්ජෙක්ෂන් කරන්න කියන. එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරන්න කියන. ඕකනේ මේ අපිට කරලා තියෙන්නේ මේ තෙක් කල්. බලන්නකො මේ ආදි මුතුන් මිත්තෝ පරිණේ වේවුදාග මෙව්ව හදලා තියෙන්නේ ඔය පිටරණින් ගෙනාපුව කාල බිල ශක්තිමත් අවුරුදු 100 ගණන් ජීවත් වෙලා තියෙන්නේ කියලා. ඒතකොට මේ ආහාර ටිකත් එහෙන් දීලා ලෙඩ ටිකත් එහෙන් දීලා බේත් ටිකත් එහෙන් දෙනවා. අපි නොනවතින අරගලයක ඒගොල්ලන්ට කඹරනවා. මෙන්න මේකට මේද අපි හැටි අවබෝධ කරගන්න ඕනේ. මේක නෙමෙයිද වෙනස් කරගන්න ඕනේ. ඒ තුල හිටපු ඒ කෑම තවදුරටත් ඕනේ කියලා නෙමෙයිද මේ අරගල කරන්නේ. අපි කාපු බීපු විදිහට අපිට කන්න බොන්න දෙන්න කියන එක නෙමෙයිද මේ අරගලයේ තුල තියෙන්නේ. මෙන්න මේක යථාර්ථව තේරුම් ගන්න ඕනේ. අපි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්නේ නැතුව අපිට ඕන දේ අපිට හැටි දේ කරගන්න පුළුවන් දේ අපි කරගන්නේ නැතුව බලන්න පලා අලබතල දැන් ඒක හරි ඔබතුමා නිෂ්පාදන ආර්ථිකය හරි ඒ දැන් අපි ඒ තැනට එන්නටම ඕන අනිවාර්යයෙන්ම තුමා අරමඟ හත්යක් කිව්වේ ඒක තමයි දැන් අපි කහත් හැදුවා කහ ඉතාමත් හොඳ අතිරික්තයකුත් එක්ක ආවා හැබැයි මිලදී ගන්න හරි යාන්ත්‍රණයක් අපි ඊට පස්සේ හැදුවාද ඊළඟට මේ රටේ බාත්รูම් සෙට් එකක් ගත්තේ රුපියල් 30,000 අහිංසක මිනිස්සු හැබැයි අද දේශියෝ මේක හදන්න පටන්ගෙන කොච්චර හොරා කෑමක් මිනිසුන්ගේ වෙලා තියෙනවද ඉතින් ඇයි මෙහෙම අපි කොහොමද එතකොට මේ අපේ රටේ මිනිසුන් සත පහකට විශ්වාස කරන්න බෑ හරියට හරි චාමර ඔයා හොඳ දැනගෙන මගේ විෂය ආර්ථික විද්‍යාවනේ ආර්ථික විද්‍යාව මූලධර්ම වල කියනවා අපේ වෙළඳපොළ ගොඩනැගිලා තියෙන ආකෘතියින් එතකොට මධ්‍යගත සැලසුම් යටතේ තියෙන වෙළඳපොළක් තුල මධ්‍යගත රාජ ආණ්ඩුවකට තමයි වෙළඳපොළ පාලනය කරන්නේ එතකොට කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කොපමණ ප්‍රමාණයක් එපාද කියලා ඒ ප්‍රමාණයට සම්පත් වෙන් කරලා සහල් අවශ්‍යයි අපි හිතමු සහල් කිලෝග්‍රෑම් 105ක් ඕන මේ මාසෙ කන්න ඒ පහ වෙළඳපොළට දාන්න පුළුවන් පිටි මෙච්චරක් ඕන තේ මෙච්චරක් ඕන ඒක තමයි මධ්‍යගත සැලසුම් ක්‍රමයක් මගින් වෙළඳපොළ නිකුත් කරන්නේ ඒක තමයි අපි 77 වෙනකල් අනුගමනය කරේ ඒක ගහලා තමයි විනාශ කරේ අර ඒ මධ්‍යගත සැලසුම් ආර්ථිකයේ දස අවුරුදු සැලසුම් පස් අවුරුදු සැලසුම් කොළඹ ක්‍රමයේ මේ වගේ අපි විවිහිස ක්‍රමේ ආනයන ආදේශන ප්‍රතිපත්ති ක්‍රමේ මේ තිබිච්ච දේවල් තමයි අර එදා කැරලිකාරෝ විනාශ කරලා ගිනි තියලා පොඩි පට්ටම් කරලා දෙන්නේ. ඒකනේ මං කිව්වා අර හයෙන් පහක බලයක් කරන විවෘත ආර්ථික නිදහස් වෙළඳපොළ ක්‍රමේනේ. වෙළ නිදහස් වෙළඳපොළ ක්‍රමේ කියන්නේ මොකද්ද? නිෂ්පාදකයට පාරිභෝගයට තමන්ගේ කැමැත්ත පරිදි ඒ හැසිරෙන ඉඩ දෙන එකක්. රාජ්‍ය නිර්බාධවාදී. හැබැයි අද නිදහස් වෙළඳපොළ ක්‍රමයක් 78 ඉවිල්ලා ඒක තියෙනවද? මම කරා 2004 අවුරුදු දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ පිළිබඳ අධ්‍යයනය. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානට ගේන එළවලු ගේන ගොවියෙක්ගෙන් පාරිභෝගිකය ගාවරුන 7 දිනක් අතර හුවමාරු වෙනවා. අතරමැදිව 7 දිනක් ගාව. මට මතකයි එවලේ මේ 2004 වට්ටක්ක කිලෝ එකක් ගොවියට ගෙවලා තියෙන රුපියල් 4.5යි. වට්ටක්ක කිලෝ එකකට. ගොවි පොලිදී aran තියෙන්නේ ඔය බහක් කෝට්ටේ ගලේ වෙල දඹුල්ලේ ඇඹිලිපිය විවිධ පළාත්වල අපි ගියා සමීක්ෂණ වාර්තාගත රුපියල් 4.5 ගොවි වලින් ගෙවලා තියෙන්නේ. හැබැයි අපේ ගොවි කටයුතු පර්යේෂණ එකේ හෙක්ටර් කොබ්බෑ කඩුවේ එකේ තියෙනවා කොළඹ නගරයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන 14ක මිල ගණන් ගත්තා ඇවරේජ් ප්‍රයිස් එක රුපියල් 20යි. වට්ටක කිලෝ එකක් 2004. එතකොට ඒ ගන්න නාගරික රජයේ සේවකේ අපි වගේ අය වට්ටක කිලෝ එක රුපියල් 20ද ගන්න බැරුව බඩු මිල අඩු කරව කියලා පඩි වැඩි කරව කියලා හර්තාල් කරනවා. අර පැත්තෙන් ගොවියා ගොවියාගේ නිෂ්පාදන පිරිවැය දරන්න බැරුව කෑ ගහනවා ගොවිපල කරන්න බෑ අපි අතහැරලා එනවා අපි වහබුණා අපිට ගියෝ. එතකොට ගොවියට සහන ආධාර දෙනවා ගොවිය රැක ගන්න. පාරිභෝගිකය රැක ගන්න පාරිභෝගිකයට සහන ආධාර දෙන්න වෙලා තියෙනවා. මේ දෙකම කරන්න ඕනේ රජයට නෙමෙයිද? එතකොට රජය මේකෙන් ඉවත් වෙලා නිදහස් වෙළඳපොළ ක්‍රමයට ඉඩ දුන්නේ. දැන් ආපහු රජයට මේ ලොකු බරක් තියෙලානේ මේ දෙකට්ටියම බේරගන්න. එතකොට නිදහස් වෙළඳපොළ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ තුල. ඒකට හේතුව හොයලා බැලුවා මේ ගොවියට රුපියල් 5ක් ගියා නම් 20කට පාරිභෝගය ගන්නවගෙන රුපියල් 15ක් අතරමැද්දෙන්නේ. මේකෙන් රුපියලක් වෙනවා අර දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට. මොකද ඒකේ මිල 90 අතරමැදි කරන්නේ. මොකද රුපියල් 10ට අඩුවන 750යි 10යි 20යි අතර නම් රුපියලයි 20ට වෙන්න රුපියල් 2යි එනවා රුපියලක් යනවා වට්ටක කිලෝකින් එතනට. හැබැයි ඒක ගියාමත් තව රුපියල් 14ක් තියෙනවා.
මේ රුපියල් 14 අර 7 දෙනා අතර දෙක දෙක ගානේ බෙදෙන්න එපා. හරියටම දෙක ගානේ බෙදෙන්නේ නැති වෙන්න පුළුවන් අපි ඇවරේජ් කරොත් දෙක ගානේ බෙදන්නේ. මේ අතරමැදිව 7 දෙනා නැති කරන්න මේ ආර්ථික මධ්‍යස්ථානයේ දැම්මේ. අද නිෂ්පාදක එක්කෙනයි පාරිභෝගික එක්කෙනයි අතරමැදිව 7 දෙනයි. මේ 7 දෙනාම යැපෙන්නේ අර තනි ගොවියා නිෂ්පාදක ගොවිතැන් වලින් නෙමේද? මෙන්න මේ වෙළඳපොළ නෙමේද අද අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ විකෘති වෙච්ච වෙළඳපොළක ප්‍රකෘති ප්‍රතිපලය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට? දැන් රජයට කියනවා මේ විකෘති වෙළඳපොළ ප්‍රකෘති කරලා දෙන්න කියලා. රජයට පුළුවන්ද? රාජ්‍යාන්තරයේ බිඳවට්ටලා රජයේ ශක්තිය ගොවිපළවල විනාශ කරලා දාලා, ගබඩා විනාශ කරලා, ප්‍රවාහන ජාලය විනාශ කරලා දාලා, මිලදී ගැනීමේ ශක්තිය විනාශ කරලා දාලා, ඒක කරන්න බැරි නිසා මහ ජනතාවට බරක් තියෙන ද පෞද්ගලික අංශයට බාර දුන්නා මේක. එතකොට සහල් මාෆියා වෙන්න පුළුවන් වෙළඳපොළ මාෆියා විසින් පාරිභෝගිකය සහ නිෂ්පාදකය සූරා ගන්නවා. දැන් රජයේ ඇඟ බේරගෙන පැත්තක දීපු රජයටම කියනවා මේක බේරලා දීපල්ලා කියලා. එතකොට රජය කරන්නේ මොකද්ද මේක? රජය මේකට යාන්ත්‍රණය සකස් කර නැතුව ආණ්ඩුවට බාර දෙනවා මේක විසඳලා දෙන්න කියලා. ආණ්ඩු මාරුවේ වියනවා. රජය විසඳනවද මේක? රජයට කාගේද වගකීම? ආරක්ෂිත තොගයක් මිලදී ගන්න. නෑ නෑ රජය කරන්න ඕනේ මොනේ? රජයේ තිබිච්ච ගොවි පොළවල් ප්‍රමාණයත් උනා. රජය දැන් මෙහෙමයි මිල පාලනයක් කරනවා නම් හාල්වලට මිල රුපියල් 100 කියලා පාලනය කරගෙන. එතකොට 150ට විකුණනවා නම් පෞද්ගලික වින්දේ රජයට පුළුවන් වෙන්න බෑ 100ට විකුණන්න. පෞද්ගලික වෙළෙන්දගෙන 150ට රජයට 100ට විකුණන 50ක් පාඩු. ඒක කරන්න බෑනේ. කන්නයක් කරයි දෙකක් කරයි. ඒකනේ අද වෙලා තියෙන්නේ. පිට රටින් ලොකු ගාණක් ගිහලා අඩු ගාණක් මෙහෙම විකුණන එක කරන්න බෑ. ඒකනේ අද අපි අමාරු වෙට තියෙන්නේ. එතකොට රජය කරන්න ඕන රජයේ ගොවි පොළවල වී නිෂ්පාදනය කරලා සහල් කරලා වෙළඳ පොළ ගොවියට 100ට දෙනවා. දැන් බලන්න සිමෙන්ති හංගගෙන ඉපු වෙළෙන්දට අද මොකද උනේ? අද සිමෙන්ති කිව්වා පුළුවන් නම් මාස 3ක් සිමෙන්ති පරිභෝජනය කරන්න එපා. ඌව ගල් වෙනවා ගබඩාවල. අද සිමෙන්ති ගල් වෙලා. මේ එතකොට වෙළඳ මාෆියාවක් තියෙනවා කියන්නේ තේරෙන එක තමයි. මේ නිදහස් වෙළඳ පොළ යන්ත්‍රේ සම්පූර්ණයෙන්ම අපේ රටවල විකෘති වෙලා තියෙනවා. මේක ප්‍රකෘතිමත් කරන. මේකට අපි කියනවා මාකට් ෆේලියර් කියලා. වෙළඳ පොළ අසමත් වීම. මේ තුල බාහිරතාවන් තියෙනවා. මෙව අඳුර ගන්න ඕනේ. මෙවට විසඳුම් දෙන්න ඕනේ. මෙවට විසඳුම් දෙන්න තමයි රජයේ කාර්යභාරය. ඒක ආණ්ඩු කරන වැඩන්නේ මේ රජයේ කාර්යභාරය. ඒකට තමයි ආර්ථික පරිශ්‍රණ මධ්‍යස්ථාන පාරිභෝගික අධිකාරී මිල යාන්ත්‍ර එව්ව පිළිබඳ ඒ අමාත්‍යංශ ඒ නිලධාරී ඉන්නේ ඒ වැඩේට. ඒතකොට ඒගොල්ලෝ තමන්ගේ වගකීම් අමතර සේවයක් කරන්න ඕනේ. තමන්ගේ රාජකාරිය හරියට කරන්න මේ රට ගොඩ යනවා. තමන්ට පැය 8ක රාජකාරියක් සේවයක් තියෙනවනම් මට තප්පර දෙන්නේ මේක කරන්න. දැන් බලන්න මම මෙතෙන් දෙන්නම් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රයේ උසස්ම නිලධාරියම ජනාධිපති ලේකම් නිලධාරි පරිපාලන නිලධාරීන් අතර එයා විශ්වවිද්‍යාලයක උපාධාරී ලංකා විශ්වවිද්‍යාල උපාධාරී මෙතෙක් බිහි වෙච්ච හැමෝම ලංකා විශ්වවිද්‍යාල උපාධාරී තමයි. ඊළඟ ජනාධිපති ලේකම් වෙලා ඊළඟ අමාත්‍යංශ ලේකම්වරු දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළුව 15ම බිම් මට්ටමේ නේද සංවර්ධන නිලධාරි දක්වා විශ්වවිද්‍යාලවලින් බිහි වෙච්ච උපාධාරීන්නේ 99ක්. එතකොට 1950 ගණන් වලින් ඉඳලා බිහි වෙච්ච උපාධාරීන් සංඛ්‍යාව ගත්තහම ඒ උපායධාරීන් විශ්වවිද්‍යාල ජීවිතයේදී කරන හර්තාල අරගල මේ සාධාරණ වෙනු කරන සටන් මේ දේවල් එක බලමුම අද රට මෙතන තියෙන්න පුළුවන්ද? ඉහළම පරිපාලන නිලධාරියෙක් ඉඳලා පහළම පරිපාලන නිලධාරියෙක් දක්වා විශ්වවිද්‍යාල උපායධාරීන් වෙනවා නම් වෙලා තියෙනවා නම් මේ සන්නැසි වෙන්න පුළුවන්ද අපේ රටට? ඇයි ඒගොල්ලෝ මේ සාධාරණ වෙනු සටන් කරන්න කෑකෝ ගන්නෙ? ඔක්කොම මෙව හෙළිදරව් කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේක අපි තේරුම් ගන්න එපා. හරියට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේ රාජ්‍ය යාන්ත්‍රණය ලොකු බිඳවැටීමක් සිද්ධ වෙලා නැද්ද? අපි අවුරුදු 13ක් මහජන මුදලින් ඉගෙන ගන්නවා පාසල්වල. මගේ අපේ දක්ෂතා ඇති. අපේ දෙමව්පියෝ නෑදෑයෝ ගුරුවරු කැප කරනවා ඇති. හැබැයි මහජන බදු මුදලින් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ බදු ගෙවන්නේ කවුද? මේ තේ දළු නෙලනේ, රබර් කිරි කපන, ඇඟලුම් වල මහන්සි වෙන මේ විවිධ වෘත්තීන් වල නියෙන ගොවියා කම්කරුවා දීවරය බදු වලින් අපි ඉගෙනගෙන අවුරුදු 13ක් යනවා විශ්වවිද්‍යාලය. තවත් අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාලය ඉගෙනගෙන යනවා තනතුරු අරගෙන. ඊට පස්සේ සමහර රටක විදේශ ශිෂ්‍යත්ව දෙනවා මෙරට මුදලි මහජන මුදලි. මම දන්නවා අපේ විශ්වවිද්‍යාල වලට මහා පරිමාණයේ මුදල් කෝටි ගණන් මුදල් රටේ මුදල් වැය කරලා දෙනවා පිටරට විශ්වවිද්‍යාල වල ගිහිල්ලා වැඩ කරන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා නොනවත්තා පැය 24ම වැඩ කරනවා මේක අපව ගෙවන්න නම්. මම අහනවා ඔය අවුරුදු 20ක් විතර මහජන මුදලින් ඒ අධ්‍යාපනය ලබාගත් ඔය ආපහු ඒක දෙනවද කියලා මේ තරාදිය ඉම්බැලන්ස් වෙලා තියා. තරාදිය ගන්න ප්‍රමාණය වැඩි ආපහු දෙන්නේ නැහැ. දෙපටින් දෙන්න තියෙන්නේ මේගොල්ලෝ අවුරුදු 25 30ක් ගිහිල්ලා මේ තැනට ඇවිල්ලි වෙලා. අවුරුදු 55න් 60න් රැකියාවෙන් විශ්‍රාම යනවා. ඒතකොට පැය 8යි දවසට වැඩ කරන්න තියෙන්නේ. දවසට පැය 24ක් තියෙනවා. 8න් 24 කියන්නේ 3න් 1යි. අවුරුදු 30ක් රස්සාව කරනවා කියන්නේ අවුරුදු 10යිනේ කරන්න ඕනේ. කියන්නේ පැය 24 වුණ 30 පැය 8ක අවුරුදු 10යි. ලෝකයේ වැඩිම නිමාඩු තියෙන රට ලංකාව. ඒ අනුව
මෙයාට වැඩ කරන්න අවුරුදු 6 කුත් දවස් 221යි. හරියට වැඩ කරනවා නේද? ඒක වැඩ කරනවාද කියන්නේ කො? මොකද අද බලන්න පාසල් ශිෂ්‍යයා part time නෙමෙයිද ඉස්කෝලේ යන්නේ? full time යන්න ඕන කොහෙද? tuition. ඒතර ගුරුවරයා කොහෙද? ඉස්කෝලේ යනවා part time full time tuition කරන්න ඕන. වෛද්‍යවරයා මොකද කරන්නේ? part time ඉස්පිරිතාලේ full time private practice කරන්න ඕන. විශ්වවිද්‍යාල ආචාර්යවරු අපි මොකද කරන්නේ? අපි part time විශ්වවිද්‍යාල කරනවා full time තව තවත් වැඩ. රජයේ සේවයේ බොහෝ අය කරන්න පුළුවන් බොහෝ අය 70% වගේ දෙන හැමෝම නෙමෙයි. මේක මාසෙ අන්තිමට පඩියක් ලැබෙනවා, pension එකක් ලැබෙනවා, වරප්‍රසාද ලැබෙනවා, තවත් වාහන බලපත්‍ර බලන්න මේ වෙන මොකක්ද මේ රූපවාහිනී සාස්ත්‍රාවේ තියෙනවා වැටුපට අමතරව දීමනා 11ක්. අමතර දීමනාත් එක දීමනා වර්ග 11ක් තියෙනවා. එතකොට වැටුපට අමතර පැමිණෙන වටත් දීමනා කියනවා. ඉතින් පැමිණෙන්නේ නැතුව දීන්නේ රස්සාවක් කරන්න පුළුවන්ද කියන්නකෝ. සමාවෙන්න ඕනේ මේ උදාහරණයක් අත්තට මම. දැන් මෙන්න මෙහෙම රාජ්‍ය සේවය ගොඩනැගලා මේගොල්ලෝ දැන් රාජ්‍ය ආයතන බංකොලොත් වෙනවා. රාජ්‍ය ආයතන වැඩ කරන කවුරුක්වත් බංකොලොත් වෙලා තියෙනවද? රාජ්‍ය ආයතන බංකොලොත් වෙනවා. ඉහළම නිලධාරීන් පහළම නිලධාරී දක්වා හැම වෙලා නැහැ. දැන් හිතන්න ඉහළම නිලධාරීන් හරි ඒ වරප්‍රසාද ලත් අය ගත්තු කඩෙන්මනේ අනිත් මිනිහක් බඩු ගන්න ඕනේ. අර කැප කරන මිනිස්සුන් මාළු ගන්න ඕනේ, කිරිපිටි ටික ගන්න ඕනේ, හාල් ටික ගන්න ඕනේ, උඹකල කෑල්ල කරෝල කෑල්ල ගන්න යන ඕනේ ඒ කඩේට. ඒතකොට ඒ මුදලට ගන්න ඕනේ. ඒ මිනිහත් කොහෙන් හරි දෙයි හම්බුද හම්බ කරගන්න එපා. ඒ ආයතනෙන් හරි හොරාගෙන හරි හූරගෙන හරි ගත්තනේ දේ මිනිහා ජීවත් වෙන්න විදියක් නැහැ නේ. කට්ටියක් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා වෙන වෙන දේවල් ලොකු ආදායම් උපයලා පරිභෝජන රටා හුරු කරලා වෙළඳ පොළේ ඒගොල්ලන්ට ගැලපෙන්න හදාගෙන තියෙනවා. ඉතින් ඒ වෙළඳ පොළෙන් ඒකට බැරි මිනිහත් ගිහිල්ලා ගන්න ඕනේ. හරි. පැහැදිලි. එතකොට ඒ මිනිහා කොහෙන් හරි හොයන්න බෑ ජීවත් වෙන්න. මෙන්න මේකනේ වෙලා තියෙන සෙන් විනාශයද? තායිලන්තේ බාත් එක ඩිප්‍රිෂියේට් වුණා කියලා එක දවසින් මහ බැංකු අධිපතිවරයාට දැඩි දනුවම් පමුණුවන්නේ රට අධිකරණයේ නියෝග කරනවා. අපේ රටේ මේසා විශාල ඛේදවාචකයක් වෙලා තියෙනවා. ඔබතුමාගේ යෝජනාවක් තියෙනවද රාජ්‍ය නිලධාරීන්න කාබනික ගොවිතැන මේක රට විනාශ කරේ ජනාධිපති නෙමේ කාබනික ගොවිතැනට උපදෙස් දුන්නු මේ විශේෂඥයා. ඊළඟට මහ බැංකුවේ සම්බන්ධ ඛේදවාචකය ගත්තොත් රුපියල් 200 ඩොලර් එක රයින් අතෑරලා දාලා අද 365 වෙනකොට මේ තීන්දුව తీරන ගත්තේ කවුද? මෙයාට දඬුවම් දිය යුතුයි කියන තැන ඒ වගේ මේවා කළමනාකරණය කරන බලන් හිටපු මුදල් ඇමතිවරයෙක් ඉන්න දඬුවම් දිය යුතුයි කියන තැන ඉන්න අනිවාර්යයෙන්ම දඬුවම් දෙන විගණනීය විය යුතුයි අධීක්ෂණීය විය යුතුයි ඒ දඬුවම් නොදීපු වරද තමයි අද අපි මේ වන්දිගවන්නේ. ඒකේ බලය තියෙන්නේ ඔය පාර්ලිමේන්තුවේ 225ට. ඒගොල්ලන්ට හෙට පුළුවන් පාර්ලිමේන්තුවේ කියලා විපක්ෂය හරි ආණ්ඩු පක්ෂය හරි කාට හරි මේකක් දාන්න පේපර් එකක් දාන්න. මේ වැරදි කරපුවා දඬුවම් දෙන්න 225ම ඡන්දෙ දෙන්න කියලා. තුනෙන් දෙකේ ඡන්දෙන් අනුමත කරගත්ත හෙට ඉඳලා දඬුවම් දෙන්න පුළුවන්. ඔය ගියේ මහජන නියෝජිතෝ කියන මිනිස්සු එකෙක්වත් එව්වා කරනවද අද? ඒක නෙමෙයිද කළ යුතු වෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් මේ මේ වැරදි කරපු මිනිස්සුන්ට තනතුරු නොබල දඬුවම් දීමේ පණතක් ගේනවා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන. අපි අහවල දින බලාත්මක කරන බෑක් ඩේට් කරන අහවල දිනේ ඉඳලා කියලා. මේක බලාත්මක කරන්න පුළුවන්නේ. පැහැදිලි. ඒක ඒකනේ කළ යුතු වෙන්නේ. ඒක හරි. දැන් ඊළඟ කාරණේ ඔබතුමා කිව්වා සේවකයෝ ඉන්නවා යාලට දීමනා මෙච්චර මෙච්චර එකතු වෙලා තියෙනවා කියලා. දැන් මේ තියෙන තත්ත්වෙ උඩ අද කිරිපිටි පැකට් එක රුපියල් 400 500 තිබිච්ච එක 1000 ගානට ගිහිල්ලා තියෙනවා. හරි කිරිපිටි හොඳ නැහැ බොන්න එපා කියන එක දැන් කියන්න පුළුවන්. හැබැයි ඔය දීමනා 11ක් නැති වුණා නම් මේ මිනිස්සු දරුවොත් එක පාරේ මැරිලා යයි. ඒක තමයි මම කිව්වේ. දැන් මේ වෙලා තියෙන්නේ මේකනේ. මම දීමනා ගන්න එකට වැරද්දක් නෙමෙයි කිව්වේ. දැන් අපිට ජීවත් වෙන්න අපි ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බැරි කොට අපි කෑ ගහනවා බඩු මිල අඩු කරව පඩි වැඩි කරව කියලා රජයේ සේවකයෝ ඇතුළු අඩු ආදායම් ලාභින්. එතකොට පාලකයන්ට සිද්ධ වෙනවනේ අපින් සේවයේ ලබා ගන්න ඒ ආයතන පවත්වන්නේ මොන හරි දෙන්න පඩිය වැඩි කරන්න බැරි නිසානේ මේ දීමනාවක් දෙන්නේ ජීවන වියදම. ඔව් දැන් අපිට දැන් මොකද කියන්නේ මේ විදිහට විවිධ වර්ගයේ දීමනා එකතු වෙලා ඒක පර්ස් එකට එනකොට දීමනාව හැටියට මේනේ මුදල් හැටියට. හරි. එතකොට ඒකට හුරු පුරුදු වෙලා තියෙන්නේ මගේ වැටුප 20000යි දීමනා 20000යි 40000යි. හැබැයි මම 40000 තමයි ජීවත් වෙන්න ගන්නෙ. මගේ ගෙදරකට මම මාළු ගන්න මුදලාලිටවත් හාල් ගන්න කඩේටවත් මගේ මේක දීමනාවෙන් ගේනවද පඩියෙන් ගේනවද වැඩද එයාට ඕන සල්ලි. එතකොට ඒකට හුරු පුරුදු වෙච්ච මිනිහකට මේ දීමනාවෙන් කියලා අපව ජීවත් වෙන්න බෑ. මම කියන්නේ මේ දීමනා මෙච්චර ඇවිල්ලා තියෙන එක අපි නිවැරදි කරන්න ඕනේ. එයාගේ වැටුපට හදලා පැමිණීමට දීමනාවක් ආයේ ගෙවන්න ඕනේ. පැමිණෙන්නේ නැතුව රැකියාවක් කරන්න බෑනේ දෙයියනේ. ඒක පැමිණීමේ දීමනාවක් කරන්න ඕනේ නෑ. ඕටයිම දවසේ පැයට වැඩ කරන්න නැතුණ එක හින්දා පහෙන් පස්සේ වැඩ කරනවා අපි දැකලා තියෙනවා සේවකයෝ. විවිධ තැන්වල. ඉතින් තමන්ගේ රැකියාව කරා නම් ඒ වැඩේ කරනවා. මොකද ඒ වැඩේ කරන්න නැති ඕටයිම එක කරන්නේ නැත්නම් මාසෙ ජීවත් වෙන්න බෑ. ඉතින් අර වෙලේ ඒ වැඩේ කරලා ඉවරනොත් ඕටයිම එක නැති වෙනවනේ. අර වෙළඳ පොළේ යාන්ත්‍රණය හදුවා නම් මේට වැඩිය ලේසියි. ඒක තමයි. දැන් ඒක තමයි මම ඉන්න හදන්නේ. දැන් ඔය දැන් අපිට පේන්නේ වෙළඳ පොළ බහණ්ඩ අතරමැදි කරන්නේනේ. ඔව් හිතුවි දුන්නේ නේද? හොඳට අහගන්න තමයි මේකේ හානිය වෙන්නේ බහණ්ඩ අතරමැදි කරන්නේ නෙමෙයි.
mangkuan hat dini kara atar medikar ni apit hamun agila. Api gihila dewi ni sami ikhshane kara, aimi atar medikar uno macchera gasakan ni api yojana kara, wala rupiah pahak tiaga ande. Pahak adu yang dene pahari bukar pahal wate. Govi atar pahaya ke dahaya karan, wala atar pahak tiyan wane. Hari ni deh, itu pahak adu ina pahari bukar, pahak wedi ina nispat, dekat Mereka balance kan, namun ego loko nampai. Apa itu transport wedem macam ni, apa lease kerela wahana randi, apa punai poligi mana macam ni, apa sewuku macam ni, nada tu keran dulu. Apa magaya nak kita phaga dendu ane, amatero komis dendu ane metang loko ni ego loko ni balam me rata antri hari ini me vidir. Iti e prasna dikam, ada sewa kita tapi ane. Nee, ekat me, itu kita ek headila tien, apa balam ai me manusia te lease keran rati ane. Dan apa kata agre, apa itu drusyo pen bahan datar medikar ni pilih mande. Dan balan bahan datar medikar ni inwa e sewuku agen. Then barang ni mana baru mukta cara kan? Nata ambik ni kini macam mana? Mee nata ambik, langi ni an nak kemit itu doy nildari kian tu ko, mih makar ganti mih dia ni kira. E nata ambik, khanda bonda tenek khanda bonda kemit itu kian, e lori rata riye dure, sahaya ke, adat ian ni, maga penan ni kikar, awah awah sambanda pautan kemit itu apa samaaji, yalu mitra sambanda pautan kemit itu, eccher rata mahaku sevya kerana minisum kongkolatine mina me pilih sah kerliu allah. Mee ekolat mae hani kerana kira label kerlati ian, sura akan malu. Hebat balan deh, apa modal, siat dahayat banku itu tempat kerumah siat visit night dina banku tu ina mula kerja. Nikang ni dala siat dahayat khambaran ni dina mula atre me dikar ni. Tempat tu altas, mang ni dar sini agi tempat tu altas siat dahayat gue no. Night kanu kuda siat visit agi mana? Dahayat me banku, banku padu la beruade. Itu ni mula atre me dikar ni inne, piris. Ek payurupa asan sambanda, nyata sambanda apa tan, awa sambanda tan, apa samaj akam itu. Itan dia ni memang dapat dua daru purdu koran. Me mulle atar medikar ni niwerdi nokora bahan atar medikar ni niwerdi koran deh. E sevku itu tu yata pelah panti ni watina agamak nudi. E deh niwerdi koran deh. Enar ihela panti ni dibu watina agamam pahala panti ni dindo. Minne me niwerdi tawe tamai me rajya andre asamati me kila mama kene. Ikan ni api saralom gatu me tena di. Hamba umat kapakirim kerana melihat tenun ini. Kapak kerapu pirsakinnya. Mangkuan AI kapak kerana dia ane. Oh, anita itu kapak. AI kerapu kapakirim dia apa lah anita kapak kerana. Api, betul agama. Adua ada melabi. Di mana jiwat ini beri pirsak. Anungen Japanu pirsakinnya. AI itu jiwat ini bidyak mana ane udah upah dahuk kerana itu. Oh. Yang kedua amma tata asini pula daru ikan ganu amma tata rekia bakaran nebek. Recover ni, awasnya ni, hampir semua loki. Ya, terus aja media tim itu. Ani mari media tim macam siapa ni? Mak itu ni, diri ayah, sahan ayah, sakas keran dem balap baru tu. Tapi sahan ayah, well, di lalat mami, ubule pattern dia di ni. Mami, ekat minum mami research cek la paper ekut mekili itu na. Mee sahan kanan bonda purdue cikah, Emerson 10, Britain ni pahl ni kalau di ni polgas dekak tiennya single ek, mana wedak keran ni kiri allah. Itu enten dollar dekak dollar tu nak ada emak dawasa kita ganda manusia, kau muda kanan bonda tu. Hari, ayat orang ganda ni, dem balan samurdi di lalat ini sahan dara lebih utuh ayat amade. Sahan dara, dem balan pahugi kalle, bopda ini, pandahe badu malak bedu. COVID-19 ni, oh pandai badu malak tu, pandai badu malu orang main. Oh, yang antaranya awalak tiennya itu. Ani, ekat dem balan, dem pasal tiennya minisui inno ani. Dem pasal uniform bedenwa. Bod bedena, tawa-tawa dewal bedena. Mereka lebih utta atau lebih ni, ni mereka nol lebih utu kuda gan hinda. Eka tawa, hari, eka hari. Obrolan kita tarik hari. Hei, bayi lebih utu kota setat nol lebih. Eka tiap dino ni, eka tiap tora gan dino hari ni, eka tiap rakwar ni mana? Eka ni empower karnwa kene, sabi balak karnwa kene, meya ni beribu tora ni, AI me, eka ni meka kian ni me. People safety net tegak, janata arakshik dalak kelan ni kene, me dale inde beru, betina ayi inwa dale. AI bayi me dale utu kene latihan ni. Terima, eka ni, terima sahane ak nang one benua mukadar. Anu marin dino. Dawasa tak khanda beri power mereka tu. Ya, rakwa ni dengan lor. Hari. Apa? Itu ni misalnya kita khalay atau keprasan isa. Ranil Vikram Singh agama atau beri apa tu? No. Obat hitenu ada mereka goda dana puluan kira. Wah, hui, me. Tiap berapa tu keprasan ya? Magi petim beluat, magi tien adya kini mereka loke wedding mawar ganak agama tu ini, tapi agama tu ada. Hai, ini buat apa? Hari ni itu, itu orang paswa tawa agameti beraya, bela api dah adyaki med. Paswa tawa kape rata ini prasna tibun med, naigatni med, arti karbu di tibun med. Dia highway ni mata bela lagi ni. Arah med di ikini kata agalah juga kata mai, api itek deneng ni hiti ni mi vale iwetin awak gila. Dem vale iwetun aja impasi danna, api vale iweti lagi gila. Hebat, istirahat walaupun betina lagi la, dengan kan? Kau rukat ek kian nih.
මොකද දේශපාලඥයන්ට ඕන බලය ලබා ගන්න හින්දා එදා වේල ටුවල්ස් එක කොහෙන් හරි ණයට ගෙනුනේ ඊළඟ උනේ ණය ගවන්න හැරි කියලා රෝයා කිව්වගේ තමන්ගේ වැඩේ කරගන්නවා ඊළඟ પરම්පරාව ණය ගවන්නේ දැන් දැන් ණය ගවගන්න බැරි වෙනකොට මොකෙක් හරි එන්න එපාය දැන් ඒකට කර ගහලා තියෙනවා දැන් මේ කර ගහන්න ඕනේ කර ගහුවයි කියලා මම හිතනවා මේකට හරියටම හැබැයි කට්ටියක් මේ වක්කිය මුලින් මග ඇරලා යනවා ඒගොල්ලන්ට මග ඇරෙන්න දෙන්න බෑ ඒගොල්ලොත් අල්ල දාන්න බලත් කර ගහපළමු බලත් හවුල් බලගෙත් මහවුන් හවුල් බලගෙ ගෙනාපු මුරුව මේකට හවුල්ලා දිනවා මේ හවුලේ ආපු 70 නිදහස ලබාගත්තු දාල වැඩි විලා 78 න් පස්සේ දෙගුණිත ගුණ ගුණෝත්තරාකාරේ වර්ධනේ වෙච්ච එකනේ ඔය පාලකෝ නෙමෙයි දින්නේ කවුද වෙනස් වෙලා තියෙන්නේ ඒ වග කියන්න ඕනේ ඒ කියන්නේ ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයේ වගකීම ගැනීම ගැන මම සතුටුයි එයා මේකට විසඳුම් දෙනවා කියන එකට නෙමෙයි මම කැමති වෙන්නේ එතුමා දන්නවා මේ විවෘත ආර්ථිකයේ නිසා එහි ප්‍රතිඵලයක් ඇරෙන අද මේ ජනතාව මේ තත්ත්වයට නම් අපි වග කියන්න ඕනේ මොකද අපි ඊළඟ අයට ඡන්දේ කරලා දේශපාලනය කරලා එන්න ඕනේ අපි මෙතනින් මග අරලා ගියොත් උන්ට එන්න වෙන්නේ මොකද 25 මේපයි කියලා නේ කියන්නේ උන්ට එන්න නම් අපි දෙයක් මේ ඊළඟ પરම්පරාව අපේ පක්ෂ ගේන්න අපි මේ වගක් කිම ගන්න ඕනේ කියලා ඊළඟට තමයි රටේ ජනතාව පැත්තෙන් බලපුවාම දැන් බිත්තියට හේතු වෙලා ඉවරනේ දැන් පෙට්ටියට දාලා එන ගහන තරමට ඇවිල්ලා පණ අදිනවා දැන් ඔක්සිජන් සේලයින් දෙන්න ඕනේ එතකොට ගෙදර තියෙන බඩු මුට්ටු විකුණලා හරි ඌව බේරගන්න යනවනේ ලෙඩාගේ අයිතිකාරෝ දැන් ගෙදර ලෙඩේ පද අදිනකොට ඉඩම විකුණලා හරි ගිහිල්ලා උගස් කරලා හරි ගිහිල්ලා බෙහෙත් ටික ගෙනත් දෙනවනේ ඒ තත්ත්වෙට ගෙනලා දැන් ලේසියෙන් අපේ රටේ තියෙන සම්පත් ටික විකුණ ගන්න ලේසි නැද්ද පෙරට වැඩිය දැන් මීට කලින් MCC ගේන්න ටිකක් අමාරු තිබුණා දැන් MCC එක ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් තව තව දේවල් වතු ටික වෙන්න පුළුවන් ලාභ ලැබෙන බැංකු ටික වෙනම තව තව දේවල් බොහොම ලේසියෙන් දෙනවා මොකද අපිත් කෑකෝ ගහන්නේ මොකද අපිත් දැන් පණා දිනවනේ දැන් මේ MCC මතු කරපු දැන් කාලයක් නැති හින්දා මේක අහන්නත් ඕනේ දැන් MCC අර සමහර ගුරු මන් දැක්කා අපි දැක්කනේ සිටියම මෙහෙම දෙකට බෙදලා මෙහෙම කෑල්ලක් මෙහෙට ඒ කෑල්ල මෙහෙට කියලා හඳන්නේ MCC ගැන අදපු චිත්‍රේ ඒ වගේම තමයි අර ලයිට් රේල් සැහැල්ලු මේ දුම්රිය ඒක මේ බහලු පටවන්න බෑ දැන් අද චීනෙන් ජපානෙන් අපි අඬාන සල්ලි ඉල්ලන තැනට පත්වෙලා මේ වැරදි මකර මවපු එක නෙමෙයිද මේ විනාශයට හේතු වුනේ දැන් මෙහෙමයි ඔයා කීවේක හරියට සමහර දේවල් මම කියවනේ අපි හරි දේවල් කරපු නැති තැන් තියෙනවා නොකළු දැන් කරපු තැන් තියෙනවා දැන් සැහැල්ලු වාහන වලට යන්න මගින් ගමනාගමනයේදී ඒ වගේ එකක් තිබුණා නම් මහා මාර්ග වල බර වාහන අරන්ගල පොඩි අරකේ අපිට යන්න තිබුණා ඒක අපි තීන්දු ගත්තේ නැහැ ඒ ගත්තේ නැති කවුරු හින්දාද කියලා හේවල බලන්න එපා ඊට පස්සේ අපිට නොගලපෙන වරායවල් හැදුවා නොගලපෙන ගුවන්තුපුරල හැදුවයි කියලාත් කියනවනේ එතකොට ගැලපෙනව තියෙන්න ඉපේ එහෙමනම් නේද දැන් මෙන්න මෙතන තෝරා බේරා ගැනීම ගැටු වෙනකොට අපි බලන්නේ අපේ පාලකෝ නිලධාරි බැලුවේ තමන්ගේ පර්ස් එකට එන ගාන නෙමෙයිද කියන්නකො මම පෞද්ගලිකව අධ්‍යයනය කරපු එකක් තිබුණා මගේ අවශ්‍යතාවයකට අපිට ආව නෙදර්ලන් කම්පැනි එකකින් මේ ටින් මාළු ෆැක්ටරි එකක් දාන්න දකුණු එතකොට ඒගොල්ලන් ෆීස්බිලිටි ස්ටඩි එක අපි කරපුවාම ඒගොල්ලෝ කිව්වා රුපියල් 75ට වැඩිය අඩුවෙන් ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන් අපිට ප්‍රොෆිටබල් මේක කරන්න පුළුවන් අපි බලපුවා 70යි ඒගොල්ලෝ 75ට අඩුවම 70ට අපිට කරන්න පුළුවන් මේ 250 ටින් එකක් දෙන්න පුළුවන් ඒගොල්ලොත් එක කතා කරලා ඔක්කොම කරපුවා මේක ආපුවාම උඩටම ගිහිල්ලා පොලිටිකල් මේකෙන් එලියට දාන්න යනකොට ඒගොල්ලන්ගේ ගණන් හිලව් එකතු වෙලා යනකොට 110යි මේ කම්පැනි එක බැලුවා ඉතින් ලංකාවට 100ට ගෙනලා පිටරටින් විකුණන්නේ 110ට මෙහි හදලා දෙන්න ඕනේ නෑනේ ඒගොල්ලෝ බංග්ලාදේශ වල ගිහිල්ලා ෆැක්ටරි පටන් ගත්තා එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ කොයි ආකාරයටද කියලා දැන් ඒක අදක ඊයක නෙමේ අපේ රාජ ආණ්ඩු කාලේ ඉඳලා සාපේක්ෂව අඩු වැඩි වශයෙන් තියෙනවා ඒක හැමෝම අතර බෙදිලා ගිහිල්ලා තියෙනවා අපි අවසන් කළ යුතුයි මහාචාර්යතුමනි ප්‍රශ්න දෙකයි මට තව තියෙන්නේ එක ප්‍රශ්නයක් මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ පාලනයට තේ ඔබ කිව්වා හැමෝම එක එකතු වෙන්න ඕනේ කියන තැනට කිව්වා හැමෝම එකට කර ගන්න ඕනේ කියන කර ගන්න ඕනේ හැමෝම කියන්නේ හැමෝම මේ වැරදි කවුල් කාර්යෝ හරි දැන් ජාත්‍යන්තරය තුල සුභවාදී ප්‍රතිරූපයක් පේනවද මේ තියෙන තත්ත්වය උඩ අපිට ගොඩ යන්නේ නෑ මෙහෙමයි ජාත්‍යන්තරය තුල සුභවාදී පිළිතුරු කියන්නේ අපි ජාත්‍යන්තරයට ඇත්ත කිව්වේ නෑනේ අපේ රාජ්‍ය යාන්ත්‍රණය පාලකයන්ට ඇති කිව්වේ නැහැ මහ ජනතාවට ඇති කිව්වේ නැහැ. ඒ කියන්නේ ඔයකිනුවා ලොකුගේ කතාවත් ඔයගු ඇති කිව්වේ නැහැ මේ තෙල් වෙනවා අර මේ ගුවේ කියලා. ලොකුගේ කතාවටත් වැඩිය අයවැය කියලා දෙන පට්ට බොරු කියලා දැන් මේ අවුරුද්දේ අයවැයට ඊළඟ අවුරුද්දේ අයවැය ඉතුරු කරදී බලන්න එපා. එකෙක් විපක්ෂයේ එක්කෙනෙක් කතා කළා නෝ ගිය අවුරුද්දේ අයවැය දේවල් ඔයගොල්ලෝ කරලා නැහැ නේ මෙව මෙව කෝ කියලා අහන්නේ නැහැ නේ. හරි.
මේ බුද්ධියගෙන ඉන්න මේ විපක්ෂය කියන එක දැන් මම බටහිර රටවල ඉගෙනගෙන ආවිලෙන්ද මම දන්නවා එහේ ආණ්ඩුනේ කොහොමද කියන එක අපි කැටියෙන් ඉන්දු කියන්නේ එතකොට ඔය අහු ප්‍රශ්නේ මොකද්ද දැන් මේ පවතින තත්ත්වය වල ජාත්‍යන්තර එකටගේ ජාත්‍යන්තරට ඇත්ත කියන්න ඕනේ ඉස්සල්ලා එතකොට කියන්න ඕනේ අපි ජාත්‍යන්තරයට ඇත්ත කියලා ගේන්නේ ණය පියවන්නද කණ්ඩ බොණ්ඩද නිෂ්පාදන කර්මාන්තේ ආයෝජනය කරන්න කියලා දැන් මේ වෙලේ වෙලා තියෙන නිෂ්පාදන කර්මාන්තේ ආයෝජනය කරන්නවත් ණය දෙන්නවත් නෙමේ කන්න බොන්න මේක ගිනා ගන්න තෙල් ටික ගිනා ගන්න ගෑස් ටික ගන්න සුභවාදී තනක් පේනවාද ඒකට ජාත්‍යන්තර වේදපොළ බලන්නුනේ මේක පරිභෝජනය කරයින් පස්සේ මේක මේගොල්ලෝ අපව ගෙවන්න කොහොමද අපිට ඔව් ඒකත් එක්ක මේගොල්ලෝ සුභවාදී හැබැයි අපි ඒකේ ණයක් ගෙවන්න ණය ගෙවනවා හැබැයි ගත්තු ණයේ ප්‍රොඩක්ෂන් එකක් අපිට නිෂ්පාදනයක් එනවනම් අපිට හැකියාවක් තියෙනවා එහෙම නැත්නම් අපි නිෂ්පාදන කර්මාන්තයක ආයෝජනය කරනවා ඒක ඊට වැඩිය වාසිදායක මෙන්න මේක ණය දෙන මිනිහෙක් ඒක දිහානේ බලන්නේ හැබැයි මම එකක් දකින්නවා ජාත්‍යන්තර රටවල් සහ ජාත්‍යන්තර අපි මිත්‍ර පාර්ශ්වයන් දිහා බලනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා නියෝජනය කරපු දේශපාලන පක්ෂයේ දක්ෂිණාංශික බටහිර රටවල් එක්ක සම්බන්ධතා තියෙන ඒගොල්ලන්ගේ විශ්වාසය දිනාගත්තු ස්විච් කී කරු පුද්ගලයෙක් හැබැයි රාජපක්ෂ කණ්ඩායම ගත්තාම ඒ දක්ෂිණාංශික බලවේග නෙමෙයි මැදිමාවතේ අර පාමාංශික බලවේගත් එක්ක ඇවිල්ලා අර බටහිර බලවේග වලට ඊතරම් හිතසුව පිණිසම කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. එතකොට ඒක නිසා අපිට වෙච්ච යම් හානියක් බටහිරින් තිබුණා නම් ඒක අඩු වුණයි කියලා සැනසෙන්න පුළුවන්. හැබැයි ඒක යහපත් නෑ. හොඳයි. අවසානයේ මොකද ඒගොල්ලන්ගේ න්‍යාය මේකනේ හරිම ලේසි මේක අවබෝධ කරගන්න මම ලස්සන නිදර්ශනයක් කියන්නම්. අපි කෙටියෙන් අවසන් කරමු. ඔව්. දැන් අපි යනවා රූකඩ බලන්න කියන රූකඩ සඳහසනේ සමහර අය රූකඩ සඳහසනේ බලන්නේ මොකද්ද පෙන්වන්නේ අද කියලා වෙස්සන්තර පෙන්වනවද 18 සන්නේ මොකද්ද පෙන්වන්නේ කියලා බලලා තමයි යන්නේ හැබැයි සමහරක් එනවා මොක පෙන්වුවත් කමන්නේ අපි යන්නේ රූකඩ බලන්න කියලා ඉතින් රූකඩ නටනවා පිටිපස්සේ කට්ටියක් ගේලා හැබැයි රූකඩ නටන දෙහා බලලා අපි කෑකෝ ගහලා එනවා තව කට්ටියක් ඉන්නවා මේ රූකඩ නටවන්නේ කවුද කියලා හිමින් ගිහිල්ලා බලනවා පිටිපස්සේ අර තියෙන අහවලයි කකුල් දෙක අහවලයි කටහඬ අහවලා තියෙන්නේ කියලා අඳුන ගන්න පුළුවන් මේ ඉන්නේ ජේමිස්ද මේ ඉන්නේ සයිමන්ද මේ ඉන්නේ සොපිනෝනද කියලා. හැබැයි කාටක්වත් අඳුන ගන්න බෑ මේකේ තිර රචනයේ ලිව්වේ කවුද කියලා. ඒගොල්ලෝ මේ භූමිය තුල නැහැ. අද සිද්ධ වෙන්නේ මේ භූමිය තුල නැති අය ලියන තිර රචන අපිට රඟපාන්න සිද්ධ වෙනවා. අපිට නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඒකේ බලන හවුල්කාරයෝ සිද්ධ වෙන්න වෙනවා. අන්තිමේදී ඒක අපිට වග කියන්න සිද්ධ වෙනවා. හරි. මේකට කෙටි උත්තරයක් දෙන්න අපි අවසන් කරන විනාඩියෙන් අපිට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස් එපා ඔරකල් ඩේටාබේස් උත් එපා අර 2019 කලින් අපි තෙල් ටික ගහගෙන කාලා බීලා හිටියනේ පෝලිං වල නැතුව ඒ தත්ත්වෙට එන්නවත් ඔබේ ඔය මේ විශ්ලේෂණ වලට අනුව කොච්චර කාලයක් තව යයිද ඇත්තටම කියනවා නම් මේ රටේ පුරවැසියන්ට තියෙනනේ Tamanth himi යුතුයකම වගකීමක් ඒක ඉෂ්ට කරොත් මාස 6 මේ පස්සේ විසඳෙනවා මාස 6 මාස ඒක මෙහෙමයි මම රජයේ සේවකෙක් මගේ වගකීමක් තියෙනවා මෙතන ඉන්න මේ ශිල්පීන්ගේ ඔයාගේ වෙන්න පුළුවන් ඒ අයගේ පෞද්ගලික අංශයේ ලාභ ලැබමින් අරගෙන යනවා ඒගොල්ලෝ කරේත පඩිට ගෙවන්නේ නැහෙනි මේ රාජ්‍ය යාන්ත්‍රණය සහ පුරවැසියන් දෙන යුතුයකමක් කරන්න ඒ තමන්ගේ යුතුයකම වගකීම කරනවා නම් හරියට වෙන අමතර දේවල් කරන්න ඕනේ නැහැ තමන්ට පාරලා දිනවා මෙන්න මේ ජොබ් ලිස්ට් එක මේක කරන්න ඒ ටික කරොත් මාස 6කින් අපිට මේ විසඳන්න පුළුවන් හැබැයි ඒ ටික හරියට කරන්න ඕනේ ඒ කියන්නේ හොර කොටන්න නැතුව හොර ගල් අහුලන්න නැතුව එහෙම කතා දින යටිමඩි ගහන්න නැතුව කොමිස් ගහන්න නැතුව ඒක හරියට කරන්න ඕනේ තමන්ගේ වගකීම. බොහොම ස්තුතියි. අද දවසේ අපි සාකච්ඡා කරේ ඉතාමත් වැදගත් කාරණා රැසක් මහාචාර්ය අජිත් දිසානායක මහත්මයා. බොහොම ස්තුතියි. රිදෙන්න පුළුවන් අය ඉන්නේ නැති. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු බොහොම රිදිලා ඉන්නේ. ඉතින් මේ නිසා මේ කාරණා අපි කතා කළ යුතු විවෘතව අපි බොහෝ දේවල් සංගෘතව හිටින නිසා තමයි මේ ප්‍රශ්න උඩුඩුවල අවසානයේදී මහා ඛේදවාචකයක් බවට පත් වුනේ. ඉතින් ලබන සතියේ big questions වලින් හමු යමු. අපි දන්නවා ඔබ මේ වෙනකොටත් දුක් විඳිනවා වෙන්න පුළුවන්. යම් තැනකදී ඔබතුමා මා සහයක් කිව්වා ඊයේ දවසේදී මහාචාර්ය කෙනඩි මහත්මයා කිව්වා ලබන අවුරුද්දේ මේ වෙනකොට මේක විසඳ ගන්න පුළුවන් වෙයි කියලා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්තයා කිව්වා 2026 තමයි මේක විසඳ ගන්න වෙන්නේ කාල රාමු තියෙනවා නෑ ඔයා මගෙන් ප්‍රශ්නයක් කිව්වා මොකද මේ 2099 හිටපු තැන අන්න ඒක තමයි ඒ හිටපු තැනටවත් එන ඔය ඒ කට්ටිය ප්‍රශ්නේ විසඳන්න නෙමෙයි නෑ නෑ එයාලගේ උත්තරේ උනේ ඔය කියන පදනමූල ඉතින් අපි බලමු කොතනද නවතර වේවිද කියලා ලබන සතියේ big questions වලින් හමු යමු ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්